පහක කාලයක් ලබා දෙන්න. මම මේ වැඩසටහන ආරම්භයේ සිටම බලාපොරොත්තු වුණා මේ වැඩසටහන ගැන යම් කිසි අදහසක් අපේ පැත්තෙන් මේ වැඩසටහන කරන අපි විසින් ලබා දිය යුතුයි කියලා. නමුත් මේ වැඩසටහනේ ඒ තිබුණු වැදගත් දේශන වලට බාධා වෙන හේතුව නිසා අපි ඒක පස්සට දැම්මා. නමුත් වැදගත්ම දෙයක් තමයි මෙතන කියන්න ඕනේ අපි මේ වැඩසටහන කරන්නේ බලාපොරොත්තු වෙන්නේ නැහැ දේශන වලින් සීමා කරන්න. අපි බලාපොරොත්තු වෙන්නේ යම් කිසි දෙයක් සිදුවේ යුතුයි බිම් මට්ටමේ. ඒ කියන්නේ අපි බලාපොරොත්තු වෙනවා මේ වැඩසටහන හරහා ව්‍යාපෘති ගණනාවක් අනාගතයේදී ඉදිරියේදී ක්‍රියාත්මක වේවි කියලා. මේ වැඩසටහන සම්බන්ධ වෙන විදුහල්පතිවරු, සම්බන්ධ වුණු විදුහල්පතිවරු සහ ගුරුවරු හරහා. ඒ වගේම අපි මේ වැඩසටහනට සම්බන්ධ වුණ ගුරුවරු 75ක් විතර, එයින් 55 දෙනෙකුටම සහතික ලබා දෙන තත්ත්වයට ඔවුන් පැමිණියා. ඔවුන්ට ඒ සහතික ලබා ගන්න හැකි වුණා. එයිනුත් අපි තෝරාගත්ත ගුරුවරුන්ට අපි ආරාධනා කළා ව්‍යාපෘති යෝජනාවල ඉදිරිපත් කරන්න කියලා, තම තමන්ගේ පාසල්වල පරිසරය සම්බන්ධයෙන් ක්‍රියාත්මක කරන්න පුළුවන් පරිසර ව්‍යාපෘති සම්බන්ධයෙන් යෝජනා ඉදිරිපත් කරන්න කියලා යෝජනා සහ අදහස්. ඉතින් එහෙම ඉදිරිපත් කරපු විදුහල්පතිවරුන්ට අපි විශේෂ මූල්‍යමය වශයෙන් තෑගි දුන්නා. ඒ සඳහා අපි රුපියල් 50,000ක මුදලක් වෙන් කළා. අපි බලාපොරොත්තු වෙනවා මේ ගුරු බවතුනුත් මේ වගේ යෝජනාවල ඉදිරිපත් කළෝතින් එයින් ගුරුවරු කීප දෙනෙකුට හරි ඒ වගේ තෑගි ලබා දීලා ඒ ඉදිරිපත් කරන යෝජනා බිම් මට්ටමේ ක්‍රියාත්මක කරලා හැකි තත්ත්වයට පත් කරන්න උදව් කරන්න, අවශ්‍ය ප්‍රතිපාදන ලබා දෙන්න උදව් කරන්න. අපිට පොරොන්දු වෙන්න බෑ ඒ ව්‍යාපෘති වලට ප්‍රතිපාදන ලබා දෙන්න පුළුවන් කියලා. නමුත් අපිට ගොඩක් උදව් කරන්න පුළුවන් ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන ලබා ගන්න. ඉතින් මම මේ වෙලාව ගන්නවා ඒ ආරාධනය කරන්න දේශන වලට විතරක් සම්බන්ධ වෙන්න එපා. දැනුම ලබා ගැනීම හරියට පාවිච්චි කළේ නැත්නම් ඒක තමන් ළඟ කඩුවක් තියාගෙන ඒක කඩුව කොපිය තියනවා වගේ තමයි දැනුම විතරක් තියාගෙන ඉන්න එක. මේ දැනුමෙන් ප්‍රයෝජන ගන්න ඕනේ. එහෙම වුණොත් තමයි ඒකෙන් ප්‍රයෝජන ගත්තොත් තමයි මේකේ මෝහත වැඩි වෙන්නේ. ඉතින් මම ආරාධනා කරනවා අපිට යෝජනා වල ඉදිරිපත් කරන්න, ඔබගේ අදහස් ඉදිරිපත් කරන්න පරිසරය සම්බන්ධයෙන් මගේ පාසලේ හෝ මා ජීවත් වන ප්‍රදේශයේ මෙන්න මේ වගේ ක්‍රියාකාරකමක් මම කරන්න කැමති. ඒකට අලුත් අදහස් නිර්මාණ ඉදිරිපත් කරන්න. ඒ සඳහා අපි ඔබතුමාලාට මේ වෙලාවේ ආරාධනා කරනවා. ඒ තමයි මගේ පළවෙනි කාරණේ. දෙවෙනි කාරණයක් තියෙනවා. ඒක තමයි මේ ව්‍යාපෘති අපි පටන් ගන්නකොට මේකේ 5 දෙනෙක් වගේ තමයි හිටියේ. මේ ව්‍යාපෘති පටන් ගන්න ස්වේච්ඡාවෙන් හැමෝම ඉදිරිපත් වුණේ. මුදලට නෙමෙයි, රැකියාවට නෙමෙයි, ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වෙච්ච කණ්ඩායමක් තමයි හිටියේ. මෙතනදී විශේෂයෙන්ම මතක් කළ යුතු අය මම ඉන්නවා. අපිට මෙතන අද ඔබතුමාලාට සම්බන්ධ නොවුණත් පිළපිටිය මහත්මයා එයින් එක්කෙනෙක්, සුමිත් පිළපිටිය මහත්මයා, එතුමා ඔබතුමාලාට දේශනයක් කළයි කරයි ඉදිරියේදී කසල කළමනාකරණය සම්බන්ධයෙන්. තව කෙනෙක් හිටියා අපිට ස්වේච්ඡාවෙන් සම්බන්ධ වෙලා ගොඩාක් අපිට ධෛර්යය දීලා දැනුම ලබා දීපු කෙනෙක්. ඒ තමයි ආටිකල මහත්මයා, ප්‍රසාද් ආටිකල මහත්මයා. එතුමත් අපිත් එක්ක මුලින්ම සම්බන්ධ වෙච්ච කෙනෙක්. ඒ වගේම අපිත් එක්ක මුලින් සම්බන්ධ වුණා ප්‍රශාන්ත විමලදාස මහත්මයා, වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ. මේ වගේ අපි බොහොම සුළු කීප දෙනෙක්. අනිත් කෙනා තමයි අමතක කරන්නම බැරි පුංචි බණ්ඩා දයාරත්න මහත්මයා. එතුමා අද ටිකක් ප්‍රමාද වෙලා මේ වැඩසටහන් සම්බන්ධ වෙනවා කිව්වා. එතුමා තමයි නියෝජ්‍ය ප්‍රධාන ලේකම් සැලසුම් උතුරුමැද පළාතේ. ඉතින් මේ වගේ ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වෙච්ච කට්ටියත් නිසා තමයි මේ වැඩසටහන මේ විදිහට ඉදිරියට ගෙනියන්න පුළුවන් වුණේ. ඉතින් ඒක අර අපි මුල අමතක නොකළ යුතු නිසා මම හිතනවා ඒක විශේෂයෙන්ම අපි මතක් කළ යුතුයි. මේ අවස්ථාව ඔබතුමන්ලාට ලැබෙන්නේ මේ වගේ වැඩසටහනක්, මේ වගේ ජගත් ගුණවර්ධන වගේ මහත්තුරු, සුමිත් පිළපිටි වගේ මහත්තුරු, එහෙම නැත්නම් නිහල් දයාවංශ වගේ ඒ වගේ උසස් මට්ටමේ ලංකාවේ ඉන්න උපරිම දැනුම අතින්
ප්‍රධාන තැන පළවෙනි තැන ඉන්නේ එවැනි දේශකවරුන්ගේ දේශන ඔබට ලබා ගන්න නම් මම හිතන්නේ මේ වගේ වැඩසටහන රුපියල් 75,000කටවත් මුදලින් ගන්න පුළුවන් වෙයි කියලා. මේක මෙතුමන්ලා මේ ස්වේච්ඡාවෙන් ලබා දෙන ඒ අවස්ථාව නිසා ඔබතුමන්ලට ලැබෙන අවස්ථාවක්. ඒකෙන් උපරිම ප්‍රයෝජන ගන්න අපි ගෝපා ආයතනයෙන් ගෝපා ආයතනයත් GIZ ආයතනයත් මේ වෙනකොට අපි බලාපොරොත්තු වෙනවා මේ වැඩසටහනට නිරන්තරයෙන් සම්බන්ධ වෙන සියලුම ගුරු භවතුන්ට පෙන් ඩ්‍රයිව් එකක් ලබා දෙන්න. ඒ පෙන් ඩ්‍රයිව් එක තුළ මේ වැඩසටහන පිළිබඳ සියලු විස්තර සියලු දැනුම ඇතුළත් කරලා ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. මම හිතන්නේ ඒකට රුවිනි මේ වෙනකොට රුවිනි සහ රුවිනිගේ කණ්ඩායම මේ වෙනකොට ඒකට සැලසුම් සකස් කරලා තියෙනවා. ඉතින් මේ වැඩසටහන මේ කරන්ඩ දැන් මේ වෙනකොට 12 දෙනෙක් විතර නිරන්තරයෙන්ම සතිය පුරා වෙහෙසෙනවා මේ වගේ මේ මට්ටමට ගෙනල්ලා මේක ඔබතුමන්ලට ලබා දෙන්න. අනිත් එක සහතිකේ පවා අපි ලබා දෙන්නේ බලාපොරොත්තු වෙන්නේ උපරිම තලයේ ඉන්න ඒ සරත් කොටගම මැතිතුමා වගේ මැතිතුමන්ලා හරහා ඔවුන්ගේ අස්සන සහිතව සහ විශ්වවිද්‍යාලයෙන් ගන්න හා සමාන සහතිකයකට යන්න අපි එහෙම කරන්නේ ඔබතුමන්ලට දිවි දීමක් දෙන්න කවුරු හරි උපාධියක් ගන්න බලාපොරොත්තු වෙනවා නම් පාශ්චාත් උපාධියක් දක්වා යන්න බලාපොරොත්තු වෙනවා නම් හෝ එතනින් එහාට යන්න බලාපොරොත්තු වෙනවා නම් මේක එක කඩයිමක් පසු කරන තත්වයට ඒක ඒ අවස්ථාව ලබා දෙන්න. ඉතින් අපිත් එක්ක නිරන්තරයෙන් සම්බන්ධ වෙන්න කියලා මම නැවත ආරාධනා කරනවා. ඒ වගේම අවසාන වශයෙන් මම කියන්න ඕනේ ඩයලොග් ආයතනයත් අපිට මේ වෙනකොට පොරොන්දු වෙලා තියෙනවා මේ වැඩසටහනට නිරන්තරයෙන් සම්බන්ධ වෙන අයට data සහතික data ශිෂ්‍යත්ව ලබා දෙන්න නැනදිරි කියන ශිෂ්‍යත්ව ක්‍රමවේදයේ යටතේ ශිෂ්‍යත්ව ලබා දෙන්න. ඒක නිසා සයිරි මේ ගැන මම හිතන්නේ ඔබතුමන්ලත් එක්ක සම්බන්ධ වෙයි. සයිරිට අවශ්‍ය විස්තර ටික කරුණා කරලා ලබා දෙන්න. පළවෙනි කාරණේ ඔබගේ දුරකථන අංකය, ඩයලොග් අංකය සහ ඔබගේ ජාතික හැඳුනුම්පත් අංකය. වැඩි වෙලාවක් ඩයලොග් දුරකථන අංකයක් නැත්තම් හැබැයි කැමැත්ත තියෙනවා නම් ඩයලොග් සිම් කාඩ් එකක් අරගෙන ඒ ශිෂ්‍යත්වය ලබා ගන්න. ඔබගේ දැනට තියෙන මොබිටෙල් අංකයේ හෝ සම්බන්ධ විය හැකි අනිත් අංකය ලබා දෙන්න සහ Tamanට එහෙම සිම් කාඩ් එකක් අවශ්‍යයි කියන එක සඳහන් කරන්න. ඒ අනුව අපි ඉක්මනින්ම ඒ ශිෂ්‍යත්වත් ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. මම මෙතනින් මගේ කතාව නවත්වනවා. සමා වෙන්න ජගත් ගුණවර්ධන මැතිතුමනි, මම මෙතන විනාඩි 5ක් ඔබතුමාගේ කාලෙන් ගත්තා. මම නැවතත් වැඩසටහන බාර දෙනවා රුවිනි සහ කණ්ඩායමට මේක ඉදිරියට ගෙනියන්න. ස්තුතියි. ඔව් ස්තුතියි සුමේද මහත්මයා, ආචාර්ය දායක ජගත් ගුණවර්ධන මහත්මයා ඔබතුමාට අවස්ථාව දේශනයේ ඉදිරියට කරගෙන යාමට. බොහොම ස්තුතියි. සියලු දෙනාටම සුබ සන්ධ්‍යාවක් කියලා ප්‍රාර්ථනා කරනවා. මට කතා කරන්න කිව්වේ විශේෂයෙන්ම පරිසර නීතිය සහ වනජීවීන් ආරක්ෂා කර ගැනීම සඳහා තියෙන නීතිය. මම මෙතනදී ප්‍රධාන වශයෙන් නීතිඥයන් නොවන කණ්ඩායමකට අමතන නිසා මුලින්ම අපි ලංකාවේ නීතිය පිළිබඳව ගොඩක් තැන්වලදී දුර්මතයක් තියෙනවා සමාජයේ. එතකොට මෙතන අපේ ඉන්න කණ්ඩායම විදුහල්පතිවරු නිසා ඔබතුමන්ලාට ඔබතුමියන්ලාට මම පොඩ්ඩක් ඒක විග්‍රහ කරලා දෙන්නම්. මම නීතිය දිහා දකින විදිහ සහ නීතියේ ඇත්තටම හරයාත්මකව තියෙන දේ, මොකද අපි මාධ්‍ය වලින් සමාජයෙන් ගොඩක් වෙලාවට අපි දකින්නේ නීතිය දිහා වෙනස් විදිහකට. උදාහරණයක් විදිහට දැන් අපි පහුගිය අවුරුදු දෙකේදීම දැක්කේ දේ තමයි, විශේෂයෙන් මේ වසංගත සමයේදී නීතිය ගැන කතා කරන හැම අවස්ථාවකදීම වගේ බලධාරීන් දණ්ඩනීය මූලික කරගෙන තමයි නීතිය පිළිබඳව කතා කළේ. ඒක නිසා මීට අතීතයේදීත් මේ වගේම දෙයක් තමයි අපි දැක්කේ. ඒ තමයි නීතිය ගැන කතා කරන හැම අවස්ථාවකදීම ඒ නීතියේ තියෙන දඬුවම තමයි පෙරදරි කරගෙන කතා කළේ. හැබැයි මම නීතිය ගැන කතා කරනකොට මම නීතියේ තියෙන අභිප්‍රාය නැත්නම් නීතියෙන් අපි බලාපොරොත්තු වෙන දේ, එහෙම නැත්නම් නීතියේ හරය ගැන තමයි කතා කරන්නේ. ඉතින් ඒ වෙනසට හේතුව තමයි නීතිය දිහා නීතිඥයන් සහ නීතිය ක්‍රියාත්මක කරන නීති විෂය පිළිබඳව අධ්‍යයනය කරපුවායි දකින විදිහත්, වෙනත් නිලධාරීන් නීතිය දිහා බලන විදිහ සහ සමාජයට දෙන්න යන පණිවිඩයත්, ඒ වගේම සමාජයේ සාමාන්‍ය අය ඒ නිසා නීතිය දිහා බලන විදිහත් ඇතුළු තියෙන පරස්පරතාවය.
මම නීතිය දිහා බලන්නේ නීති විෂය හරහා. එතකොට නීතියක් කියන්නේ මොකද්ද කියන තැනින් අපි බැලුවොත් නීතියක් කියන්නේ ඇත්තටම සමාජය යහපත් තත්ත්වයෙන් පවත්වාගෙන යෑමට පනවන ලබන යම්කිසි හර පද්ධතියක් නැත්නම් යම්කිසි මූලධර්ම පද්ධතියක්. එතකොට නීතියෙන් බලාපොරොත්තු වෙන්නේ සමාජයේ යහපත් පැවැත්ම. එතකොට වනජීවීන් ආරක්ෂා කරන නීතිය ගැන කතා කරන්න ගියොත් ඇත්තම මේ නීතිය වනජීවීන් ආරක්ෂා කරගන්නේ මිනිසුන්ගේ පැවැත්ම උදෙසා කියන එක තමයි අවසාන විග්‍රහයේදී අපිට පේන්නේ. පරිසරය ආරක්ෂා කරගන්න නීතිය වලින් බලාපොරොත්තු වෙන්නේ මේ පරිසරය තියෙන ආදරේ නෙවෙයි ගොඩක් වෙලාවට මිනිසුන්ට මේ පරිසරය ආරක්ෂා කරගැනීම නිසා තමන්ගේ ජීවිතය සාර්ථකව ගෙනිය ගන්න තමන්ගේ වර්ගයා ඉදිරියටත් පවතින බවට සාතික වෙන්න තියෙන වගකීම ඒ කාර්යාවලිය පවත්වාගෙන යෑමට තමයි මේ නීතිය තියෙන්නේ. එතකොට අපි නීතියකින් බලාපොරොත්තු වෙන්නේ සමාජයේ විසින් කළ යුතු සහ නොකළ යුතු දේවල් මේ සමාජයේ යහපත් පැවැත්ම වෙනුවෙන්. එතකොට නීතියෙන් තහනම් කරන දේවල් විතරක් නෙවෙයි තියෙන්නේ. සමහර දේවල් නීතිය අනිවාර්ය කරනවා මේ දේ කළ යුතුයි කියලා. ඒ වගේම සමහර දේවල් නීතිය කියනවා මේ දේ නොකළ යුතුයි කියලා. එතකොට සාමාන්‍යයෙන් නීති හැදෙන ඉස්සෙල්ලා සමාජයේ තිබුණා ප්‍රීති පද්ධති ඒ වගේම පිළිගැනීම් සමාජ සම්මත කියලා. හැබැයි මේ සමාජ සම්මත ඒ කාලේ සමාජයේ ක්‍රියාත්මක වුණාට වර්තමානයේ වෙනකොට ලෝකයේ පුරාම අපි දකිනවා සමාජ සම්මත වලට මිනිස්සු අවනත වෙන තත්ත්වය එන්න එන්න අඩු වෙනවා කියලා. ඒක නිසා තමයි නීති පනවන්න සිද්ධ වෙන්නේ ගොඩක් දේවල් වලට. ඒ වගේම සමාජය දැන් සංකීර්ණ වෙනවා, සමාජය දැන් සංකූල වෙනවා. ඒ නිසා එවැනි සමාජයක් පවත්වාගෙන යෑමට ඒ වගේ මේ සමහර විෂම දේවල් වලින් සමාජයේ ජනතාව ආරක්ෂා කර ගැනීම සඳහා අපිට නීති පනවන්න සිද්ධ වෙනවා. ඒතකොට නීතියක් පනවනකොට නීතියේ තියෙන ප්‍රධාන කාරණා දෙකයි. කළ යුතු දේ මොකක්ද කියන එක කියනවා, නොකළ යුතු දේ මොකක්ද කියන එක කියනවා. මීට අමතරව පරිසර නීතිවල තියෙනවා තුන්වෙනි වාණයක්. ඒ තමයි යම්කිසි කළ යුතු දෙයක් නොකළ ඉන්න අවස්ථාවකදී අදාළ පාර්ශවය නීතියෙන් ඒ තුන්වෙනි ආයතනයකට මැදිහත් වෙලා මේ දේ ඉෂ්ට කරන්න සමාජයේ පැවැත්ම වෙනුවෙන් බාර දෙනවා. මම මේකට පොඩ්ඩකින් එන්නම්. දැනට අපි බැලුවොත් එහෙම එතකොට නීතිවල තියෙන්නේ කළ යුතු නොකළ යුතු දෑ පිළිබඳව විස්තරයක්. හැබැයි නීතියට මිනිස්සු අවනත නොවන නිසා ඒ නීතියෙන් මිනිසුන් අවනත කරගැනීම සඳහා පාවිච්චි කරන යාන්ත්‍රණය තමයි දඬනය කියන්නේ. එහෙම නැතුව අර අද සමාජයේ ගොඩක් වෙලාවට පෙන්වන පරිදි සමහරලාට අවාසනාවකට බලධාරීනුත් පෙන්වනවා නීති තියෙන මිනිසුන් නඩුවම් කරන්න නෙවෙයි. නීති තියෙන්නේ සමාජය පවත්වාගෙන යෑමට. නීති වලින් කරන්නේ සමාජය පවත්වාගෙන යෑමට හර පද්ධතියක් ඇති කරනවා. නමුත් නීති තියෙන දඬනයක් සඳහා කියන දුර්මතයක් එක්ක ඒ වගේම සමහර නීති ක්‍රියාත්මක කිරීමේ ආයතන මිනිසුන්ට දඬුවම් දීමට මිස නීතිය හරියට ක්‍රියාත්මක කිරීමට නෙවෙයි උත්සුක වෙන්නේ. ඒක අවාසනාවන්ත තත්ත්වයක්. ඒ වගේ වෙලාවට මිනිස්සු නීතිය ආරක්ෂා කරන්නේ නැහැ. මිනිස්සු නීතිය රකින්නේ ඒ දඬනයට බියෙන් හෝ එහෙම නැත්නම් ඒ දඬනයට කරන සමච්චලයක් විදිහට. දැන් අපි මාර්ග නීති සමහර අය රකින්න විදිහ දැක්කහම ඒගොල්ලෝ නීතියට සමච්චල් කිරීමක් කරන්නේ. මොකද පොලිස් නිලධාරියෝ පාර හැංගිලා ඉඳලා පැනිනවා දඩකොල ලියන්න. නැත්නම් උසාවියෙන්න අවශ්‍ය මේ තුන්ඩු ලියන්න. එතකොට අනිත් පැත්තෙන් රියදුරන් වගේ අය කරන්නේ පොලිසිය ඉන්නවද නැද්ද කියලා බලලා තමයි මාර්ග නීතියට අවනත වෙන්නේ. නමුත් මේක නෙවෙයි වෙන්න ඕන ප්‍රශස්ත තත්ත්වය. නිලධාරීන් හැංගෙන්න හොඳ නැහැ. නිලධාරීන් පේන්න ඉන්න ඕනේ. එතකොට තමයි දන්නේ නිලධාරියෝ ඉන්නවා අපි නීතියට අවනත වෙන්න ඕනේ කියලා. ඒ වගේ මිනිස්සුත් පුරුදු වෙනවා ටික ටික දඬනියට නෙවෙයි මේ නීතිය හරියට ක්‍රියාත්මක කිරීමෙන් අපිට මාර්ග අනතුරු වගේ දේවල් වළක්වා ගන්න පුළුවන්. මාර්ගයේ තදබද වී වළක්වා ගන්න පුළුවන්. අපිට කරදරයක් නැතුව අනික් අයට වගේම පාර පාවිච්චි කරන්න පුළුවන් වගේ දේවල් තේරුම් ගන්න. නමුත් මේ යාන්ත්‍රණය විකෘත වීම නිසා මිනිසුත් නීතියට අවඥාවෙන් තමයි සලකන්නේ. මේක තමයි නීතියකට වෙන්න පුළුවන් නරකම දේ. මම මේ සාමාන්‍ය ග්‍රාම්‍ය හැමෝටම තියෙන උදාහරණයක් ගත්තේ. නමුත් ගොඩක් උදාහරණ මට දෙන්න පුළුවන් මේ වගේ දේවල්. එතකොට අපි ගොඩක් වෙලාවට මේ පරිසර නීති ශාස්ත්‍රයේදී උත්සුක වෙනවා පරිසර නීති මේ වගේ නරක තැනකට නොවැටෙන්නට. අපි ඒක නිසා ගොඩක් වෙලාවට පරිසර නීති ගැන කතා කරනකොට මේ නීතියේ තියෙන හරපද්ධතිය ගැන අවධාරණය කරලා කතා කරනවා මිස දඬනිය ගැන අවධාරණය කරලා කතා කරන්නේ නැහැ. දඬනිය ඇතුළ නෙවෙයි. නමුත් අපේ බලාපොරොත්තුව තියෙන්නේ දඬනියට මිනිස්සුන්ව බය කරලා නම්ම ගන්න නෙවෙයි. එතකොට අපි සමාජයේ නීතිය ක්‍රියාත්මක කරනකොට අපි දකින කාරණා තුනක් තියෙනවා. මිනිස්සු නීතියට අවනත වෙන හේතු තුනක් තියෙනවා. නැත්තම් මට්ටම් තුනක් තියෙනවා කිව්වොත් වඩාත් ඒක වඩාත් නිවැරදි. පළවෙනි මට්ටම තමයි අපි දන්නවා මේක වැරදි කියලා.
ඒක නිසා අපි මේ දේ නොකර ඉන්නවා. නැත්නම් මේක වැරදි කියලා ගන්න නිසා නොකර ඉන්න එක අපි ඒක කරනවා. දෙවෙනි කණ්ඩායමක් ඉන්නවා. ඒගොල්ලෝ බලනවා මේක නොකර හිටියොත් අපිට නීතියෙන් දඬුවම් ලැබෙන්න වෙනවා. එහෙම වුණොත් අපිට කරදරයි, අපිට ලැජ්ජයි. ඒක නිසා අපි මේ දේ කරනවා කියලා කරනවා. තුන්වෙනි කණ්ඩායමක් ඉන්නවා. ඒගොල්ලෝ බලනවා මේ නීතිය කඩලා කොහොමද කියලා බේරෙන්නේ. නැත්නම් මේ වැරදි වැඩේ කරලා ඒකෙන් යම්කිසි ප්‍රතිලාභයක් ගන්න හෝ ආස්වාදයක් ගන්න බලාපොරොත්තු වෙනවා. එතකොට නීතියෙන් ඇත්තටම අපි දඬුවම් කළ යුත්තේ මෙන්න මේ තුන්වෙනි කොටාංශයට. නැත්නම් දඬුවම් කරන මට්ටමටපත් වෙන්නේ මෙන්න මේ තුන්වෙනි කොටාංශය. ඒ තමයි චේතනාන්විතව නීතිය කඩන්න උත්සාහ කරන හෝ කඩන පුද්ගලයා. නමුත් ලංකාවේ හෝ ලෝකයේ අනෙක් රටවල් වල හෝ සමාජයේ බහුතරයක් ඉන්නේ මේ පළවෙනි සහ දෙවෙනි කොටාංශය. ඒතර පළවෙනි කොටාංශයට අයිති අය තමයි ප්‍රශස්ත මට්ටමේ අය. දෙවෙනි කොටාංශයට අයිති අය එච්චරම ප්‍රශස්ත නැහැ. නමුත් ඒගොල්ලන්ගෙන් කිසිම හානියක් නැහැ. හැබැයි තුන්වෙනි මට්ටමේ ඉන්න අයගෙන් තමයි හානි සිද්ධ වෙන්නේ. නමුත් නීතිය අවභාවිතා වෙනකොට බලධාරීන් අතරින් ඒගොල්ල පළවෙනි මට්ටමේ සහ දෙවෙනි මට්ටමේ අයටත් මේ නීතිය ගැන කලකිරීමක් අප්‍රසන්නතාවයක් ඇති වෙන ආකාරයෙන් වැඩ කරනවා. මෙන්න මේක තමයි අපි පරිසර නීති ශාස්ත්‍රයේදී උත්පරිම උත්සාහ දරන්නේ නොවෙන්නට වග බලා ගන්නට. ඒ කියන්නේ වෙනත් නීති ශාස්ත්‍රවල මේක වෙනවා කියන එක මම දැකලා තියෙනවා. පරිසර නීති ශාස්ත්‍රය තුළ සමහර ආයතන අපෙන් බලය ලබා දෙන්න කියලා ඉල්ලනකොට අපි විරුද්ධ වෙලා කතා කරන්නේ ඒ ආයතනත් එක්ක තියෙන තරහට නෙවෙයි. ඒ ආයතන අතීතයේදී නීතිය අවභාවිතා කිරීම පිළිබඳව ඉතාමත්ම නරක කල්ක්‍රියාවක් තියෙන අවස්ථාවලදී. මේ පොලිතින් ප්‍රශ්නේදී වුණත් යම් යම් ආයතන කියනවා අපිටත් ඒ වලතල දෙන්න අපිටත් ඒ වලතල දෙන්න කියලා. මම පහුගිය කාලේ හිටපු පරිසර සභාවේදී අපිට ඒ වගේ යෝජනා ඉල්ලීමක් අපි ඒක හේතු සහිතව කියනවා මේ ආයතනයට මේක දෙන එක භයානකයි. නැත්නම් මේ ආයතනයට දුන්නාම මේ කෙරෙහි ජනතාවගේ ඇති වෙන්නේ අප්‍රසන්නතාවයක්, වෛරයක්, කලකිරීමක් මිස ජනතාවට මේ නීතිය පිළිපැදීමේ අවශ්‍යතාවය පිළිබඳව හර්ධයක්මක් ඇති වෙන්නේ නැහැ කියලා. ඒක නිසා අපි නීතිය ක්‍රියාත්මක කරනකොට පරිස්සමෙන් බලන්න ඕනේ. නීතියට මිනිස්සු ගලකොල යුතුයි. නමුත් නීතියට මිනිස්සු වෛර කිරීම හෝ අවඥා කිරීමට හෝ යන තැනට පත් නොවීමට බලධාරීන් වගකිය යුතුයි. අද මේ කතා ටික මට කියන්න සිද්ධ වෙන්නේ නීතිය ගැන කතා කරනකොට නීතිය අද කවදාටත් වඩා අභියෝගාත්මක තත්වයකට පත් වෙලා තියෙන නිසා. මොකද පරිසර නීති ගැන කතා කරන්න නම් අපි දන්නවා නීතිය හරියට ක්‍රියාත්මක වෙන නැත්නම් නීතියේ පාලනය ස්ථාපිත වෙච්ච පරිසරයක් තියෙන්න ඕන. ඒ පරිසරය එහෙම නැත්නම් අපිට පරිසර නීති ගැන කතා කරන්න වෙන්නේ ඒවා කඩ කරන අවස්ථා එකට ගරු කරන අවස්ථාව වලට වඩා වැඩි වෙන තත්වයක. හැබැයි කඩ කරන්නේ සුළු පිරිසක් වුණත් ඒ කඩ කිරීමේ ප්‍රතිඵලය ගොඩක් විශාල නම් ඒකෙන් වෙන්න පුළුවන් අගතිය හුඟක් විශාලයි. මම මේ කියන්නේ හේතු සහිතව අද දවසේ වුණත් අපිට ඒ වගේ නරක සිද්ධීන් පරිසර නීති පිළිබඳව කිසිම තැකීමක් නැතුව ඉඩම් එලි කරන සිද්ධියක් වගේ දේවල් අද දවසෙත් අපිට අහන්නට ලැබුණා. එතකොට මේ කාරණා එක මම තව දෙයක් කියන්න ඕනේ. නීති ගැන කතා කරනකොට ගොඩක් වෙලාවට අපේ මාධ්‍ය අහන කතාවක් තමයි මොනවද තියෙන දඬුවම්. හැබැයි මගෙන් අහුවහම මම කියන්නේ මං ඉන්නේ දඬුවම් ගැන කතා කරන්න නෙවෙයි නීතිය ගැන කතා කරන්න කියලා. මම එහෙම කියන්නේ හේතු තුනක් තියෙනවා. අපි දන්නවා නීතියේ 50 වගන්තිවල දඬන තියෙනවා. හැබැයි මේ දඬනිය ඒ මිනිස්සුන්ට නීතිය කඩ කරාම ලැබෙනවද නැද්ද, නැත්නම් මේ දඬනියද ලැබෙන්නේ මීට වැඩිය වැඩි දඬුවමක්ද කියන එක තීරණය වෙන්නේ ගරු අධිකරණයේ හරහා. ගරු අධිකරණයට ඒකට හේතු වෙන පදනම තමයි චෝදනා පත්‍ර සහ පැමිණිල්ල කියන කාරණා. එතකොට පැමිණිල්ල සහ චෝදනා පත්‍ර දෙකට අවශ්‍ය පදනම හැදෙන්නේ හුඟක් වෙලාවට විමර්ශනයක් කරත් ඒ විමර්ශනයේ ගුණාත්මක තත්ත්වය අනුව. ඒ වගේම ඒ සියලුම දේ තිබිලත් අධිකරණයට පුළුවන් දඬනේ වැඩි කරන්න සමහර අවස්ථාවල නීතියෙන් ඉඩ තියෙනවා නම් ඒ වගේම සමහර අවස්ථාවල සානුකම්පික හේතු මත හෝ වෙනත් හේතු මත හෝ දඬනය අඩු කරන්න හෝ දඬුවම් නොකර අවවාද කරලා පමණක් නවතින්න. ඒක නිසා අපි මෙන්න මේකයි දඬුවම කියලා කියන්න උත්සාහ කරන්නේ නැහැ. මොකද දඬුවම තීරණය කිරීම කරු අධිකරණයේ වැඩක්. හැබැයි පනතේ දඬුවම් තියෙනවා. ඒක අපිට කියන්න පුළුවන්. සමහරවිට ඒක කියන එකත් හොඳ මදි. දැන් ඔයගොල්ලෝ දන්නවා ඇති, ඔබතුමන්ලා දන්නවා ඇති, සිංහරාජ්‍ය සත්ව එකතු කරපුවාට 100,100 ගාණක් එක සැරයක් දඩ ගැහුවා. තවසරයක් 115 ගාණක් දඩ ගැහුවා. ඒ වගේම සතුන් එකතු කරලා අහුවෙච්ච තව විදේශිකයෝ කට්ටියක 134ක් ගැහුවා. දැන් මේවා පනත්වල බැලුවාම එහෙම නෑ. පනත තියෙන්නේ කුමියෙක් මැරුවාම රුපියල් 10,000 ඉඳලා 20,000ක දඬනයක් කියලා. හැබැයි චෝදනා පත්‍රය සහ මේ මරලා තියෙන සතුන් සංඛ්‍යාව වගේ දේවල් මත මෙසේ දඬනය වැඩි කරන්න ඕනේ. ඉතින් ඒක නිසා අපෙන් ඇහුවාම අපි කිව්වොත් මේකට රුපියල් 10,000යි ඉඳලා 20,000යි තියෙන්නේ කියලා අපි වැරද්දක් කරන්නේ. මොකද අධිකරණයට ඕන නම්
මේ වගේ ඒ සත්තු ගාන වැරදි ගාන අනුව දඬණය වැඩි කරන්න පුළුවන්. මේක නිසා අපි දඬුවම් ගැන කතා කරන එක අධිකරණයේ විසින් කරන්න ඕන දෙයකට ඇඟිලි ගහනවා වගේ දෙයක්. ඒක නිසා මම මේක කරන්නේ. මම දැකලා තියෙනවා සමහර අය මාධ්‍ය වලට ආවම සමහර රජයේ නිලධාරීන් යන මං කියන්නේ. ඒගොල්ලෝ දඬණය ලොකු අභි මේ රුචියකින් එහෙම නැත්නම් ලොකු සන්තෝෂයකින් ලොකු අභිමානයකින් කියාගෙන කියාගෙන යනවා. හැබැයි ඒගොල්ලෝ කරන්නේ දෙතුන් පැත්තකින් වරදක්. මං හිතන්නේ මං ඒ හේතු ටික කිව්වා. ඊළඟ කාරණාව තමයි නීතිය දැඩි නැහැ. නීතිය දුර්වලයි වගේ කතාවල් අපි සමාජයෙන් ඇහෙනවා. දැන් නීතිය දුර්වල වෙනවා කියන එකත් එක්ක වෙන්නේ නීතිය සංශෝධනය වෙලා තවත් ටිකක් නීතිය ශක්තිමත් වෙනවා. දැන් ගොඩක් දෙනෙක් ඒකට සන්තෝසයි. මම ඉන්නේ මෙතන උගතෝ කෝටික තත්වයක. ඒක පැහැදිලිව කියන්න ඕනේ. නීතියක් දැඩි වෙනවා නම් නීතිය ක්‍රියාත්මක කිරීමේ සාර්ථකත්වය වැඩි. මේ පැත්තෙන් කෙනෙකුට සන්තෝෂ වෙන්න පුළුවන්. හැබැයි අනිත් පැත්තෙන් නීතියක් දැඩි කරන්න ඕන නම් නීතියක් ශක්තිමත් කරන්න ඕන නම් ඒකෙන් පෙන්නන්නේ යට තියෙන ලොකු ප්‍රශ්නයක්. ඒ ප්‍රශ්නේ තමයි සමාජයේ එන්න 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 නරක තත්වයකටපත් වෙනවා. ඒක නිසා සමාජයේ ආරක්ෂා වෙන්න නම් සමාජයේ යහපත් වෙන්න ඕනේ. සමාජයට යහපත් වෙන්න අවශ්‍ය මඟ පෙන්වීම පද්ධතියට අවශ්‍ය දඬනය නැත්නම් ඒකට අවශ්‍ය පෙළඹවීම තව ටිකක් වැඩි කරන්න ඕනේ කියනවා නම් ඒ කියන්නේ සමාජයේ එන්න එන්න නරක වෙනවා කියන එක. ඒක නිසා පරිසර නීති දිහා බැලුවත් වෙනත් නීති දිහා බැලුවත් ඔබතුමන්ලාට ඔබතුමියන්ලාට පේනවා ඇති හැම සංශෝධනයකින්ම නීති ශක්තිමත් වෙනවා තව තවත්. ඒ කියන්නේ සමාජයේ එන්න එන්න නරක වෙනවා. ඒක නිසා සමාජයට තව තවත් දැඩි නීති දෙන්න ඕනේ. මේක හරියට අර සමහර ලෙඩවල වලට බෙහෙත් මාත්‍රාව එන්න එන්න වැඩි කරන්න ඕනේ. සමහර ලාට ඔය නිදන්ගත රෝග ආබාධ වලදී සරින් සරින් රෝගයට දෙන බෙහෙත් ප්‍රමාණය වැඩි කරනවා අර කලින් ප්‍රමාණය මදි කියලා. අන්න ඒ වගේ එන්න එන්න තත්ත්වය දරුණු වෙනකොට තමයි සමාජයේ දඬුවම් වැඩි වෙන්නේ. ඒක නිසා නීති ශක්තිමත් වෙනවා, දඬන වැඩි කරනවා කියන එක අපි සමාජයේ දිහා බලලා තීරණය කරනවා නම් සතුටු වෙන්න ඕන දෙයක් නෙවෙයි, දුක් වෙන්න ඕන දෙයක්. ඉතින් ඒක නිසා මම මේ ප්‍රශ්නේ දිහා බලනකොට දකින්නේ මේක සතුටු විය යුතු දෙයක් නෙවෙයි, මේක දුක් විය යුතු දෙයක් කියන්නේ. දැන් මේ හඳුන්වා දීමෙන් පස්සේ මම කෙලින්ම පරිසර නීතියට එන්නම්. දැන් අපි හැමෝම කතා කරනකොට කියනවා පරිසරය ආරක්ෂා කිරීම පිළිබඳව. කාටද පරිසරය ආරක්ෂා කිරීමට බාර දීලා තියෙන්නේ? එක පැත්තකින් රාජ්‍ය ආයතන ඉන්නවා පරිසරය ආරක්ෂා කරන්න බැඳිලා ඉන්නවා. වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව ඉන්නවා මේ රටේ ඉන්න සියලුම වනසතුන් වනශාක ඒ වගේම තමන්ගේ බාරයේ තියෙන ආරක්ෂිත ප්‍රදේශ විල්පත්තු ජාතික වන උද්‍යානය විල්පත්තු උතුර අභය භූමිය වගේ දේවල් ආරක්ෂා කිරීමට. ඊළඟට වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව තියෙනවා. ඒ අය බැඳලා ඉන්නවා තමන්ගේ දෙපාර්තමේන්තුවට බාර දීලා තියෙන නැත්නම් වන සංරක්ෂණ ආඥාපනතරතේ ආරක්ෂිත ප්‍රදේශ ලෙස ප්‍රකාශයට පත් කරලා තියෙන සංරක්ෂිත වනාන්තර සහ රක්ෂිත වනාන්තර සහ වෙනත් රජයේ වනාන්තර ආරක්ෂා කරන්නේ. එතකොට විල්පත්තුට උතුරෙන් තියෙන ඔය මරිච්ච කාඩු කල්ලාරු ඒ වගේම ඒ පැත්තේ තියෙන සියලුම වනාන්තර ඒ වගේ දේවල් ආරක්ෂා කරන්නේ වන සංරක්ෂණ ආඥාපනතේ ප්‍රතිපාදන අනුව. මීට අමතරව සිංහරාජය ආරක්ෂා කරන්න තියෙනවා පනතක් ජාතික උරුම වනභූමි පනත කියලා. ඒ වගේ මධ්‍යම පරිසර අධිකාරියට තමයි තියෙන්නේ ජලය වාතය සහ පස කියන කාරණා තුනේ ගුණාත්මය ආරක්ෂා කරන්න ප්‍රධාන වශයෙන්. ඒ වගේම මධ්‍යම පරිසර අධිකාරියටත් බාර දීලා තියෙනවා ජාතික පාරිසරික පනත යටතේ පාරිසරික ආරක්ෂණ ප්‍රදේශ විදිහට නම් කරලා ප්‍රකාශයට පත් කළ තියෙන ප්‍රදේශවල ආරක්ෂාව සහ පරිසර තත්ත්වය ආරක්ෂා කරගෙන යාමට. ඊළඟට දීවර හා ජලජ සම්පත් පනතෙනුත් යම් යම් ප්‍රතිපාදන තියෙනවා. දීවර සම්පත් නැත්නම් ජලජ සම්පත් මත්ස්‍යයන් ආරක්ෂා කර ගැනීම සඳහා. ඒ වගේම වෙරළ සංරක්ෂණ පනතෙන් වෙරළ කලාපය ආරක්ෂා කර ගැනීමේ ප්‍රතිපාදන වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවට බාර දීලා තියෙනවා. ඒතකොට මේ රජයේ ආයතන වලට බාර දීලා තියෙන යුතුකම. ඒක රජයෙන් පිට අයගේ යුතුකම හා වගකීම කැබඳුද කියන කාරණාව බලන්න ඕනේ. ඒතකොට රාජ්‍ය ආයතන වලට මේ වගකීම සහ බලතල පැවරෙනකොට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 27 වෙනි ව්‍යවස්ථාවේ 14 වෙනි අනුව්‍යවස්ථාව නැත්නම් 14 වෙනි පරිච්ඡේදය තමයි බාර දෙන්නේ. ඒ තමයි රජයේ විසින් ජනතාවගේ නැත්නම් ප්‍රජාවේ යහපත වෙනුවෙන් පරිසරය ආරක්ෂා කිරීම, සංරක්ෂණය කිරීම සහ සංවර්ධනය කිරීම කළ යුතුයි කියලා බාර දීලා තියෙනවා. ඒක පැත්තක්. දෙවෙනි කාරණාව තමයි කාටද එතකොට ජනතාවගේ මේක ආරක්ෂා කරලා දෙන්න බලතල තියෙන්නේ. නැත්නම් කවුද මේක ජනතාවගේ පැත්තෙන් කරන්න ඕනේ කියලා. දැන් මෙතනදී සමාජයේ තව දුර්මතයක් තියෙනවා. මේ සමාජයේ පරිසරය ගැන කතා කරන පරිසරය ආරක්ෂා කරගන්න වැඩ කරන අයට පරිසර වේදියෝ කියලා නමක් දාලා තියෙනවා. දැන් අපිටත් එහෙම තමයි සමාජය කියන්නේ. මටත් එහෙම තමයි සමාජය කියන්නේ. හැබැයි මම මාව පරිසර වේදියෙක් කියලා
හඳුන්වා ගන්නේ නැහැ. හැබැයි පරිසර ක්‍රියාකාරකයක් කියලා හඳුන්වා ගන්නවා නම් ඒක ඊට වැඩිය ටිකක් නිවැරදි. පරිසර වේදියෙක් කියන්නේ පරිසරය ගැන උනන්දු වෙන කෙනෙක් කියන එක. ඒක අපි උනන්දු වෙනවා තමයි. හැබැයි ලංකාවේ පරිසරය ආරක්ෂා කිරීමේ වගකීම හෝ යුතුකම මේ පරිසර වේදීන්ට හෝ පරිසර ක්‍රියාකාරීන්ට බාර දීලා නැහැ. එහෙම බාර දෙන්නේ එහෙම වෘත්තියකුත් නැහැ. එහෙම පලියක් ගෙවන්නෙත් නැහැ. එහෙනම් කාටද මේක බාර? අනුකම් ව්‍යවස්ථාවේ 28 වෙනි ව්‍යවස්ථාවේ ඊ ඡේදය ගත්තාම පැහැදිලි ඒ තමයි සෑම පුරවැසියෙක්ම පරිසරය ආරක්ෂා කිරීමට බැඳිලා ඉන්නවා. එතකොට සෑම පුරවැසියෙකුටම යුතුයකමක් හා වගකීමක් තියෙනවා පරිසරය ආරක්ෂා කරන්න. ඒ නිසා මේ කතා කරන මට වගේම මේ සමන් දෙන ඔබ සියලු දෙනාටත් ඒ වගේම අපෙන් පිට මේ රටේ ඉන්න සෑම රටවැසියෙකුටමත් එක සමාන අයිතිවාසිකමක් එක සමාන යුතුයකමක් හා වගකීමක් තමයි බාර දීලා තියෙන්නේ පරිසරය ආරක්ෂා කරගන්න. එතකොට අපි මේ යුතුයකම හා වගකීමේ අනිත් පැත්තෙන් අපිට යම්කිසි බලයක් තියෙනවා අයිතියක් තියෙනවා වගකීමක් තියෙනවා යුතුයකමක් තියෙනවා කියන එකේ අනිත් පැත්ත තමයි යම්කිසි අයිතියක් තියෙනවා පරිසරය වෙනුවෙන් හඳුනාගන්න පරිසරය වෙනුවෙන් කතා කරන්න කටයුතු කරන්න කියන එක තමයි අපි අපේ ශක්තිය විදිහට පාවිච්චි කරන්නේ. එතකොට අපි පාවිච්චි කරන ශක්තිය මේ අමුතු ශක්තියක් නෙවෙයි මේ රටේ හැම පුරවැසියෙකුටම රජයෙන් දීපු බලයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 28 වෙනි ව්‍යවස්ථාව අනුව අපි පාවිච්චි කරනවා පරිසරය ආරක්ෂා කිරීමට අපිට කතා කරන්න අයිතියක් තියෙනවා කියලා. ඒතර මේ අයිතිය කාටද තියෙන්නේ? සමහර අය හිතනවා මේක මේ ප්‍රාදේශීය අයිතියක් කියලා. සමහර අය මම අහලා තියෙනවා මාධ්‍යවල කියනවා මේක ගැන කතා කරන්නේ කොළඹ ඉන්නා කියලා. හරි කමක් නැහැ. මේ රටේ කොනෑම තැනක ඉන්න ඕනෑම කෙනෙකුට මේ රටේ තවත් ඕනෑම තැනක තියෙන ප්‍රශ්නයක් කතා කරන්න ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 28 වෙනි ව්‍යවස්ථාව අනුව සම්පූර්ණයෙන්ම අයිතියක් තියෙනවා. ඒක එහෙම නැති කරන්න කාටවත් බෑ. තාර්කිකව කියන්න පුළුවන් අපේ ප්‍රශ්න ගැන අපි තමයි දන්නේ කියලා වෙන්න පුළුවන්. එහෙම වෙනවා. නමුත් ඒකෙන් අදහස් වෙන්නේ අනික් අයට ගැන යමක් කතා කරන්න බෑ කියලා. ඒ මොකද ලංකාවේ සෑම කෙනෙකුටම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තමයි අපේ උත්තරීතර නීතිය. උත්තරීතර නීතියෙන් බාර දීලා තියෙනවා. ඒතකොට මේ වගන්ති දෙක නැත්නම් මේ 27 වෙනි ව්‍යවස්ථාව සහ 28 වෙනි ව්‍යවස්ථාව අනුව පරිසරය ආරක්ෂා කරගන්න තියෙන කාරණා දෙක එකතු කරාම අපිට පේනවා රජයට සහ ජනතාවට පරිසරය ආරක්ෂා කිරීමේ සමබාරකාරීත්වයක් බාර දීලා තියෙනවා. මේක ගැන මම වැඩි කතා කරන්නේ නැහැ. මේ සමබාරකාරීත්ව න්‍යාය කියන එක ලෝකයට හඳුන්වලා දීලා තියෙන්නේ ශ්‍රී ලංකාවෙන් ඒක ගොඩක් අය දන්නේ නැහැ. ඒක කොච්චර නරක විදියට නොදන්නවද කියනවා නම් ගොඩක් වෙලාවට ජනතාවත් මේ ගැන දැනුවත් නැති හින්දා ඉදිරියට එන්නේ නැහැ. සමහර වෙලාවට වෙන හේතු වලට ඉදිරියට එන්නේත් නැහැ. අනිත් පැත්තෙන් රජයන් මේ තමන්ගේ යුතුයකම හා වගකීම සම්පූර්ණයෙන් උල්ලංඝනය කරලා මේ ජනතාවගේ යහපත සඳහා පරිසරය ආරක්ෂා කරන්නට බැඳිලා ඉන්න රජයන් අන්තර්ජාතික තලයට ගිහින් එක එක පොරොන්දු දීලා එනවා. මේ ලංකාව ඇතුලේ කරන්නේ ඒකේ සම්පූර්ණ ප්‍රතිවිරුද්ධ දේ වෙන්න පුළුවන්. එහෙම වෙලා අවස්ථාවල් ගොඩක් තියෙනවා. අපි දකිනවා පිටරටවල් වලට ගිහින් පරිසරය ගැන ලොකු ප්‍රකාශන කියලා එනවා. අමාත්‍යවරු, ජනාධිපතිවරු, අගමැතිවරු මං කියන්නේ මේ කාර ගැනත් පොදුවේ. නමුත් මේ රටේ ඇතුවිල්ලා කරන්නේ කතා කරන්නේ ක්‍රියාත්මක වෙන්නේ වෙන මට්ටමකින්. දැන් අද ලෝකයේ පුරා පරිසරය ගැන කතා කරනකොට අපිට දකින දෙයක් තමයි පරිසරය අද වෙන කවදාටත් වඩා විනාශ වීමේ අභියෝගයක් ඉදිරියේ ඉන්නවා. මේක මේ ලංකාවේ පැත්තෙන් ගත්තත් එකයි ලෝකයේ පැත්තෙන් ගත්තත් එකයි. සත්තුන්ගේ ශාකවල පැත්තෙන් ගත්තොත් වඳ වී යෑමට තර්ජනයට ලක් වෙනවා. විශේෂයෙන් ආවේනික සතුන් ආවේනික ශාක. ඒ වගේම පරිසර පද්ධති බිඳවැටීමට ලක් වෙනවා. සමහරట్లాට සම්පූර්ණයෙන් විනාශ වෙලා බිඳවැටලා ගිහින් තියෙනවා. ඊළඟට පරිසර දූෂණය වගේ ප්‍රශ්න මිනිසුන්ගේ ශරීර සෞඛ්‍යයටත් අහිතකර ආකාරයෙන් එන්න එන්න වැඩි වෙනවා. එතකොට මේව නවත්තන්න නීතියට යම්කිසි විශාල කාර්යභාරයක් තියෙනවා. හැබැයි නීතියට විතරක් මේ දේ කරන්න බෑ. මේක රාජ්‍ය ප්‍රතිපත්තියෙන් මිනිසුන්ගේ වත්පිළිවත් වලින් මිනිසුන්ගේ ශක්තියෙන් මේ හැම දෙයකින්ම තමයි මේක අනිත් පැත්ත හරවන්න වෙන්නේ. ඒ වගේම මේකේ නරක පැත්තක් තියෙනවා. මේක මේ අද දවසේ කතා කරන්න මට කියන්නේ විදුහල්පතිතුමන්ලාට සතුමියන්ට නිසා මේක මම එක ටිකක් අවධාරණයෙන් කරන්න ඕනේ. අපේ පරම්පරාවට වඩා පහළ පරම්පරාව පරිසරය ගැන සංවේදීතාවයේ වැඩි. ඒක එලිපිට කතා නොකරට අපි හුඟක් වෙලාවට දකිනවා අපිට අපේ මේ කාලේ ඒ කියන්නේ අවුරුදු 16 18 නැත්නම් 25 20 කට්ටිය අපේ වයසේ අපි ඒ වයසේ ඉන්නවට වැඩිය මේව ගැන දැනුවත්. සමහර විට ඒ අල තියෙන අලුත් සංවේදන පහසුකම් නිසා අලුත් තාක්ෂණ නිසා වෙන්නට පුළුවන්. මොන හේතුව නිසා හරි මේක අද දකින ගොඩක් අයට පරිසරය ගැන දකින වෙලාවට එන්නේ හොඳ දේවල් ලස්සන දේවල් නෙවෙයි නරක දේවල් උදේ ඉඳලා රෑ වෙනකම්. ලෝකේ වෙන රටවල් වලින් එන්නේත් එහෙමයි ලංකාවෙන් ගොඩක් වෙලාවට එන්නේ නරක ප්‍රවෘත්ති.
කෙනෙක් කියන්න පුළුවන් මේක නරක ප්‍රවෘත්ති එන්නේ නරක හින්දා කියලා. ඒකත් යම්කිසි සත්‍යයක් තියෙනවා නැත්නම්. නමුත් අනිත් පැත්තෙන් අපි ගත්තහම නරක ප්‍රවෘත්ති වලට යම්කිසි එක විෂයක් සම්බන්ධයෙන් ඕනාවට වැඩිය ලක්වීම මිනිස්සු මානසික අවපාතයකට ලක්වීමට හේතු වෙනවා. දැන් පරිසරික හේතුන් ගැනීම නැත්නම් පරිසරික ප්‍රවෘත්ති වලින් මෙසේ මිනිස්සු පීඩාවට පත් වෙනවා නම් මානසිකව ඒ මානසික තත්ත්වයේද ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙනවා. විශේෂයෙන්ම ජෙනරේෂන් ඉසෙඩ් කියලා කියන නැත්නම් ඉසෙඩ් පරම්පරාව කියන ඔය අවුරුදු 25ට විතර අඩු මේ කියන්නේ 1990 දශකයේ ඉඳලා ඉපදිච්ච අයගෙනුත් විශේෂයෙන් 1995 න් පස්සේ ඉපදිච්ච පිරිස ගැන අධ්‍යයනයන් කරලා තියෙනවා. ඒ අනුව දැනට පරීක්ෂණ පත්‍රිකා ගණනාවක් මම කියවලා තියෙනවා. ඒ තමයි ඒ අය මේ පරිසරික ප්‍රශ්න ගැන පීඩාවට පත් වීම සංවේදීතාවයේ වැඩි නිසා වැඩියෙන් සිද්ධ වෙනවා. मानसिक तत्व मानसिक आंतियानी प्रधान विषय कंडलाजिकल ग्रीफ एनवायरमेंटल ग्रीफ सिंगल वचने पारिसरिक संतापे संतापे खनगाट सिद्धी समुच्चय मानसिक तत्व समारोह मानसिक अवपाते डिप्रेशन दखिन अवस्था මෙකදීන ඛේදවාචකය තමයි ලංකාවෙත් මට හම්බ වෙලා තියෙනවා මේ පරිසරය ගැන ගොඩක් කතා කරන අය අතරින් නෙවෙයි පිට අය genut පරිසරික සංතාපයට පත්විච්ච ගොඩක් පිරිසක් ඒ වගේම මේ විශාලම පිරිස ඉන්නේ අර මම ඉස්සෙල්ලා කිව්වාගේ අවුරුදු 30ට අඩු නැත්නම් 25ට අඩු වයස් කාණ්ඩේ මට හම්බ වෙච්ච පොඩිම එක්කෙනා අවුරුදු 16ක පාසල් දැරියක් මම ප්‍රදේශය කියන්නේ ඒක කියන එක හොඳ නැහැ උද්ගලයන්ව හඳුනා ගැනීමට කෙනෙකුට උදව් කරන්න බෑ මේ වගේ දේවල් වලදී. නමුත් මට වයස විතරක් කියන්න මම එයාගෙන් අවසරය ගත්තා අවුරුදු 16යි මේ අවුරුද්දට. ඉතින් හිතන්න ඒ වයසක අය මේ ගැන උදේ ඉඳලා රෑ වෙනකම් වරින් වර දකින ප්‍රවෘත්ති නිසා මේ දේ වෙලා තියෙනවා. මම කතා කළා තමයි ඒක හොයාගත්තේ. මෙයාට නැත්තම් හොඳට පරිසරය ගැන කටයුතු කරපු කෙනෙක් හදිසියෙම මානසික අවපාතයකට ලක් වෙලා බෙහෙත් ගන්න යනවා කියලා ගිහින් තිබුණා. නමුත් මේක ඇත්ත කතාව මේ මානසික අවපාතයේ විදිහට මනෝවෛද්‍යවරු දැක්කේ හරියට මේක ගැන ගැඹුරෙන් විග්‍රහ කරනකොට මොකද ඒගොල්ලෝ අහන්නේ මොකද්ද උනේ කියලා. ඒගොල්ලෝ අහන්නේ කොහොමද ඔයාලට දැනෙන්නේ මොකද්ද දැනෙන්නේ කියලා හැම විතරයි. ඒකට හේතුව බලනකොට තමයි තේන්නේ. එයා මේ පාරිසරික විනාශය පිළිබඳව ගොඩක් දැනුවත් ළමෙන්, ගොඩක් සංවේදී ළමෙන්. එයා ගොඩක් වෙලාවට විදේශීය රටවල් වල තියෙන දේවල් බලනවා, ලංකාවේ ප්‍රවෘත්ති වලින් පත්තරවලින් උත් බලනවා. ටික දවසක් යනකොට මෙයා දන්නේ නැතුව මේ තත්ත්වෙට පත් වෙලා. ඒකට එයා පරිසරය ගැන मेडिहत व्याकरण पटंग अवरुद दाहे दाहे काले इता हों मंगोडक सतुट ये वगे धर इन नमुते धर्व अंत विन अखरत अभ्यमतीलकिली मंगोडक कथा करोट परसर्गीन वटिना संपत् बंधव वटिना कम पिली बंधव अभी आवेनिक संपत् पिली बंधव यम किसी वटिना कमक आरोपणे वेन विधियत नम वटिना कमक एन विधियत कथा कर उत्सुक वेनवा मुकद දුක ගැන කතා කරලා වැසනේ ගැන කතා කරලා මිනිසුන්ව පොළඹවා ගන්නකොට අපිට මෙන්න මේ වගකීම ගැනත් හිතන්න වෙනවා. ඒක නිසා ඊට වැඩිය වෙනස් පැත්තකින් ජනතාව මෙහෙවන්න මම උත්සාහ කරනවා. ඒක නිසා මගේ ওই Facebook අවකාශයේ වගේ දේවල් වල වුණත් ඔබ දකින්නවා ඇති බැලුවා ඇයි ඔබතුමන්ලා මේ මම ගොඩක් කලකට කතා කරන්නේ සත්තු ගැන, ශාක ගැන, පරිසර පද්ධති ගැන, ඒ වගේ දේවල් ගැන වැසන ගැන කතා නොකරනවා නෙවෙයි. නමුත් ඒක වරින් වර බොහොම පරිස්සමෙන් කරන දෙයක්. දවස ගානෙම වැසන ගැන මම කතා කරන්නේ නැහැ. එතකොට මේ ටික මම පොඩ්ඩක් කියන්න හිතුවේ මෙතන ඉන්නේ දරුවන්ව මෙහෙවන අනාගත පරපුරු මෙහෙවන නියමුවන් පිරිසක් නිසාවෙන් මගේ මාතෘකාවෙන් පොඩ්ඩක් එළියට ගිහින්. දැන් ආපහු අපි යමු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ඒ ලැබිච්ච වටිනාකමත් එක්ක මේ රටේ පරිසරක නීති සකස් කරලා තියෙන ආකාරය පිළිබඳව බලන්න. අපේ පහසුව සඳහා අපි පරිසර නීති ආයි බෙදනවා. ජීවි පරිසරය ආරක්ෂා කරගැනීමට තියෙන නීති සහ අජීවි පරිසරය ආරක්ෂා කරගැනීමට තියෙන නීති කියලා. ඉතින් අජීවි පරිසරය ආරක්ෂා කරගන්න තියෙන නීති ප්‍රධාන වශයෙන් ගත්තම වාතය ආරක්ෂා කරගන්න තියෙන අනපනත්, ජලය ආරක්ෂා කරගන්න තියෙන අනපනත්, ඒ වගේම පස ආරක්ෂා කරගන්න තියෙන අනපනත් විදිහට තමයි දකින්නේ. ඒ වගේම ජීවි සම්පත් ආරක්ෂා කරගන්න තියෙන නීති දිහා බැලුවහම අපිට පේනවා වන සතුන් වන ශාඛා ආරක්ෂා කරගන්න තියෙන නීති එක පැත්තකිනුත් ගෘහාසිත සතුන් සහ ශාඛා ආරක්ෂා කරගන්න තියෙන නීති අනිත් පැත්තෙනුත් ඒ වගේම මීට පරිබාහිරව අපිට ඕනනම් පරිසර නීති විදිහට බලන්න පුළුවන් මිනිසයාට ජීවත් වීමට සුදුසු පරිසරයක් ඇති කිරීමට සමහර
දේවල් බාධාවක් වෙනවා නම් අන්න ඒ බාධා වලින් සමාජය ආරක්ෂා කර ගන්න තියෙන නීති විශේෂයෙන් මහජන පීඩා වැළැක්වීම සඳහා තියෙන නීති තමයි මම මේ තුන්වෙනි කොටසට දකින්නේ. එතකොට මම ආරම්භයේදී කිව්වා පරිසර නීති සමහර ඒවා තියෙනවා දණ්ඩනීය නිවේයි පෙරදරි කරගෙන තියෙන්නේ වරද නිවැරදි කරගන්න. එහෙම නැත්නම් වරදක් සිදු වෙනකොට ඒක කළ යුතු පුද්ගලයා කරන්නේ නැත්නම් එයාට දඬුවම් කරනවා වෙනුවට රාජ්‍ය ආයතනයක් කරහා මැදිහත් වෙලා මේ වරද නිවැරදි කිරීමට තමයි මේ පරිසර නීති තියෙන්නේ. ඒකට මම දෙන උදම උදාහරණ දෙකක් තියෙනවා. එකක් තමයි චාකා ආරක්ෂක පනතේ තියෙනවා. යම් කිසි වෙලාවක පරිබෝධකයෙක් තමන්ගේ භූමිය තුල ඉන්නවා කියලා දැනගත්තාම කෘෂිකර්ම අධ්‍යක්ෂක ජෙනරාල්තුමාට පුළුවන් මේ පුද්ගලයාට නියෝගයක් නිකුත් කරන්න මේ තමන්ගේ පරිසරය තුල ඉන්න පරිබෝධකයා විනාශ කරන්න. පරිබෝධකයා ශාකයක් වෙන්න පුළුවන් සතෙක් වෙන්න පුළුවන් පල්පලැටියක් වෙන්නත් පුළුවන්. එතකොට ඒ වෙලාවේ යා ඒක කරන්න මොන හේතුවක් නිසා හෝ අසමත් වෙනවා නම් එයාට නඩුවම් කරන්න උසාවියේ නඩු දාන්න නැහැ. කෘෂිකර්ම අධ්‍යක්ෂක තුමාට පුළුවන් තමන්ගේ නිලධාරීන් දාලා මේ දේ නිවැරදි කරන්න. ඊට පස්සෙත් මේ පුද්ගලයා මේකෙන් පස්සේ ඒ යන වියදම කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ඒ නිලධාරීන් විසින් කරන තක්සේරු අනුව තක්සේරු කරලා යාට බාර දෙනවා. ඒ මුදල යා ගෙවන්න බැදිලා ඉන්නවා. ඒ මුදලත් යා ගෙවන්න ප්‍රතික්ෂේප කරොත් විතරක් මේ මුදල ලබා ගැනීම සඳහා අදාළ පුද්ගලයාව අධිකරණයක් විදිහට ගෙනියනවා. ඒක තමයි එක ක්‍රමයක් මේකේ තියෙන. අනික් උදාහරණය තමයි පාංශු සංරක්ෂණ පනත යටතේ පාංශු කාදණයට ලක් විය හැකි ප්‍රදේශයක් හෝ දැන් අද නීතිය හැටියට කියන්නේ පාංශු සංරක්ෂණ ප්‍රදේශයක් විදිහට නම් කරපු ප්‍රදේශයක් තුල යම්කිසි පාංශු සංරක්ෂණ ක්‍රියාවලියක් හෝ පාංශු කාදණයේ වැළැක්වීමේ ක්‍රියාවලියක් හෝ ගත යුතුයි කියලා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ජෙනරාල්තුමාට හිතනවා නම් එවැනි අවස්ථාවකදී පුද්ගලයාට නියෝගයක් දෙන්න පුළුවන් මෙන්න මේ කියන පියවර වහාම ගන්න කියලා. මොන හේතුවක් නිසා හරි මේ පියවර ගැනීමට ඔහු අසමත් වෙනවා නම් ඔහුට දඬුවම් කරන්නේ නැහැ. ඉස්සෙල්ලා කිව්වා වගේ තමන්ගේ නිලධාරී දාලා හෝ තුන්වෙනි පාර්ශවයක් කරා හෝ අධ්‍යක්ෂ ජෙනරාල්තුමාට පුළුවන් මේ ගත යුතු පාංශු සංරක්ෂණ ක්‍රියාවලිය හෝ පාංශු කාදන වැළැක්වීමේ ක්‍රියාවලිය ක්‍රියාත්මක කරන්න පෞද්ගලික ඉඩමක වුණා. හැබැයි ඊට පස්සේ ඉඩම් හිමියා හෝ ඉඩමේ බදුකරු හෝ එහෙම නැත්නම් ඉඩම භුක්ති විඳින පුද්ගලයා හෝ මේ මුදල ගෙවන්න බැඳිලා ඉන්නවා අපහු කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට. ඒක දෙන්නේ නැත්නම් විතරක් අධිකරණයට යන්න. මෙන්න මේ තුන්වෙනි ක්‍රමවේදය මේ පරිසර නීතිවල අනන්‍ය නැත්නම් පරිසර නීතිවලට සුවිශේෂී දෙයක්. මේ වගේ දෙයක් ඇත්තටම කරන එකෙන් පේනවා නීතියේ බලය තියෙන්නේ දණ්ඩනීය විනුවෙන් නෙවෙයි නීතියට අවශ්‍ය වෙන්නේ යම්කිසි වරදක් නොවන තත්ත්වයට හෝ එහෙම නැත්නම් ඒක නිවැරදි කර ගැනීමට අවශ්‍ය ක්‍රියාමාර්ගයේ හැකියතා කඩිනමින් ලබා ගැනීමේ ක්‍රමවේදයක් කියන එක. සමහර වෙලාවට වෙනත් පරිසර නීතිවලටත් අපිට මේක ගෙනියන්න ඉදිරියේදී පුළුවන් වේවි. ඒක නිසා මේක මම දකිනවා පරිසර නීතිවල තියෙන සොයිශේෂී ගුණාංගයක් විදිහට. දැන් අපි ආපහු පරිසර නීතිවලට ආවොත් අපි ගොඩක් වෙලාවට අද සමාජයේ දකින්නේ පරිසර පද්ධති විනාශ කරන ප්‍රශ්න. ඒ කියන්නේ වනාන්තර විනාශ කරන දේවල්, එහෙම නැත්නම් පරිසර පද්ධති විනාශ කරන දේවල්. එතකොට මේ පරිසර පද්ධති ආරක්ෂා කර ගැනීම සඳහා මම ඉස්සෙල්ලා කිව්වා වගේ ප්‍රධාන වශයෙන් මේවා ආරක්ෂා කරගන්නේ වනසත්වා වෘක්ෂලතා ආරක්ෂා කිරීමේ ආඥාපනතෙන්. මම ඒක ගැන විශේෂයෙන් කියන්නේ විල්පත්තු ජාතික වනෝද්‍යානයේ ප්‍රකාශයකට පත් කරලා තියෙන්නේ වනසත්වා වෘක්ෂලතා ආරක්ෂා කිරීමේ ආඥාපනතේ යටතේ තමයි. ඊට අමතරව වන සංරක්ෂණ ආඥාපනතනුත් සමහර වනාන්තර ආරක්ෂා වෙනවා. ඒකින්දත් ඒකත් අපිට වැදගත් වෙනවා. මොකද විල්පත්තුවට උතුරෙන් තියෙන වනාන්තර විශේෂයෙන් මාවිල්ලු රක්ෂිතය වගේ දේවල් ආරක්ෂා කරලා තියෙන්නේ වන සංරක්ෂණ ආඥාපනතේ ප්‍රතිපාදන අනුව හින්දා. එතකොට ලංකාවේ පරිසර පද්ධති වල තියෙන පරිසරික සේවාවන් ආරක්ෂා කර ගැනීම සඳහා අපිට අද පාවිච්චි කරන්න වෙන ප්‍රධාන මෙවලම් දෙක තමයි වනසත්වා වෘක්ෂලතා ආරක්ෂා ක්‍රීමේ ආඥාපනත සහ වන සංරක්ෂණ ආඥාපනත. මේ අතරම මම කලින් කිව්වා වගේ ජාතික පරිසර පනතෙන් සමහර ප්‍රදේශ පරිසරික සංරක්ෂණ ප්‍රදේශ කියලා නම් කරලා තියෙනවා. ලංකාවේ දැනට එහෙම ප්‍රදේශ 10ක් නම් කරලා තියෙනවා. ඒවැයි පාලනය සම්බන්ධයෙන් ප්‍රධාන වගකීම් දීනේ මධ්‍යම පරිසර අධිකාරිය. හැබැයි ප්‍රධාන වශයෙන් පරිසර පද්ධති ආරක්ෂා කරලා තියෙන්නේ මෙන්න මේ ඉස්සලා කියපු 52 යටතේ. මීට අමතරව දීවර හා ජලජ සම්පත් පනතනුත් පුළුවන් දීවර රක්ෂිත කියලා දීවර සම්පත් තියෙන ප්‍රදේශ ආරක්ෂා කරන්න. හැබැයි ලංකාවේ තාම මේව එකක්වත් ප්‍රකාශයට පත් කළා නැහැ. ඒ වගේම වෙරළ සංරක්ෂණ පනතට මීට අවුරුදු 10කට ඉස්සෙල්ලා නැත්නම් 2011 වර්ෂයේ ගෙනපු සංසෝජනයකින්
තමන්ට පුළුවන් කරලා තියෙනවා සංරක්ෂණ ප්‍රදේශ නම් කරලා ඒවා ආරක්ෂා කරගන්න වෙරළ කලාපය තුල විතරයි හැබැයි හැබැයි අවුරුදු 10ක් ගිහිනුත් එකම ප්‍රදේශයක්වත් තාම ආරක්ෂා කරන්න නම් කරලා නැහැ ඒ පනතේ යටතේ. ඒකට හේතුව ඇයි කියන්නේ මම දන්නේ නැහැ. නමුත් සමහර වෙලාවට ඒ පනතට වැඩිය වන සංරක්ෂණ ආඥා පනතේ යටතේ හෝ එව නැත්නම් වන සත්ව වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනතේ යටතේ හෝ මේ ප්‍රදේශ ආරක්ෂා කරන එක වඩා ශක්තිමත් නීතිමය තත්වයක් ගෙනීමක් හිඳ වෙන්න ඇති. ඒවා ඒ විදිහට සිද්ධ වෙන්නේ. මම ඒක වරදක් විදිහට දකින්නේ නැහැ. මට ඕනේ මේ රටේ පරිසරය අනාගත පරපුර වෙනුවෙන් ආරක්ෂා කරලා දෙන්නට මොනවා හරි මෙවලම් තියෙනවා නම් එයින් වඩා සාර්ථක ක්‍රමවේදය ඉදිරියට යනවා දකින්න. ඒක නිසා මම දකිනවා පෞද්ගලිකව වන සංරක්ෂණ ආඥාපනත සහ වන සත්ව වෘක්ෂලතා ආරක්ෂක ආඥාපනත තමයි මේකට වැදගත් වෙන්නේ. එතකොට අපි විල්පත්තු ජාතික වනෝද්‍යානය ගත්තොත් විල්පත්තු ජාතික වනෝද්‍යානය. ජාතික වනෝද්‍යාන කියන්නේ ජාතික රක්ෂිත කොටස් හතක් තියෙනවා. මේ කොටස් හතෙන් එක කොටසක් විතරයි. එතකොට ජාතික රක්ෂිත විදියට යම්කිසි ප්‍රදේශයක් ප්‍රකාශයට පත් කරන්නේ වන සත්ව වෘක්ෂලතා ආරක්ෂා කිරීමේ ආඥාපනතේ දෙවෙනි වගන්තිය යටතේ. හැබැයි මේක දැඩි ස්වභාවික රක්ෂිතයක් නැත්නම් තහනම් කලාපයක් විදියට නම් කරන්නත් පුළුවන්. ලංකාවේ තනට තියෙන තහනම් කලාප තුනයි රිටිගල, යාල සහ හග්ගල කියන ස්ථාන තුන. එතකොට දැඩි ස්වභාවික රක්ෂිතයක් නැත්නම් තහනම් කලාපයක් ලෙස ප්‍රදේශයක් නම් කරාම ඒ ප්‍රදේශය තුළට මිනිසුන්ට සාමාන්‍යයෙන් නැරවන්න ඇතුල් වෙන්න බෑ. ඒකට යන්න පුළුවන් විද්‍යාත්මක පර්යේෂණයක් කරන්න හෝ එහෙම නැත්නම් නිල රාජකාරියක් ඉෂ්ට කරන නිලධාරියෙකුට හෝ විතරයි. එතකොට කෙනෙක් අහන්න පුළුවන් ප්‍රශ්නයක් තියෙනවා. එහෙමනම් අපි රිටිගල යනවා කියලා යන්නේ කොහාටද? අපි යාල යනවා කියලා යන්නේ කොහාටද? අපි හග්ගල යනවා කියලා යන්නේ කොහාටද කියලා. මේකට තියෙන උත්තරය තමයි අපි රිටිගල කියලා යන්නේ රිටිගල තානම් කලාපයට නෙවෙයි ඊට යබදෝ තියෙන පුරාවිද්‍යා රක්ෂිතයට. ඔබතුමන්ලා ඔබතුමියන්ට කවුරු හරි රිටිගල ගියා නම් යනකොට පේනවා සමහර තැන්වල නාම පුවරු තියෙනවා. තානම් කලාපයක ඇතුල් වීම තහනම් කියලා කියන්නේ අර දැඩි ස්වභාවික රක්ෂිතේ මායිමේ තමයි ඒව ගහලා තියෙන්නේ. එතකොට අපි හග්ගල කියලා යන්නේ හග්ගල උද්භිත උද්‍යානයට. ඒ උද්භිත උද්‍යානයට ඉහළින් තියෙන වනාන්තර කොටස තමයි හග්ගල දැඩි ස්වභාවික රක්ෂිතය වෙන්නේ. එතකොට අපි යාල කියලා යන්නේ ඇත්තටම රුහුණු ජාතික වනෝද්‍යානයේ පළවෙනි කොටසට සහ දෙවෙනි කොටසට අයිති කොටස් වලට. නමුත් මේ යාල දැඩි ස්වභාවික රක්ෂිතය තියෙන්නේ මේ පළවෙනි සහ දෙවෙනි කොටස් වලට ඇතුළෙන් එක පැත්තකින් මණික් ගඟට මායින් වෙලා එක පැත්තකින් කුඹුක්කම් වලට මායින් වෙලා ඒ ලොකු ප්‍රදේශයක් තියෙනවා. ඒක නිසා ඒ ප්‍රදේශයට අපිට යන්න දෙන්නේ. එතකොට අපි යාල කියලා ඇත්තටම යන්නේ රුහුණු ජාතික වනෝද්‍යානයේ පළවෙනි සහ දෙවෙනි කොටස් වලට අයිති යම්පිසි ප්‍රදේශයක් තුළට විතරයි. නිසා මේ සාමාන්‍යයෙන් ව්‍යවහාරයේ තියෙන දේට වැඩිය ටිකක් වෙනස් දෙයක් තමයි අපි නීත්‍යානුකූලව මේක තියෙන සත්‍යය පිළිබඳව අධ්‍යයනය කරනකොට පේන්නේ. මේක නිසා අපි යාල යනවා කියලා යන්නේ රුහුණු ජාතික වනෝද්‍යානයට, අපි හග්ගල යනවා කියලා යන්නේ හග්ගඩ උද්භිද උද්‍යානයට, අපි රිටිගල යනවා කියලා යන්නේ රිටිගල පුරාවිද්‍යා රක්ෂිතයට. නමුත් මේ තැන් තුනේ තියෙන දැඩි ස්වභාවික රක්ෂිත වලට සාමාන්‍යයෙන් අපිට ඇතුල් වෙන්නට දෙන්නේ නැහැ. විද්‍යාත්මක පරීක්ෂණයක් කරන්න විතරයි සාමාන්‍ය ජනතාවට ඇතුල් වෙන්න පුළුවන්කම තියෙන්නේ. එතකොට ඊළඟ කොටාෂය තමයි ජාතික රක්ෂිත කියන කොටසේ මම කිව්ව හතක් තියෙනවා වර්ග කියලා. දෙවෙනි කොටස තමයි ජාතික උද්‍යාන කියන කාණ්ඩය. ජාතික උද්‍යාන නරඹන්න යන්න කෙනෙකුට අවතිය තියෙනවා. ජාතික උද්‍යානයක් තුළට යන්න පුළුවන් කෙනෙකුට නරඹන්න. ඒ වගේම නරඹන්න යන පුද්ගලයා විද්‍යාත්මක හේතු වලට කරන නිරීක්ෂණ වලට යන්න පුළුවන්, ඡායාරූපකරණේ වගේ දෙයකට යන්න පුළුවන්, නැත්නම් හුදෙක් ආස්වාදයේ සඳහා යන්න පුළුවන්. හැබැයි යන පුද්ගලයාගෙන් අහන්නේ ඔයා නරඹන්න යන්නේ මොන දෙයටද? ඒ නැත්නම් ඔබ විද්‍යාත්මක පර්යේෂණයක් මෙතන කරන්න බලාපොරොත්තු වෙනවාද කියලා. ඒ නියමිත කාලය තුළ නියමිත ගාස්තුව ගෙවලා ලබා ගන්නා අවසර පත්‍රයකින් ජාතික උද්‍යානයකට ඇතුල් වෙන්න පුළුවන්. ඒ ජාතික උද්‍යාන කියන්නේ ඔය විල්පත්තුවත් ඇතුළු අපි යාල කියලා යන රුහුණු ජාතික උද්‍යානයත් ඇතුළු ප්‍රදේශ 25ක් ලංකාවේ තියෙනවා. ඒවට ඇතුල් වෙන්න බලපත්‍රයක් දෙනවා, ටිකට් පත්‍රයක් කියලා තමයි අපි ඒකට සාමාන්‍යයෙන් හඳුන්වන්නේ. නමුත් මේක පනතේ පස්වෙනි වගන්තියට තේ දෙන අවසර පත්‍රයක්. එතකොට ඒක ටිකට් පත්‍රයක් විදිහට දෙන්නේ විශාල පරිසක් දවසකට එන හින්දා වෙන වෙනම හිතලා අවසර පත්‍ර දෙන්න ඕනේ නැහැ. ඒ කොන්දේසි වලට යටත්ව හැම කෙනෙකුටම ඒව නරඹන්න පුළුවන්කම තියෙනවා. එතකොට සමහර ජාතික උද්‍යාන වල යනකොට අපි හැසිරෙන්න ඕන විදිහ වාහනයෙන් බහින්නවත් අපිට තහනම් විශේෂයෙන් ඔය රුහුණු ජාතික වන උද්‍යානය වගේ යනකොට
හැබැයි හොරන්තන ජාතික උද්‍යානයට යනකොට ඒකේ අනිත් පැත්ත තියෙන්නේ අපි අනිවාර්යෙන් පයින් යන්න ඕනේ මොකද ඒවැය ගොඩක් කුඩා ජීවීන් ඉන්නවා තැලිලා පොඩි වෙන්න පුළුවන් විශේෂයෙන් කුඩා සත්තු ඉන්නවා පෘෂ්ඨවංශී සහ පෘෂ්ඨවංශී තැලිලා පොඩි වෙන්න පුළුවන් ඒක නිසා ජාතික උද්‍යානයෙන් උද්‍යානයට ඒ උද්‍යානයේ තියෙන නීති රීති ටිකක් වෙනස් වෙන්න පුළුවන් මේකත් අපි ටිකක් මතක තියාගන්න ඕන දෙයක් ලංකාවේ ජාතික උද්‍යාන අතර පිජන් අයිලන්ඩ් නැත්තම් පරිවි දූපත ජාතික උද්‍යානය කියන එක තියෙන්නේ ටිකක් සුවිශේෂී තත්වයක ඒ තමයි ත්‍රිකුණා මලේ නිලා වැලි වලට ඔබ්බෙන් මුහුදේ තියෙන එක ළඟ පිහිටි දූපත් දෙකකුත් ඒ දූපත් දෙකට යාබදව තියෙන ජල තීරයක් තමයි මේ පරිවි දූපතට අයිති වෙන්නේ ඒතොර වෙරළෙන් ඇතුළට යන්න ඒ ප්‍රදේශයේ හරහා දූපතට අනිවාර්යෙන් අවසර ගන්න ඕනේ වනජීව සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ මීටත්වදී ටිකක් සුවිශේෂී ප්‍රදේශයක් හික්කඩුව ජාතික උද්‍යානය මේක ඇත්තටම හික්කඩුව සමුද්‍ර ජාතික උද්‍යානය කියලා නම දාලා තියෙන්නේ හික්කඩුව ඇතුළට යන්න අවසර ගන්න ඕන හැබැයි ඒකේ කිසිම දූපතක් වගේ ප්‍රදේශයක් නැහැ ඒක සම්පූර්ණ මුහුදු තීරයක් තමයි තියෙන්නේ එතකොට මේ වගේ ජාතික උද්‍යාන ලංකාව 25ක් තියෙනවා මේ දෙක තමයි ටිකක් සුවිශේෂී අනික ඒවා සාමාන්‍යයෙන් භූමියේ තියෙන ජාතික උද්‍යාන මෙයින් ඉහළම තියෙන්නේ හොටන්තන ජාතික උද්‍යානය ඉහළම උච්චත්වයේ තියෙන්නේ සමහර ඒවා විල්පත්තුව රුහුණු ජාතික උද්‍යානය වගේ ඒවා එක පැත්තක් පෙරලට කිට්ටුවෙන් තියෙන ගොඩක් ලංකාවේ මායිමට වෙන්න තියෙන ජාතික උද්‍යාන සමහර ඒවා රට ඇතුළට වෙන්න තියෙන උඩවලවේ වගේ දේවල් ඒ වගේම හොටන්තන තමයි ඉහළම උච්චත්වයේ තියෙන්නේ ඊට පහලින් තියෙන එක තමයි ගැල්වෙස්ලෑන්ඩ් නුවරඑළිය නගරයේ මැදියේ තියෙන කුඩා ජාතික උද්‍යානය ඉතුරු මේ ජාතික උද්‍යාන ගැනත් වෙන වෙනම කතා කරන්න පුළුවන් නමුත් මම මෙතෙන්දි මේ ඔබතුමන්ලා ඔබතුමියන්ලා විල්පත්තුවට නිසා විල්පත්තුව අයිති වෙන ආරක්ෂිත ප්‍රදේශ කාණ්ඩය පිළිබඳව කතා කරලා තමයි මම මේ මාතෘකාවට ආවේ. එතකොට විල්පත්තුව කියන්නේ ලංකාවේ මුලින්ම පිහිටවපු ජාතික උද්‍යාන දෙකෙන් එකක් විල්පත්තුව ජාතික උද්‍යානය සහ රුහුණු ජාතික උද්‍යානය කියන එක නැත්නම් යාල විල්පත්තුව කියලා අතීතයේ ඉඳලා අපේ වහරට එකතු වෙන්නේ ওই හේතුව හින්දා මේ දෙකම 1938 මේ පනත යටතේ පළවෙනියෙන්ම පිහිටවපු ජාතික උද්‍යාන සහ ආරක්ෂිත ප්‍රදේශ කොට්ටාෂය තුලට රැටිලා තියෙනවා. හැබැයි පස්සේ කාලේ මේ ජාතික උද්‍යාන දෙකටම අලුතෙන් කෑලි එකතු කළා. විල්පත්තුව ජාතික උද්‍යානයත් අද තියෙන්නේ 1938 තිබිච්ච විල්පත්තුව නෙමෙයි ඊට වැඩිය විශාල ප්‍රදේශයක්. අයි මේ ප්‍රදේශය එන්න එන්න විශාල වෙන්නේ. ඒකට හේතුව තමයි ලංකාව වගේ රටක තියෙන්න ඕනේ අවම වන ප්‍රමාණයක් තියෙනවා භූමිය 90. ඒක 125ක් කියලා තමයි සාමාන්‍යයෙන් පිළිගැනීම. දැන් වෙනකොට ගොඩක් වෙලාවට රටවල් කියනවා 130ක් වෙන්න ඕනේ කියලා. ඒක නිසා තමයි අර ලංකාවත් ප්‍රතිඥාවක් දුන්නේ අපේ වන ආවරණය 130ක් කරනවා කියලා. හැබැයි මෙතන පොඩි ගැටලුවක් තියෙනවා මේ වන ආවරණය කියන වචනේ තුලට වන වගාවල් වෙනත් වනාන්තර විදිහට පේන ප්‍රදේශ ඒ කියන්නේ වගාවල් ගන්න පුළුවන්. නමුත් මෙතනදී බලාපොරොත්තු වෙන්නේ මේ ස්වභාවික වනාන්තර මේ වගේ ප්‍රමාණයක් තියෙන්න ඕනේ කියලා. නමුත් ලංකාවේ අපි අද දැක්කහම වන ආවරණයේ 129.6ක් තියෙනවා කියලා සමහර වාර්තාවල තියෙනවා. නමුත් මේ ගාන නෙවෙයි අපිට වැදගත් වෙන්නේ මේ තුල තියෙන ස්වභාවික වනාන්තර ප්‍රමාණය කොච්චරද කියන එක. ඒක අපි දකින්නේ 117ක් විතර වගේ තමයි තියෙන්නේ. ඒක තියෙන්න ඕනේ අවම ප්‍රමාණයටත් වැඩිය ගොඩක් අඩුයි. ඒක නිසා තමයි අපි ඉතුරු වනාන්තර ආරක්ෂා කරගන්නට උත්සාහ කරන්නේ. දැන් යම් යම් අය කියනවා දේශපාලනඥයන් විශේෂයෙන් සමහරවිට නිලධාරීනුත් කියනවා අපිට මේ වනාන්තර තියාගෙන සංවර්ධනය කරන්න බෑ කියලා. නමුත් ඒ අය දන්නේ නැහැ මේ වනාන්තර සහ මේ පරිසර පද්ධති වලින් තමයි මේ පෘථුවියේ මේ රටේ ජීවය ආරක්ෂා කරගැනීමට අවශ්‍ය පාරිසරික සේවාවන් සහ පාරිසරික මෙහෙවරයන් ටික ඉෂ්ට වෙන්නේ ඒවා මිනිසයන්ට යන්ත්‍රාංශක භාවිතා කළා හෝ වෙනත් තාක්ෂණික ක්‍රමයකින් ඉෂ්ට කරගන්න බෑ. ඒක නිසා මේ වනාන්තර පරිසර පද්ධතිය ඇතුළු මේ පරිසර පද්ධතිය ආරක්ෂා කරගත යුත්තේ කාට හරි ආස්වාදයේ ලබා ගැනීමට නෙවෙයි. මේක තියාගන්න ඕනේ මේකෙන් වෙන පරිසර සේවාවන් ටික ලබා ගන්න. මේ පරිසර සේවාවන් දැන්ටත් බිඳ වැටලා තියෙන්නේ. ඒක නිසා තමයි අපිට මෙච්චර ප්‍රශ්න තියෙන්නේ. මේ බිඳ වැටීම තවදුරටත් වෙනකොට අපිට තව තවත් ගැටලු ඇති වෙනවා. උදාහරණයක් විදිහට දැන් සමහර ප්‍රදේශවලට පොඩි පෑවිල්ලක් ආවොත් නියං. ඒ වගේම එක දිගට පැයක් දෙකක් වහිනකොට ගම් වතුර තත්වයක් හෝ නායන තත්වයක් හෝ උදා වෙන තරම් අපි පරිසරයේ දුර්වල තත්වයකට පත් කරගෙන තියෙනවා. ඒ නිසා මේ පරිසර පද්ධති ආරක්ෂා කරනවා කියන්නේ මේක යම් කිසි පුද්ගලයන් කණ්ඩායමකගේ ආස්වාදයේ සඳහා හෝ තෘප්තිය සඳහා කරන දෙයක් නෙවෙයි. අපේ රටේ මිනිසුන්ට පවතින ඕන නම් මේ පරිසර පද්ධති වලින් දැන් ඉතුරු වෙලා තියෙන ටික මොන හේතුවෙන් හරි රකින්න ඕන. එතකොට
අර ඇති වෙන ප්‍රශ්නය බැලුවහම අපිට එතකොට මේ සංවර්ධනය කරන්න ඉඩම් ඕන නේද කිව්වොත් දැන් අපි බලමු ලංකාවේ තියෙන ඉඩම් වලින් අපි 129.6ම අරගත්තොත් අපි 130ක් කියමු. එතකොට 170ක් තියෙනවා ඉතුරු ඉඩම්. එතකොට ආරක්ෂිත ප්‍රදේශ වගේ දෙගුණයක් අනෙක් ඉඩම් තියෙනවා. එතකොට අපි මේ ඉඩම් හරියට පරිහරණය කරන ඉඩම් පරිහරණ සැලැස්මක් තාම හදලා නැහැ. මේ ඉඩම් පරිහරණ සැලැස්ම හරියට හැදුවොත් අපිට මේ කියන හැම දෙයකටම අලුත් තාක්ෂණ අනුව සහ විද්‍යාත්මක ක්‍රම අනුව වැඩියත් එක්ක ඉඩම් ලබා ගන්න පුළුවන්. අපි කෘෂිකර්මයේ පිළිබඳව ගොඩක් වෙලාවට කතා කරනවා. කෘෂිකර්මයේදී අපි දකින්න ඕනේ ඒකක භූමි ප්‍රමාණයක අස්වැන්න වැඩි කරන එක. භූමිය වැඩි කරලා අස්වැන්න වැඩි කරනවා කියන එක අවුරුදු 100කට ඉස්සෙල්ලා ප්‍රතික්ෂේප වෙච්ච ගර්භිත සංකල්පයක්. ඒ කාලේ ඉඳලා අද වෙනකම් මම කෘෂිකර්මයේ අධ්‍යයනය කරපු කෙනෙක්, හදාරපු කෙනෙක්. ඒක නිසා අපිට මේක බය නැතුව කතා කරන්න පුළුවන්. කෘෂිකර්මයේදී අපිට ඉගැන්වුවෙත් ඒකක භූමි ප්‍රමාණයක අස්වැන්න වැඩි කරගන්නේ කෙසේද කියන එක. ඒ වගේම සත්ව තමයි අපිට කියන්නේ සත්තුන්ගේ හැසිරෙන නැත්නම් ෆ්‍රී රේන්ජ් ඇග්‍රිකල්චර් කියන එක, ෆ්‍රී රේන්ජ් ඇනිමල් හස්බන්ඩරි කියන එක අද ගර්හිත වෙලා සියවසකටත් වැඩි. දැන් අපිට කියන්නේ ඉන්ටෙන්සිව් ඇනිමල් හස්බන්ඩරි කියලා නැත්නම් ඉහළ ගුණාත්මයේ සත්තු පාලන ක්‍රම කියන එක. ඒක නිසා මේ දේවල් පිළිබඳව අපි ඉක්මනින් ජනතාව දැනුවත් කරන්න ඕනේ. ඒ වගේ මේ භූමිය හරියට පරිපාලනය කරන හැටි, හරියට පාලනය කරන හැටි, හරියට භාවිතා කරන හැටි කරන සැලසුම් නැත්නම් ලෑන්ඩ් යූස් ප්ලෑන්ස් කියන ඒවා අපේ රටේ තියෙන්න ඕන. දැන් සමහර වෙලාවට මේවා කැඩිලා තමයි කෑලි කෑලි එන්නේ. නමුත් අපි දකිනවා මීට වැඩිය දුර්වල පසක් තියෙන, මීට වැඩිය දුර්වල කාලගුණික තත්ත්වයන්ට මුහුණ දෙන රටවල් අපිට වැඩිය ගොඩාක් සරු තත්ත්වයකට පත් වෙලා තියෙනවා. මම මේකට දකින හොඳම උදාහරණ තමයි ඊශ්‍රායලය. ඊශ්‍රායලයේ කොටසක් තියෙන කාන්තාර ප්‍රදේශයක්. ඉතුරු ප්‍රදේශයේ තිතාමත්ම උණුසුම් ශුෂ්ක තත්ත්වයට කිට්ටු තත්ත්ව තියෙන්නේ. නමුත් ඊශ්‍රායලයේ ඔය කියපු නවීන කෘෂි තාක්ෂණ පාවිච්චි කරලා ඉඩම් පරිහරණය ඉතාමත්ම සැලසුම් සහගතය සහ ඉතාමත්ම ඵලදායී විදිහට ගලලා ඉතාමත්ම වැඩි කෘෂි අස්වැන්නක් ලබා ගැනීමට සමත් කරලා තියෙනවා. ඒ වගේම ඒගොල්ලන්ගේ මධ්‍යදරණී මුහුදු කලාපේ ලෝකයේ හොඳම පළතුරු ඉඩම් තියෙනවා. හැබැයි කුඩා රටක්. ඒක නිසා ඒගොල්ලෝ එකින් උපරිම ඵල ප්‍රයෝජනේ ලබා ගැනීමට සමත් වෙලා තියෙනවා. අපිට මෙච්චර හොඳ කාලගුණික තත්ත්වයන්, දේශගුණික තත්ත්වයන් සමග භූමියකුත් තියෙද්දි අපි එතකොට ගොඩක් දුර්වල තත්ත්වයක ඉන්නේ. අපි පරිසර සංරක්ෂණය ගැන කතා කරනකොට මේ පැත්ත දිහත් අපි බලනවා, නොබලනවා නෙවෙයි. ඒක නිසා අපිට කතා කරන්න පුළුවන් මේ දැන් තියෙන්න ඕනේ ආරක්ෂිත ප්‍රදේශ ප්‍රදේශයට වඩා ලංකාවේ තියෙන ඉතාමත්ම අඩු ප්‍රදේශයක් කියන එක. එතකොට අපි ජාතික රක්ෂිතවල තුන්වැනි කොටසේදීම ස්වභාවික රක්ෂිත කියන ඒවා මේ ඔබතුමන්ලා ඔබතුමියන්ලා ඉන්න ප්‍රදේශයේ මේවා නැති වුණත් ලංකාවේ තියෙනවා කීපයක්. ස්වභාවික රක්ෂිත වලටත් ඇතුල් වෙන්න අවසර තියෙන්නේ විද්‍යාත්මක කාරණයක් සඳහා පමණයි. හතරවෙනි කොටාංශය තමයි වන පිවිසුම් කියන ඒවා. වන පිවිසුම් කියන්නේ ආරක්ෂිත ප්‍රදේශ දෙකක් හෝ පරිසර පද්ධති දෙකක් යාකරන්නට ප්‍රකාශයට පත් කරන ආරක්ෂිත ප්‍රදේශ වර්ගයක්. ඒවා දෙකයි තියෙන්නේ. එකක් තමයි මින්නේරිය සහ කවුඩුල්ල යාකරන මින්නේරිය කවුඩුල්ල වන පිවිසුම. අනික එක තමයි නෙළුගල වන පිවිසුම කියන එක. ඒක පොළොන්නරුව මඩකලපුව කියන දිස්ත්‍රික් දෙකේ පරිසර පද්ධති කීපයක් එකතු කරන්න පාවිච්චි කරලා තියෙන පරණ ප්‍රදේශයක්. නෙළුගල ගැන ඊට දශකයකට ඉස්සෙල්ලා අපි ටිකක් කතා කළා. ඒ මොකද ඒක කොටි පාලනීය අර්ථයේ තිබිච්ච තොප්පිගලට ආසන්න ප්‍රදේශයේ තියෙන ප්‍රදේශයක් නිසා කාලයක් පාලනයක් තිබුණේ නැහැ. පස්සේ කාලේ අපි ඒක ආරක්ෂා කරන්න කිව්වා. නමුත් ඉතිහාසයේ හදාරලා තියෙන ඔබතුමන්ලා ඔබතුමියන්ලා අහලා ඇති නෙළුගල සෙල් ලිපිය කියලා පරණ සෙල් ලිපියක් අපේ ශිෂ්ටාචාරය ගැන කතා කරනකොට ඒ නෙළුගල සෙල් ලිපිය තියෙන්නේ මේ නෙළුගල වන පිවිසුම කියන හතරවෙනි කොටාශය වන පිවිසුම්. පස්සේ සමුද්‍රීය ජාතික උද්‍යානයක් විදිහට නමින් සඳහන් කරලා තියෙන හික්කඩුව ඇත්තටම ජාතික උද්‍යානයක්. මම ඉස්සෙල්ලා කියපු වර්ගයේ නමුත් සමුද්‍රීය ජාතික උද්‍යාන තියෙන ලංකාවට එකයි. ඒක තමයි ආදම්ගේ පාලම සමුද්‍රීය ජාතික උද්‍යානයේ මන්නාරම දූපතේ කෙළවරේ ඉඳලා ඉතිහා තියෙන දූපත් ගණනාවකුත් ආවරණය වෙන පරිදි ප්‍රකාශයට පත් කරලා තියෙන ප්‍රදේ පරිසර පද්ධතිය. අපි ඒ ප්‍රදේශය පිළිබඳව තාම දන්නේ ගොඩක් අඩුවෙන්. හේතුව තමයි යුද්ධය නිසා කාලයක් අපිට ඒ ප්‍රදේශය අවහිර වෙලා තිබුණා. ඒක නිසා
ඒ අඩුව අපිට ලොකු අඩුවක් මොකද මේ ප්‍රදේශයේ ඉතාමත්ම සංවේදී මේවා ඉන්න ජීවීන් පිළිබඳව මෙහි තියෙන පරිසරික මෙහෙවර පිළිබඳව අපි තාම හරියට අවබෝධයක් අරගෙන නැහැ මොකද ඒකට හේතුව ඒකට අවශ්‍ය අධ්‍යයන හරි හරි සිද්ධ වෙලා නැතිවීමේ අනියත ප්‍රතිඵලය නිසා ඊළඟට තියෙනවා තවත් වර්ග දෙකක් ඉතුරු වෙලා එකක් තමයි රක්ෂිත ප්‍රදේශ කියන එක ඒව එකක්වත් ප්‍රකාශයට පත් කළා නැහැ ඊළඟට බෆර් සෝන්ස් නැත්නම් ප්‍රේරක කලාප නැත්නම් බාධක කලාප කියන ඒවා එකක්වත් ප්‍රකාශයට පත් කළා නැහැ නමුත් ලංකාවේ අද ඔය ජාතික වනෝද්‍යාන වල මායිමේ සිට සැතමක කලාපය බෆර් සෝන් එකක් කියලා වැරදියට දක්වලා තියෙනවා ඒක වැරදි මේක නීතියේ හැටියට හරි වචනයක් නෙවෙයි නමුත් මම දැකලා තියෙනවා යම් යම් නිලධාරීන් සහ අනෙක් පුද්ගලයන් මේ බෆර් සෝන් කියන වචනය වගකීමකින් තොරව නැත්නම් නීත්‍යානුකූල පදනමකින් තොරව භාවිතා කරනවා මේ විදුලි එළියට එන සමහර සත්තු මගේ ඇඟේ වැටෙනවා ඒක නිසා පොඩ්ඩක් මම මේ සත්තුන්ව පිහදාන්න වෙන බාධාව ඔබ එතකන් ගණන් ගන්න එපා ඊළඟ කාරණාව තමයි මේ ජාතික රක්ෂිත වලට අමතරව තියෙනවා අබේ භූමි කියලා කොට්ටාෂය ලංකාවේ අබේ භූමි 70කට වැඩි ගාණක් දැනට ප්‍රකාශයට පත් කරලා තියෙනවා මම මේක ගැන විශේෂයෙන් කියන්න ඕනේ අබේ භූමි වල මේ වගේ කොටස් නැහැ එකම එකම සමාන නීතිමය තත්වයක් තියෙන අබේ භූමි තියෙන්නේ විල්පත්තු ජාතික වනෝද්‍යානයේට මායිම්මති උතුරු මායිමේ තියෙනවා විල්පත්තු උතුර අබේ භූමිය කියලා අබේ භූමියක්. ඒක නිසා මේකත් ඔබට වැදගත් වේවි. ඊළඟට තියෙන ආරක්ෂිත ප්‍රදේශ වර්ගය තමයි අපි කියනවා වනාලි කර්මනාකරණ රක්ෂිත කියලා. මේ ගැන මම දැන් කතා කරන්නේ එකක් ලංකාවේ දැන්ට ප්‍රකාශයට පත් කරලා තියෙනවා. ඒක මේ අවුරුද්දේ උනේ. ඒ තමයි මත්තල ප්‍රදේශයේ තියෙන හම්බන්තොට මනාලි කළමනාකරණ රක්ෂිතය. එතකොට මේ වනාලි කළමනාකරණ රක්ෂිතය කියන ප්‍රදේශය අබේ භූමියක නීතිමය තත්ත්වයට සමාන නීතිමය තත්ත්වයකින් තමයි ක්‍රියාත්මක වෙන්නේ. එතකොට මේ අමතරව වන සංරක්ෂණ පනත යටතේ නැත්නම් වන සංරක්ෂණ ආඥා පනත යටතේ ආරක්ෂිත ප්‍රදේශ වර්ග තියෙනවා ප්‍රධාන වශයෙන් වර්ග දෙකක් එකක් තමයි අපි කියනවා සංරක්ෂිත වනාන්තර කියලා. සංරක්ෂිත වනාන්තර කියන ඒවත් කිසිම වනයේ උපදින ද්‍රව්‍යයක් එළියට ගෙනියන්න එහෙම බෑ. ඒවා නරඹන්න වගේ දේවල් වලට විතරයි නැත්නම් පරේක්ෂණ වගේ දේවල් වලට විතරයි ඇතුළට යන්න ඉඩ දීලා තියෙන්නේ. ඊට වඩා ටිකක් නීතිමය ආරක්ෂාව අඩු ප්‍රදේශ තමයි රක්ෂිත වනාන්තර කියන්නේ. රක්ෂිත වනාන්තරයක් තුළට සීමා සහිතව ගිහින් වනයේ උපදින ද්‍රව්‍ය එකතු කරගෙන යන්න පුළුවන්. නමුත් එහෙම ඇරෙන්න සාමාන්‍යයෙන් ඒකෙත් තියෙන නීතිමය තත්ත්වය ගොඩක්ම සමානයි අර සංරක්ෂිත වනාන්තරයකට තියෙන නීතිමය තත්ත්වයට. නමුත් සීමා සහිතව එහි උපනේ උපදින ද්‍රව්‍ය එකතු කරගෙන යාමට අවසර පුද්ගලයන්ට ලබා දීලා තියෙනවා. එතකොට පෞගිය කාලේ ගොඩක් අපි මතභේදයට ලක්වෙච්ච වනාන්තර වර්ගයක් තමයි මේ අවශේෂ වනාන්තර කියලා කියන්නේ. ඒ වචනය ඇත්තටම වැරදි. අවශේෂ වනාන්තර කියන වචනය භාවිතයට ආවේ 2020 වසරේදී ආණ්ඩුවෙන් කියලා. නමුත් මේවට ඇත්තටම කියන්නේ වෙනත් රජයේ වනාන්තර කියලා. මේ වනත් රජයේ වනාන්තර කියන වනාන්තර වර්ගය නීතියෙන් ප්‍රකාශයට පත් කළා නැති නමුත් රජයට අයිති ඉඩම් වල තියෙන වනාන්තර වලට තමයි වෙනත් රජයේ වනාන්තර කියන්නේ. ඒව සියල්ලම ගැසට් එකකින් ප්‍රකාශයට පත් කළා නැති වුණත් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ පාලනය යටතේ තමයි පවතින්නේ. මේවා තියෙන පාලනය වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් උදුරා ගැනීමට කරපු උත්සාහයන් තමයි අපි ගිය අවුරුද්දේ දැක්කේ අපේ විරෝධතාවයට හේතු වුණේ අපේ අප්‍රසාදයට හේතු වුණේ ඒ උත්සාහයන්. ඒ උත්සාහය නැවත වරක් මේ අවුරුද්දෙදිත් කළා. ඒක නිසා මෙතන නීතිමය තත්ත්වයක් පවතින තත්ත්වයක් අතර ගැටුම්කාරී තත්ත්වයක් ඇති වෙලා තියෙනවා. ඒක එහෙම වෙන්න හොඳ නැහැ. මොකද මේ වෙනත් රජයේ වනාන්තර වලට අවශේෂ කියන්න බෑ. ඒවා ඇතුලේ තියෙන්නේ ගොඩක් සුවිශේෂී වනාන්තර. මොකද ඒවා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට තියෙන සම්පත් හිඟකම නිසා ප්‍රකාශයට පත් කරන්න බැරි වුණා මිස ඒව අවශේෂ නිසා හෝ ඒව නොවටිනා නිසා ප්‍රකාශයට පත් කරන්න බැරි වුණා නෙවෙයි. ඒක නිසා ඒවැය තියෙන වටිනාකම් අපි තේරුම් ගන්න ඕන. සමහර ඉතාමත්ම සුවිශේෂී පාරිසරික කාර්යභාරයන් ඉෂ්ට වෙන භූමි තාම තියෙන්නේ වෙනත් රජයේ වනාන්තර කියන කොට්ටාෂ වලට. මීට අමතරව මට මේ හැමෝම දන්න සිංහරාජයක් තියෙනවා. ඒ සිංහරාජය 2019 දී තවත් දෙගුණයකින් වැඩි වුණා. නමුත් අර 1988 ඉඳලා 2019 වෙනකන් තිබිච්ච සිංහරාජය කියන කොටස සිංහරාජ ජාතික උරුම වනභූමිය විදිහට ප්‍රකාශයට පත් කරපු ප්‍රදේශයක් විදිහට තමයි තිබුණේ. 2019 දී මේකට එකතු වුණා සංරක්ෂිත වනාන්තර විශාල ප්‍රමාණයක්.
ඊයනු සිංහරාජයේ දැන් තියෙන ප්‍රදේශය 2019 වෙනකන් තිබිච්ච ප්‍රදේශය වගේ තුන් ගුණයක් විශාලයි. මොකද මේ 2019 වෙනකන් තිබිච්ච ප්‍රදේශයත් අරගත්තාම ඒ වගේ දෙගුණයක් අලුතෙන් එකතු වෙලා තියෙනවා. ඒක මම හිතනවා ඒ දකුණු පළාතට සහ සබරගමු පළාතට ඉතාමත්ම වැදගත්. ඒ වගේම බස්නාහිර පළාතේ මායිමේ තියෙන ප්‍රදේශයකටත් අයිති වෙන විදිහට තමයි මේක පොළොල්ලුනේ. මේක ඒ තත්කලාපේ පරිසර පද්ධතිය ආරක්ෂා කර ගැනීමට සුවිශේෂී දායකත්වයක් ලබා දුන්නේ කාරණයක් විදිහට. අපි වනාන්තර පිළිබඳව සහ පරිසර පද්ධති ගැන කතා කරනකොට අපිට අමතක කරන්න හොඳ නැති නරක සංසිද්ධි දෙකක් තියෙනවා. එකක් තමයි මේ වනාන්තර පරිසර පද්ධති වල ප්‍රමාණය ගැන හිතලා අපිට සතුටු වෙන්න බෑ. මොකද මේක භූමියට ගිහින් බැලුවහම අපිට පේනවා ප්‍රශ්න 3-4ක් තියෙනවා. එක ප්‍රශ්නයක් තමයි මේ පරිසර පද්ධති හායනය වෙලා තියෙනවා. හායනය වෙලා කියන්නේ මේක තියෙනවා භූමියේ මෙච්චර ප්‍රමාණයක් වනාන්තරය. හැබැයි මේක ඇතුලේ ගස් කපලා ලීරලා මැණික් කාරලා එක එක ඒව කරලා මේකේ ගුණාත්මය අඩු වෙනවා. එතකොට ඒකේ අර පාරිසරික සේවාවන් පාරිසරික මෙහෙවර කරන්නද බැරි තත්ත්වයක් එනවා. දෙවෙනි එක තමයි වනාන්තර ඛණ්ඩණය වීම. පොඩි පොඩි කෑලි වලට කැඩෙනවා. මේ පොඩි පොඩි කෑලි වලට කැඩුනහම මේක දූපත් ආචරණය කියන සිද්ධියට සහ මායිම් ආචරණය කියන සිද්ධියට ලක් වෙලා මේකේ දින වටිනාකම බොහොම ඉක්මනින් ෂය වෙලා යනවා. ඒක නිසා මේ වනාන්තර පරිසර පද්ධති පිළිබඳව කතා කරනකොට මේවා තියෙන මේ භූමි ප්‍රමාණය හෙක්ටයාර මෙච්චරයි කියලා කියලා අපිට සන්තෝෂ වෙන්න බෑ. අපි මෙන්න මේ දේවල් පිළිබඳවත් සැලකිලිමත් වෙන්න ඕන. දැන් මම මේක ගැන විශේෂයෙන් කියන්න හේතුව විල්පත්තුව මැද්දෙන් ඔබ දන්නවා 2010 ජනවාරි මාසේ පාරක් විවෘත කළා. ඒ පාරට අපි විරුද්ධ වුණේ. ඒ පාර දිගේ අලුත් මායිම් ආචරණයක් මේ මුළු ප්‍රදේශයටම ඇති වෙනවා. එතකොට පාරේ ඉඳලා යම්කිසි දුරක් යනකම් ප්‍රදේශයේ ජෛව විවිධත්වය වටිනාකම පාරිසරික සේවාවන් යන මේ සියල්ලම හායනය වෙනවා. ඒකේ මිනිස් ක්‍රියාකාරකම් ගොඩක් වැඩි වුණොත් විශේෂයෙන් පාරක් කියන්නේ මිනිස් ක්‍රියාකාරකම් වැඩි වෙන ප්‍රදේශයක් ඒක බිඳ වැටීමකට ලක් වෙන්න පුළුවන්. ඒ වගේම මේකට ආක්‍රමණික සතුන් ආක්‍රමණික ශාක වගේ අහිතකර දේවල් ඇතුල් වෙලා තියෙනවා කියන එක අපි පහුගිය කාලෙදී දැක්කා. ඒක නිසා මේ මායිම් ක්‍රියාව සහ දූපත් ආචරණය දූපත් කියන්නේ දැන් මේක කැලි කැලි වලට පාරවල් වලින් කැඩුනොත් ඒ පාරවල් වලින් වටවිච්ච හැම කැලලක්ම හැසිරෙන්නේ මුහුදක් මැද්ද තියෙන දූපතක් විදිහට. එතකොට ඒවැය තියෙන ජීවීන් එන්න එන්න අඩුයි. ඒක නිසා අර මහා පද්ධතියක් හයිවේ එකක් නැත්නම් මේ අධිවේගී මාර්ගයක් වගේ දෙයකින් ඛණ්ඩණය වුණත් ගොඩක් වෙලාවට මේ ප්‍රශ්නේ වෙනවා. ඒක නිසා තමයි විදේශීය රටවල් ගොඩක් වෙලාවට ලොකු මුදලක් වියදම් කරලා කනූඩ වගේ මේ අධිවේගී මහා මාර්ග හදන්නේ. ඒ කරන්නේ මේ පරිසර පද්ධති ඛණ්ඩණය වීම නිසා ඇති වෙන්න පුළුවන් මේ දූපත් ක්‍රියාවලිය සහ මායිම් ක්‍රියාවලිය අවම කරගැනීමේ ක්‍රියාවලියක් විදිහට. ඒක නිසා අපිත් මේ දේවල් පිළිබඳව විද්‍යාත්මක දැනුම නීතියත් එක්ක ගලපලා තමයි ගොඩක් වෙලාවට පරිසරය දිහා බලනකොට කටයුතු කරන්නේ. එතකොට පරිසර පද්ධති ආරක්ෂා කර ගැනීම පිළිබඳව මේ ටික මම කියන්නේ ලංකාවේ තවත් පනත් කීපයක් තියෙනවා. නමුත් මේ තමයි ප්‍රධාන පනත් ටික. මේ පනත් වලින් එහාට ගිහින් අපි දැක්කොත් එහෙම ධීවර හා ජලජ සම්පත් පනති තියෙනවා. ධීවර රක්ෂිත කියලා මේ ලංකාවේ තාම එකක්වත් ප්‍රකාශයට පත් කළා නෑ. ඒ වගේම වෙරළ සංරක්ෂණ පනතෙන් තියෙනවා. වෙරළ කලාපය තුළ වෙරළ ආරක්ෂිත ප්‍රදේශ නම් කරන්න, ඒ කියන්නේ conservation areas නැත්නම් සංරක්ෂිත ප්‍රදේශ නම් කරන්න පුළුවන්. නමුත් ඒව එකක්වත් කළා නෑ. හැබැයි ජාතික පාරිසරික පනත යටතේ පාරිසරික ආරක්ෂිත ප්‍රදේශ කියලා ප්‍රදේශ 10ක් නම් කරලා තියෙනවා. දැනට ඒ ප්‍රදේශ ලංකාවේ එක එක ඩිස්ත්‍රික්ක වල තියෙනවා. හැබැයි හැම ඩිස්ත්‍රික්කෙම නෑ. තාම එක්කම තියෙන්නේ 10යි. ඉතින් ඒක නිසා තවත් ඒ විදිහට නම් කළ යුතු ආරක්ෂා කළ යුතු ප්‍රදේශ තියෙනවා. මෙයින් අභය භූමි තුල අලි සංරක්ෂණ අලි කළමනාකරණ රක්ෂිත තුල සහ මේ පරිසරික සංරක්ෂණ ප්‍රදේශ තුල රජයේ ඉඩම් වගේම පෞද්ගලික ඉඩම් තියෙන්න පුළුවන්. ඒක නිසා මේ පෞද්ගලික ඉඩම් හිමියන්ට තමන්ගේ පෞද්ගලික අයිතිවාසිකම් යම් තාක් දුරකට හිමි වෙලා තියෙනවා. ඒක නිසා මේක ටිකක් විශේෂ තත්වයක්. මේ පනත් වලින් මේ ආරක්ෂිත ප්‍රදේශ වර්ග තුන තුල පෞද්ගලික ඉඩම් සහ රජයේ ඉඩම් තියෙන්න පුළුවන්. හැබැයි මම අර ඉස්සෙල්ල කියපු ජාතික රක්ෂිත වර්ග හතෙන් කිසිම දෙයක් තුල පෞද්ගලික ඉඩම් තියෙන්න පුළුවන් කමක් නැහැ. ඒ වගේම රක්ෂිත වනාන්තර සහ සංරක්ෂිත වනාන්තර සහ වෙනත් රජයේ වනාන්තර තුල පෞද්ගලික ඉඩම් තියෙන්න පුළුවන් කමක් නැහැ. රජයේ ඉඩම් තියෙන්නේ. ඒ වගේම ජාතික උරුම වන භූමි තුලත් රජයේ ඉඩම් විතරයි තියෙන්න පුළුවන්. පෞද්ගලික ඉඩම් තියෙන්න පුළුවන් කමක් නැහැ. ඒක නිසා මේ නීතිය පිළිබඳව කටයුතු කරන අපිට මෙන්න මේ ඉඩම් වල අයිතිය පිළිබඳව මේ වගේ වෙලාවල් වලදී බලන්නට හේතු කාරණා සිද්ධ වෙනවා. ඒ කියන්නේ ඔබතුමන්ලා ඉතර ගැටලුකාරී තත්ත්වයක් හදාගන්න ඕනේ නැහැ හිතේ. නමුත් ඒක අපි බලනකොට අපි ගොඩක් වෙලාවට බලනවා මේ දේවල් වලින් එහාට ගිහින්
ප්‍රශ්න ඇති වෙනකොට ඒ වගේ මේ ඉඩම් වල කොහොමද මේ වගේ ප්‍රශ්න ඇති වෙන්නේ කියන එක විශේෂයෙන් ඔය කඩලාන කපනවා වගේ සිද්ධිවලදී අපි බලනවා කඩලාන කොහොමද පෞද්ගල ඉඩම් වල තියෙන්නේ කියන කාරණාව ගොඩක් වෙලාවට මේ වෙලාවේ නීතිමය ගැටලු ගොඩක් වෙලාවට අපි දකිනවා ඇත්තටම තියෙනවා කියලා. ඒ කියන්නේ පෞද්ගලික ඉඩම් කියන සමහර ඉඩම් ඇත්තටම පෞද්ගලික ඉඩම් වුණේ කොහොමද කියන එක නීතිය ඉදිරියේ බලුවම ප්‍රශ්නගතයි. මොකද ඒක පෞද්ගලික ඉඩම් නොවේ. ඇත්තටම පෞද්ගලික ඉඩම් කියලා පෙන්වන ඔප්පු ප්‍රකාශන ඔප්පු වගේ නීතිය ඉදිරියේ බලංගු නැති ලේඛන වලින් තමයි පෞද්ගලික ඉඩම් කියලා පෙන්වන්නේ. ඒ වගේ ගැටලු තියෙනවා. මම ඒ ගැන මෙතෙන්දි කතා කරන්නේ නැහැ. ඒක මේ මාතෘකාවට අදාළ නැති හින්දා මම ඊට පස්සේ ඔබතුමන්ගේ අවධානය යොමු කරන්නේ ඔබතුමියන්ගේ අවධානය යොමු කරන්නේ ලංකාවේ ආරක්ෂිත වනජීවීන් පිළිබඳව තියෙන කොටාශ්‍රය පිළිබඳව වනජීවීන් ලංකාවේ ආරක්ෂා කිරීම සඳහා ප්‍රධාන පනත වනසත්වා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනත හැබැයි සීමා සහිතව දිවරහා ජලජ සම්පත් පනතත් මෙතෙන්දි ක්‍රියාත්මක වෙලා තියෙනවා දැන් අපි ගත්තොත් එහෙනම් වනජීවීන් ආරක්ෂා කරන්න වනජීවීන් කියන අර්ථය තමයි මිනිස්සු ඇති කරන ගෘහාස්ථිත සතුන් හැරෙන්නට අපි වගා කරන ශාකයක් රැඳෙන්නට ස්වභාවික පරිසරයේ තියෙන සෑම සතෙක්ම ශාකයක්ම වනජීවියෙක් විදිහට තමයි සැලකන්නේ. ඒක නිසා මේ වනජීවීන් කියන්නේ වනාන්තරයක් තුල ඉන්න සත්තු විතරක් නෙවෙයි. අපේ ගෙවත්තේ අපේ පාලනයෙන් තොරව ඉන්න කුරුල්ලෝ වගේ හැම සත්තුමත් වනජීවීන් කියන කොටාශය තුළට එනවා. ඒතකොට ලංකාවේ වනජීවීන් ආරක්ෂා කර ගැනීමට තියෙන ප්‍රධාන පනත වනසත්වා වෘක්ෂලතා ආරක්ෂා කිරීමේ ආඥා පනත. මේ පනතේ දෙවැනි පරිච්ඡේදයේම වෙන් කරලා තියෙන්නේ අලි ඇතුන් ආරක්ෂා කිරීම සඳහා මොකද ඒ සතාගේ තියෙන සුවිශේෂී වැදගත්කම හින්දා. ඒ වගේම ආර්ථික වටිනාකම සංස්කෘතික සහ ආගමික කටයුතුත් එක්ක අතීතයේ ඉඳලා බැඳිච්ච නිසා මේ සතාට වැඩි වටිනාකමක් දීලා තියෙනවා. ඒ වගේම මේ සතාගේ පාරිසරික මෙහෙවර ගත්තාම අපි කියනවා යාට කීස්ටෝන් ස්පීෂීස් එකක් නැත්නම් මුරගල් විශේෂයක් කියලා. මොකද ඒ සතාගේ ක්‍රියාකාරීත්වය තුළ පරිසර පද්ධතිය බොහෝ දේවල් රඳා පවත්වනවා. ඒක ගොඩක් අය දන්නේ නැති දෙයක්. ඉතින් ඒ නිසා අලියතුන්ගේ පැවැත්මත් එක්ක මේ පරිසර පද්ධතියල පැවැත්ම සෑහෙන දුරකට බැඳිලා තියෙනවා. ඒක නිසා තමයි ඉච්චර වැදගත්කමක් දීලා තියෙන්නේ. ඒ අරෙන්න ආරක්ෂිත සතුන්, දැඩි ලෙස ආරක්ෂිත සතුන් සහ ආරක්ෂිත නොවන සතුන් කියලා කොටාශ තුනක් ඉන්නවා පනතේ හැටියට. හැබැයි පනත සම්පූර්ණයෙන් අරගෙන බලනකොට අපිට පේනවා මේ ආරක්ෂිත නැහැ කියන සත්තුන්ටත් යම්කිසි ආරක්ෂාවක් පනතෙන් දීලා තියෙනවා. ඒ කියන්නේ 100ට 100ක් අනාරක්ෂිත නැත්නම් සම්පූර්ණයෙන් අනාරක්ෂිත සතුන් ලංකාවේ නැහැ. යම්කිසි ආරක්ෂිත තත්ත්වයක් මේ හැම සතෙකුටම පනතෙන් ලබා දීලා තියෙනවා. එතකොට මේ ආරක්ෂිත සතුන් කියන කොටාශය තුළට වැටෙනවා දැඩි ලෙස ආරක්ෂිත සතුන් කියලා කොටාශයක්. උදාහරණයක් විදිහට ගත්තොත් චීරපායි විශේෂ 20ක් ඉන්නවා දැනට දැඩි ලෙස ආරක්ෂිත වෙලා. ඒ අතරින් මුහුදු ශීරපායි විශේෂ 8ක් ඉන්නවා. ඔබට වැදගත් වෙන එක විශේෂයක් ඉන්නවා. ඒ තමයි ඔය මන්නාරම ද්‍රෝහිය නේ ප්‍රධාන වශයෙන් පාදක කරගෙන ජීවත් වෙන මුහුදු ඌරා නැත්නම් ඩියුගන් කියන සත්වයා. දැඩි ලෙස ආරක්ෂිත ශීරපායි සත්වෙක්. එතකොට ඒ මුහුදේදී ඉන්න දැඩි ලෙස ආරක්ෂිත ශීරපායි සත්තු 8 දෙනාගෙන් එක්කෙනෙක්. ඊළඟට භෞමික වශයෙන් ආරක්ෂිත ශීරපායි සත්තු ඉන්නවා ඉතුරු ටික. ඒ අතර ඉන්නවා බලල් කොටියා ඇතුළු ඒ වගේම දැඩි ආරක්ෂිත ශීරපායි සත්තුන් තුළට තවත් වැටෙන සුවිශේෂී සත්වයෙක් තමයි කබල්ලෑ නැත්නම් ඇයා කියන සත්වයා. ඒ සතා පිළිබඳව ගොඩක් අයගේ අවධානය යොමු වෙන්නේ නැහැ. මොකද එයා නිසාචර සත්වයෙක් සහ ගොඩක් වෙලාවට දකින්න ලැබෙන්නේ නැති සත්වයෙක්. නමුත් කබල්ලෑව කියන්නේ දුර්ලභ සත්වයෙක්. ඒක නිසා එයාවත් දැඩි ලෙස ආරක්ෂිත සත්වයෙක් බවට පත් කරලා තියෙනවා. ඒ වගේම ලංකාවේ ඉන්න මුව වර්ග හතරෙන් දෙන්නෙක්, ඒ කියන්නේ ගෝනා සහ ඕලු මුවා කියන දෙන්න දැඩි ලෙස ආරක්ෂිත සතුන් බවට පත් කරලා තියෙනවා. මොකද ඒ අයව විශාල වශයෙන් දඩයම් කරන දඩයම් පීඩනයක් තියෙන නිසා නැත්නම් වදවීමේ තර්ජනයේ පැත්තට වැඩිය අනාගතයේදී විය හැකි නරක තත්ත්වයන් ඒ අයගේ පැවැත්ම තහවුරු කර ගැනීම තමයි ඒකේ බලාපොරොත්තු වෙලා තියෙන්නේ. එතකොට දැඩි ලෙස ආරක්ෂිත චීරපායි සත්ව විශේෂ 20ක් ඉන්නවා. 20ෙන් 8ක් මුහුදු ජීවීන් නැත්නම් මුහුදු සතුන්, තල්මසුන් 6 දෙනෙක් ඉන්නවා. එයින් 3 දෙනෙක් ඉන්නවා මේ බැලින් තල්මසුන්, තුන්දෙනෙක් ඉන්නවා දත් සහිත තල්මසුන්. මම මේ ගැන විස්තර කරන්න යන්නේ නැහැ වෙලා නැති නිසා. ඊළඟට අපි උරගයින්ගේ පැත්තෙන් ගත්තොත් දැඩි ලෙස ආරක්ෂිත උරග විශේෂ 18ක් ඉන්නවා. හැබැයි පනත දිහා බැලුවහම පනතේ ඉන්නේ උපලේඛනයේ 16යි. ඒකට හේතුව තමයි මේ මෑතකදී අලුතෙන් හොයාගත්ත අංක ටුස් එක
ඒ අංකට උස්සත් ඒ වගේම තව කුරු බෝධිලිම විශේෂ දෙකක් බවට කැඩුනා ඒක නිසා තමයි 16 18ක් බවට පත් උනේ ඒ තමයි පනතේ තියෙන්නේ 16 දෙනයි නමුත් 18 දෙනෙක් ඇත්තටම දැන් ඉන්නවා දැඩි ලෙස ආරක්ෂිත උරග සතුන් විදිහට හැබැයි දැඩි ලෙස ආරක්ෂිත උරගෙයින් අතර එකම සර්පෙක්වත් නැහැ නමුත් සර්පෙයින් ගත්තාම මිනිසුන්ට මාරක දෂ්ටනයක් කළ හැකි සර්ප විශේෂ පහ හැරුණාම අනිත් අය සියල්ලම අද ආරක්ෂිත තත්ත්වයේ ඉන්නවා මොකද ඒ අයව අනාරක්ෂිත තත්ත්වයේ තියන්න හේතුවක් නැති හින්දා ඒක නිසා ලංකාවේ අද අනාරක්ෂිත උරගයෝ ඉන්නේ දැඩි ලෙස මිනිසුන්ට හානියක් කරන්න පුළුවන් නැත්නම් ඉතාමත්ම ප්‍රබල විෂ තියෙන සර්පය විශේෂ පහක් විතරයි මම මේ පහ කියන්නම් නාගයා තිත් පොළඟා වැලි පොළඟා ඒ වගේම ලංකා කරවලා නැත්නම් අපි කියන මුදු කරවලා කියලා අනෙක් එක තෙල් කරවලා නැත්නම් ඉන්ඩියන් ක්‍රේට් කියලා හඳුන්වන කරවලා ඔබේ ප්‍රදේශයට වෙන්න ඉන්ඩියන් ක්‍රේට් ඉන්න පුළුවන් ඒ වගේම සමහර ලාවට වැලි පොළඟත් ඉන්න පුළුවන් කියලා මම විශ්වාස කරනවා එතකොට මේ සර්පය පස් දෙන හැරෙන්නට අද ලංකාවේ හම්බ වෙන සියලුම උරගයින් ආරක්ෂිත සතුන් බවට පත් කරලා තියෙනවා ඊළඟට වෙන්නේ අපිට ගොඩක් ලාවට වැදගත් වෙන කොටාංශය පක්ෂීන් පිළිබඳව ලංකාවේ පක්ෂීන් ගත්තත් දරිලස ආරක්ෂිත පක්ෂි විශේෂ ඉන්නවා 63 දෙනෙක්. මේ 63 දෙනා අතර ලංකාවේ ඉන්න විශාලම පක්ෂීන් දෙදෙනා වෙන අලි කොකා නැත්නම් බ්ලැක් නෙක් ස්ටොක් කියන පක්ෂියත් එයා තමයි උසම පක්ෂියා. අඩි 4.5ක් නැත්නම් සෙන්ටිමීටර් 135ක් උසයි. ඊළඟට ලංකාවේ විශාලම පක්ෂියා විදියට සැලකෙන ලෙසර් ජූටන්ට් නැත්නම් බහුරු මානාවා නැත්නම් තට්ට කොකා කියලා හඳුන්වන පක්ෂියා එයත් දැඩිලෙස ආරක්ෂිත පක්ෂියෙක් මේ දෙන්නම ඉතා දුර්ලභයි මේනුත් ඔය තට්ටකොකා නැත්නම් ලෙස ඇජුටන් තමයි ලංකාවේ විශාලතම පක්ෂියා කියලා සැලකන්නේ එයා විල්පත්තු ජාතික උද්‍යානයේදී දකින්න පුළුවන් පක්ෂියෙක් එතකොට දැඩිලෙස ආරක්ෂිත පක්ෂීන් 63ට අමතරව අර අනාරක්ෂිත පක්ෂීන් 5 දෙනාවත් අපි පැත්තකින් තිබ්බොත් ඉතුරු පක්ෂීන් සියල්ලම අද ලංකාවේ ආරක්ෂිත වෙනවා දැන් මෙතෙන්දී අපිට අනික් සත්තු ගැන කතා කරාට වැඩිය වෙනස් කතාවක් කියන්න තියෙනවා. ඒ තමයි ලංකාවේ කොටසක් පක්ෂීන් ඉන්නවා සංක්‍රමණික පක්ෂීන් කියලා. දැන් මේ කාලේ වෙනකොට ලංකාවට එන්න ඕන සංක්‍රමණික පක්ෂීන් එක්කම වගේ ඇවිල්ලා. සාමාන්‍ය සංක්‍රමණික පක්ෂීන් ආරම්භ වෙන්නේ එන්න අගෝස්තු මාසේ. හැබැයි ඔක්තෝබර් මාසේ මැද භාගයේ හෝ අවසාන කොටස වෙනකොට එක්කමලා ඇවිල්ලා. අපි අන්තිමට දකින සුදුරෙදි හොරා වගේ පක්ෂීන් දැන් මේ වෙනකොට ඇවිල්ලත් සතියකට වැඩි. ඒක නිසා මම විශ්වාස කරනවා මේ අවුරුද්දෙත් සංක්‍රමණික පක්ෂීන් සියල්ලම වගේ මේ වෙනකොට ලංකාව තුලට ඇවිල්ලා ඉවරයි කියලා. ඒතකොට සංක්‍රමණික පක්ෂීන්ට ලංකාවෙත් ආරක්ෂිත වෙලා තියෙනවා. සංක්‍රමණික පක්ෂියෙක් ලංකාවේ මුහුදු තීරයට ඇතුල් වෙච්ච ගමන් එයා ආරක්ෂිත පක්ෂියෙක්ගේ තත්ත්වය නිමි කර ගන්නවා. ඒක ලංකාවේ නීතියේ තියෙන සුවිශේෂී වැදගත්කමක්. එතකොට මෙතෙක් වාර්තා නොවිච්ච සංක්‍රමණික පක්ෂියෙක් පළවෙනි වරට වාර්තා වුණත් එයත් ආරක්ෂිත තත්ත්වයට පත් වෙනවා නිතරින්ම ඒක අපේ නීතියේ තියෙන වටිනා දෙයක් ඒක ගොඩක් වෙලාවට වෙනත් රටවල් වල තියෙන මේ වනජීවීන් පිළිබඳව වැඩමුළු වලදීත් කතා වෙනවා මේ නීතිමය තත්ත්වයේ හුවක් වටිනවා කියන එක ඒ වගේම විද්‍යාවට නවීන පක්ෂියෙක් හම්බ වුණොත් ඒ පක්ෂියත් අල්ප පක්ෂියෙක් කියලා හොයාගත්ත වෙලාවෙම ආරක්ෂිත තත්ත්වයට පත් වෙනවා මේක කියන්නේ හේතුව අවුරුදු 132කට පස්සේ වසර 2001දී අලුත් පක්ෂියෙක් හොයාගත්තා මේ මේ ඔය කොල්ල අරයගේ මේ දෙදාස් කේරි හොයාගත්තා මේ අවස්ථාවේදී අපි දැක්කා මේ කොකිලා මේ පක්ෂියා හොයාගත්ත වෙලාවෙම ආරක්ෂිත තත්ත්වයට පත් වෙලා තිබුණා ඒක මුගක් වටිනා සිද්ධියක් වුණා නැත්නම් අපිට පණතේ උපලේකන සංශෝධනය කරලා කරන්න ඕනේ වැඩක් වෙන්න තිද තිබුණා ඒක නිසා පක්ෂීන්ගේ 63ක් ඉන්නවා දැඩිලෙස ආරක්ෂිත කොට්ටාෂයේ හැබැයි සංක්‍රමණික පක්ෂීන් එක්කෙනෙක්වත් දැඩිලෙස ආරක්ෂිත කියන කොට්ටාෂයට ඇතුළත් කරලා නැහැ තාම එතකොට අපි අපෘෂ්ඨ වංශී සතුන් ඉස්සෙල්ලා තව කොට්ටාෂ දෙකක් දිහා බලමු මාළු ඉන්නවා ලංකාවේ මාළුන්ට තමයි අඩුම ආරක්ෂාව සැලසීලා තියෙන්නේ මත්ස්‍ය විශේෂ වලින් මිරිදී මත්ස්‍ය විශේෂ 17කුත් කරදී මත්ස්‍ය විශේෂ තව 8ක් විතරක් තමයි ආරක්ෂිත වෙලා තියෙන්නේ මේක තව වැඩි වෙන්න ඕනේ අනිවාර්යයෙන්ම ඊට අමතරව උභය ජීවීන් ගත්තොත් ලංකාවේ සුලභම උභය ජීවීන් 10 දෙනෙක් කරුණාම අනික් උභය ජීවීන් සියල්ලම ආරක්ෂිත වෙලා තියෙනවා අලුතෙන් උභය ජීවියෙක් හොයාගත්තොත් හොයාගත්ත වෙලාවෙම එයා ආරක්ෂිත සත්වයෙක් බවට පත් වෙනවා ඒක ලංකාවේ තියෙන නීතිමය තත්ත්වයේ තවත් සුවිශේෂී වටිනාකමක් නැත්නම් මේ
පහුගිය කාලේ ලංකාවේ උභය ජීවීන් සොයාගත්ත වේගයේ හැටියට අපිට හැමදාම පනතේ උපලේඛන වලට නියෝගමගින් ගැසට් වලින් උභය ජීවීන් අතුලත් කර කර ඉන්න තිබුණා. මොකද අපි පනත සංශෝධනය වෙන අවස්ථාවේ හිටපු උභය ජීවීන් ප්‍රමාණය දැන් වෙනකොට දෙගුණයක්, ඒ කියන්නේ 50 ගණන්ක් හිටපු එක දැන් 100 ගණන්ක් වෙලා තියෙනවා. ඒක නිසා මේ තත්වයට මුහුණ දීමට පනතට ශක්තිය තියෙනවා. ඒක වටිනාකමක්. කෙනෙක් හිතන්න පුළුවන් ඇයි අපි උභය ජීවීන් පිළිබඳව සැලකිලිමත් වෙන්නේ කියලා. සමහර උභය ජීවීන් ඉන්නවා අපි කියන ස්ථානීය ආවේණිකයන් කියලා. ඒ කියන්නේ මුළු ලෝකයේම ඒගොල්ලෝ ඉන්නේ ඉතා කුඩා ස්ථානයක විතරයි. ඒක නිසා මේ ස්ථානීය ආවේණික විච්ච උභය ජීවීන් ආරක්ෂා කර ගැනීමට අපිට මේ පනත පාවිච්චි කරන්නට අනිවාර්යයෙන්ම සිද්ධ වෙනවා. එතකොට අනික් කාරණාව තමයි වනසත්ව වෘක්ෂලතා ආරක්ෂා කිරීමේ ආඥා පනත යටතේ අපිට ආරක්ෂා කරගන්න තියෙන ඊළඟ කොටාෂය තමයි අපෘෂ්ඨවංශීන්. ලංකාවේ අපෘෂ්ඨවංශීන් ගැන ආරක්ෂිතය ගැන ගොඩාක් කතා කරන්න වෙලා නැති හින්දා මම ඉතාමත්ම වැදගත් වෙන කොටාෂ කීපයක් ගැන කතා කරන්නම්. ලංකාවේ හම්බ වෙන සියලුම සමනලයන් සහ සියලුම සලබෙයින්ව මේ වෙනකොට නීතියෙන් ආරක්ෂා කරලා තියෙනවා. ඒ වගේම ලංකාවේ හම්බ වෙන සියලුම බක්කූරන් සහ සියලුම ඉරට ගූරන්ව නීතියෙන් ආරක්ෂා කරලා තියෙනවා. මේක ඉතාමත්ම වැදගත් තත්ත්වයක්. ලංකාවේ වඳ වෙලැහෙන තර්ජනයට ලක් වෙච්ච තවත් සත්ත්ව කොට්ටාෂ දෙකක් ගොඩක් මේ සත්තු අතර ඉන්නවා. ඒ වගේම කෘෂිකර්මයට සහ පරිසරයේ පැවැත්මට ඉතාමත්ම වැදගත් මෙහෙයක් මේ සත්ත්ව කොට්ටාෂ දෙකෙන්ම සිද්ධ වෙනවා. ඒක නිසා මේ ආරක්ෂිත තත්ත්වයේ ගොඩක් වෙලාවට වැදගත් වෙනවා. විශේෂයෙන්ම අද අපි නොදකින ප්‍රශ්නයක් තමයි පරාගකාරකයන්ගේ අර්බුදයක් අද අපි ලංකාවේ තියෙනවා. අපේ අස්වනු අඩු වෙන්නේ තව නොපෙනෙන හේතුවක් තමයි මේ පරාගකාරකයන් විනාශයට පත්වීම. අපි ඉස්සර දැක්කේ බිඟුන් නැත්නම් මීමැසි වර්ග අද දකින්න ලැබෙන්නේ නැහැ. ඒකට හේතුව තමයි මේ ගොඩක් අය මේ වෙනකොට විනාශයට ලක් වෙලා තියෙන හේතුව. ඊළඟට ලංකාවේ කෘෂිකර්මයට ගොඩක් හේතුකාරක වෙන නැත්නම් මදුරු මර්ධනයේ වගේ දේවල් වලටත් හේතුකාරක වෙන සත්ත්ව කොට්ටාෂයක් තමයි මේ රටේ ඉන්න බත්කූරන් සහ ඉරට ගූරන් නැත්නම් ඩ්‍රැගන් ෆ්ලයිස්ලයි ඩැන්සල් ෆ්ලයිස්ලයි කියලා හඳුන්වන සත්ත්ව කොට්ටාෂ මේ අය අතරත් ලංකාවට ආවේනික විශේෂ ඉන්නවා 57ක්. ඒ වගේම මේ සමහර අය ඉතාමත්ම දුර්ලභයි, ඉතාමත්ම සුළු ප්‍රදේශයක ඉන්නේ. ඉතින් ඒ නිසා AI සියල්ලම ආරක්ෂා වීමත් මම දකිනවා ඉතාමත්ම වැදගත් දෙයක් කියලා. ඒ වගේම පර්යටනික සතුන් ගැන කතා කරනකොට ලංකාවට එකම එක පර්යටනික බත්කූරෙක් ඉන්නවා. සමහර විට ඔබේ සමහර ප්‍රදේශවල මම දැකලා තියෙනවා පොත්වලම හැම මේ පර්යටනිය මේ කාලේ අවුරුද්දේ බලා ගන්න පුළුවන්. මොන හරි හේතුවකට තාම මේ අවුරුද්දේ අපි දැක්කේ නැහැ. නමුත් මේ කාලේ ඔක්තෝබර් නොවැම්බර් කාලෙදී බලා ගන්න පුළුවන්. විශාල බත්කූරු රංචු කහ පාටට හුරු නැත්නම් කහ තැඹිලි පාට තියෙන බත්කූරන් ඔබට දකින්න පුළුවන් මේ ප්‍රදේශවල වල ජවසෙනවා. මට පොඩ්ඩක් වතුර එකක් බීලා එන්න තප්පර කීපයක් දෙන්න. ඒ අතර වාරයේදී ඔබට හැකියාවක් තිබෙනවා ඔබගේ ප්‍රශ්න සූදානම් කර ගැනීමට ප්‍රශ්න විචාරාත්මක වාදයක. එතකොට අපෘෂ්ඨවංශීන්ගේ ආරක්ෂාව පැත්තෙන් ගත්තොත් අපිට මේ සත්ත්ව කොට්ටාෂ දෙක පිළිබඳව භෞමික සතුන්ගේ විශේෂයෙන් සඳහන් කළ හැකි. ඊට අමතරව මුහුදු සතුන් ගත්තහම අපෘෂ්ඨවංශීන් අතරින් ලංකාවේ මුහුදේ හම්බ වෙන සියලුම කොරල් වර්ග මේ වෙනකොට ආරක්ෂිත තත්ත්වයේ පවතින එක. ඒකෙත් සුවිශේෂී තත්ත්වයක් විදිහට තමයි අපි දකින්නේ. එතකොට ලංකාවේ කොරල් සියල්ලම මේ වෙනකොට වනසත්ව වෘක්ෂලතා ආරක්ෂා කිරීමේ ආඥා පනතෙන් ආරක්ෂිත වෙලා තියෙනවා. මේ පනතර අමතරව දීවර හා ජලජ සම්පත් පනතෙනුත් සමහර සතුන් ආරක්ෂා වෙලා තියෙනවා. විශේෂයෙන්ම ලෝකයේ විශාලම මත්ස්‍යා වෙන මිනිමුතු මෝරා ඔබේ ප්‍රදේශයේත් සමහරලාට මුහුදෙන් අහුවෙච්ච අවස්ථාවල් තියෙනවා. මිනිමුතු මෝරා ලංකාවේ ආරක්ෂා වෙලා තියෙන දීවර හා ජලජ සම්පත් පනතේ නියෝගයක් මගින්. ඒ වගේම පොල්ලතු මෝරා කියලා හඳුන්වන ඕෂනික් වයිට් ටිප් ශාක් කියන මෝරත්. ඒ වගේම ලෝකයේ ඉන්න සුවිශේෂී මෝර විශේෂ තුනක් ඉන්නවා. අපි කියනවා ඒගොල්ලන්ට කස මෝරුන් කියලා. මොකද මෝරාගේ ශරීරයේ විතර දිග වලිගය ඉහළ කොටසක් තියෙන නිසා මේ කස මෝරුන්ගේ විශේෂ ලක්ෂණයක් තියෙනවා. ඒ වගේම මේගොල්ලෝ ආලුම්ව ගොදුරු අල්ලගන්නේ වලිගෙන් පහර දීලා මුලින්ම.
මේ කසමෝර විශේෂ තුනයි ලෝකෙට ඉන්නේ තුනම අපේ මොහොතේ ඉන්නවා ඒ තුන් දෙනාවම අපි ආරක්ෂා කරලා තිනවා නීතියෙන් ඒ ටික තමයි නීතියෙන් ආරක්ෂිත මත්සීන් විදියට අපිට ලංකාවේ හඳුන්වන්න පුළුවන් ඒ කියන්නේ කසමෝර විශේෂ තුනත් මිනිමුතු මෝරත් පොල්ලතු මෝරත් ඒ වගේම වනසත්ව රක්ෂිත ආරක්ෂා ක්‍රීමේ අඥාපනතෙන් ආරක්ෂිත වෙලා ඉන්න මත්සීන්ට අමතරව එතකොට ලංකාවේ ආරක්ෂිත ශාක ගැන කතා කරනකොට මේ වගේම ලොකු ලේඛනයක් තියෙනවා ඒකේ ශාක 1000 ගණනක් විතර තියෙනවා ඒ ශාක අතරේ තියෙනවා කුඩා ශාක ඉතාමත්ම දුර්ලභ ඒ වගේම ටිකක් විශාල ගස් වර්ගත් තියෙනවා ඒ ලේඛනේ ගොඩක් දිගයි මම මේ ගැන කතා කරන්න යන්නේ නැහැ ගොඩක් වෙලාව යන හින්දා නමුත් ඔබතුමන්ලාට ඔබතුමියන්ලාට ඒක ගැන මම පොඩි හැඳින්වීමක් කරොත් ලංකාවේ ආරක්ෂිත ශාක පෞද්ගලික ඉඩමක හම්බුණත් රජයේ ඉඩමක හම්බුණත් පොදු ස්ථානයක හම්බුණත් ඒවා ආරක්ෂිත තත්ත්වයේ වෙනසක් වෙන්නේ නැහැ. හැබැයි තමන්ගේ ඉඩමේ මේ ශාකයක් වවා ගන්න එක නීතියෙන් වරදක් නෙවෙයි. හැබැයි ඒක කපන්න යනකොට යම්කිසි ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන් ඒ දහක් වගේ දෙයක් නම්. නමුත් අපි ගොඩක් ආරක්ෂා කළ යුතු ශාක අද ලංකාවේ ආරක්ෂා කරලා නැහැ වනසත්ව වෘක්ෂලතා ආරක්ෂක ආඥාපනතෙන් ඒවා එකතු කරන්න වනාන්තර වලින් විතරක් වන සංරක්ෂණ ආඥාපනතෙන් අවසර ගත යුතුයි කියලා තියෙනවා. ඒකට එක ප්‍රධාන හේතුවක්මයි අපේ දේශීය සිංහල වෙදකමටත් ආයුර්වේදයටත් මේ ශාක අවශ්‍ය වෙනවා. ඒක නිසා ඒ අවශ්‍ය ශාක ගොඩක් ඖෂධීය ශාක මෙන්න මේ විදිහට අනාරක්ෂිත තත්ත්වයක තියලා තියෙනවා. හැබැයි ඒක 100%ක් අනාරක්ෂිත නැහැ. මොකද ඒවා වනාන්තරයෙන් එකතු කරනවා නම් ඒ ශාක කොටස් වනාන්තරයෙන් එකතු කරනවා නම් ඒ සඳහා වන සංරක්ෂණ ආඥාපනතෙන් අවසර ගන්න ඕනේ. දැන් සමහර අය රක්ෂිත වනාන්තර වලින් හෝ එහෙම නැත්නම් වෙනත් රජයේ වනාන්තර වලින් වනයේ උපදින ද්‍රව්‍ය එකතු කරන්න බලපත්‍ර ගන්නවා. ඒ බලපත්‍ර අරගෙන එකතු කරන්නේ සමානලවට අරලු බුලු වගේ දේවල්. ඒ වගේම ඉස්සර කාලේ ගොඩක් එකතු කරා මේ සමහර ශාකවල පොතු එහෙම. ඒ වගේ දේවල් වලට අවසර ගැනීමට සිද්ධ වෙන්නේ මේ වන සංරක්ෂණ ආඥාපනතෙන් ඒකයි. ඒ අවසර ලබා දෙන බලපත්‍ර ක්‍රමවේදයේ තියෙන්නේ මේ ඕනාට වැඩි එකතු කරොත් ඒවා පරිසරයට නැති වෙලා අහිමි වෙලා යන්න පුළුවන්. දැන් එහෙම සමහරලාට ප්‍රමාණයට වඩා එකතු කරන ශාකයක් තමයි බින්කොඹ ශාකය. දේශීය වෙදකමේ ගොඩක් වෙලාවට භාවිතා කරන ඖෂධීය ශාකයක්. බින්කොඹ කියන එක මේ පහුගිය කාලේ අපි දැක්කා මේ සමහර අය මේ ප්‍රතිශක්තිකරණය වැඩි කරන ඖෂධ වලටත් පාවිච්චි කරලා තිබුණා. හැබැයි ගොඩක් වෙලාවට ලංකාවේ බින්කොහඹ විදිහට පාවිච්චි කරන්නේ බින්කොහඹ වල ගුණය තියෙන කිරාත කියන නැත්නම් වල් බින්කොහඹ කියන ශාකය. මොකද ඒ තරම් බින්කොහඹ එකතු කරන්නේ ලංකාවේ නැහැ සහ ඒ බින්කොහඹ වලටත් වැඩිය සමහර අය කියනවා ඒ කිරාත ශාකය නැත්නම් වල් බින්කොහඹ ප්‍රයෝජනවත් කියලා. ඒක වගා කරන ශාකයක් ගොඩක් වෙලාවට. ඒක නිසා පරිසරයට හානියක් නැහැ. නමුත් මේ පරිසරයෙන් ප්‍රමාණයට වඩා ශාක එකතු කරන්න ගියොත් දේශීය වෙදකමට උනත් අපි දන්නවා ඒක කරගෙන යන්න බෑ. අපේ වෙදකම වැඩි කරන්න නම් සමහරලාට මේ ශාක අපිට වගා කරන්න වෙන තත්ත්වයකට අදපත් වෙලා තියෙනවා. මම මේක ටිකක් පොඩ්ඩක් විස්තර ඇතුව කිව්වේ ඇයි මේ ගොඩක් ශාක ආරක්ෂිත නැත්තේ කියන එක ගොඩක් වෙලාවට මේ දවස්වල සමාජ මාධ්‍ය වලිනුත් අපෙන් අහන ප්‍රශ්නයක්. ඇයි මේ දුර්ලභ ආයුර්වේද වටිනාකමක් පිර නැත්නම් දේශීය වෙදකමේ ගන්න ශාකය අනාරක්ෂිත කියලා. ඇත්තටම ඒක ඒ විදිහට වනසත්ව වෘක්ෂලතා ආරක්ෂා කිරීමේ අඥාපනතෙන් ආරක්ෂා නොකර වන සංරක්ෂණ ආඥාපනතේ අර්ථේ වනයේ එකතු කරන ද්‍රව්‍යයක් විදිහට රජයේ වනාන්තර වලින් එකතු කරනවා නම් විතරක් බලපත්‍රයක් ඇතුව කරන්න කියන තත්ත්වයට පත් කළා තියෙන්නේ. නීතියට වොන්නෑ මේ දේශීය වෙදකම විනාශ වෙනවා දකින්න. දේශීය වෙදකම ආයුර්වේද වෙදකමත් පවතින හැටියට කටයුතු කරන්න තමයි නීතිය මේ උත්සාහ කරන්නේ. ඒක නිසා මේ දෙක අතර තියෙන සමතුලිතතාවය ඇති කිරීමේ ක්‍රමයක් විදිහට තමයි ඒක මේ විදිහට තියෙන්නේ. එතකොට ඊළඟට තවත් පොඩි සුවිශේෂී දෙයක් කියන්න තියෙනවා. වනසත්ව වෘක්ෂලතා ආරක්ෂා කිරීමේ පනතේ 43 වෙනි වගන්තියෙන් පුළුවන් ආරක්ෂිත ගහක් කියලා විශේෂ ඓතිහාසික සමාජීය ආගමික හෝ සංස්කෘතික වටිනාකමක් තියෙන ගහක් නම් කරන්න. දැනට ඒ විදිහට නම් කරලා තියෙන ඉතිහාසයේ පුරාම ගස් 6යි. එයින් එක ගහක් උග්ගල් කල්තොට මල්මදාරා ගහ කියන ගහ මැරිලා තියෙනවා. ඒක නිසා දැනට ඉතුරු වෙලා තියෙන ගස් 5යි. නමුත් මම දකිනවා ලංකාවේ විවිධ ප්‍රදේශවල තියෙන ගස් මේ අනුව නම් කරන්න ඕනේ කියලා. පරිසර අමාත්‍යාංශයෙන් ඊට කාලෙකට ඉස්සෙල්ල හදපු පොතක තිබුණා මෙවැනි ගස් 40 ගාණක් නම් කරන්න කියලා. ඒ පොතේ සංශෝධනයක් තියෙනවා. දැන් තව ටිකක් වැඩියෙන් ඒකට එහෙම ඓතිහාසික ආගමික සංස්කෘතික එහෙම නැත්නම් සමාජීය වටිනාකමක් තියෙන ගස් ආරක්ෂා කරගන්නට පුළුවන්. සමහර ගස් මේවා
විදුහල් භූමියවල තියෙන්නේ. ඒවා ඒක නිසා අපිට මේ පනතෙන් ආරක්ෂා කරගැනීමේ අවශ්‍යතාවයක් නැති වෙන්න පුළුවන්. මොකද ඒවා ආරක්ෂා වෙලා තියෙන්නේ සමහර ඒවා තියෙන්නේ පූජා භූමි තුල. ඒක නිසා අපිට ඒවා වෙනම ආරක්ෂා කරගන්න නීතියෙන් අවශ්‍ය නොවෙන්න පුළුවන්. නමුත් අනාරක්ෂිතව තියෙන ගස් ආරක්ෂා කරගැනීමට අවශ්‍යයි. දැන් මෙතන ඉන්නේ විදුහල්පති තුමන්ලා තුනියන්ලා හින්ද අහන්න පුළුවන් මොන ඉස්කෝලේද එහෙම ගහක් තියෙන්නේ කියලා. මම ගිය සුමානේ බලන්න ගියා ශ්‍රීපාලි විද්‍යාලයේ හොරණ තියෙනවා. රවීන්ද්‍රනාථ දාගෝර් තුමා ඇවිල්ලා හිටවපු සියඹලා ගහක්. මම දන්න හොඳම ප්‍රකටම උදාහරණය එක තමයි. ඒ මම දන්න තරමින් දාගෝර් තුමා හිටෙව්වා කියලා හිටවපු අවස්ථාවේ ඉඳලා මූලාශ්‍ර තියෙන ලෝකයේ එකම ගහ. ඒක නිසා එතන ලොකු වටිනාකමක් අපිට තියෙනවා. ඒක සමාජීය වටිනාකමක්. ඒ වගේ මේ හොරණ ප්‍රදේශයේම තව ගහක් තියෙනවා චේගුවේරා හිටවපු මහෝගනි ගහක්. චේගුවේරා කියන පුද්ගලයා ඒ කාලේ කියුවාවේ අමාත්‍යවරයෙක්. ඔහු ලංකාවට ඇවිල්ලා තියෙන්නේ රබර් වගාව කියුබාවේ ප්‍රචලිත කරන්න පුළුවන්ද කියන එක පිළිබඳව බලන්න. ඒ හොයා බලන්න ආපු වෙලාවේ හොරණ වත්තකට ගිය වෙලාවේ ඒ වතු අධිකාරිවරයා මේ මෙතුමාට කියලා මහෝගනි ශාකයක් රෝපණය කළා තියෙනවා. දැනට අවුරුදු 60කට වැඩි කාලයක් ඒ ගහ ඉතාමත්ම හොඳින් තියෙනවා. ඒ වගේ ගස් ආරක්ෂා කිරීමෙන්නම් පනත පාවිච්චි කරන්න සිද්ධ වෙනවා. මොකද මේවා පෞද්ගලික ඉඩම් වල තියෙන්නේ. ඉඩම් වල හිමිකාරත්වය වෙනස් වෙනකොට හානිකර තත්ත්වයකට පත් වෙන්න පුළුවන් හින්දා. සමහර ගස් තියෙන්නේ මේ වගේවා පාරවල් අයිනේ වෙන්න පුළුවන්. එතකොට පාරවල් කලල් කරන අය අසංවේදී වීම නිසා මෙවැනි ශාක විනාශ වෙන්න පුළුවන්. මේක නිසා මේකත් මේ පනතේ තියෙන විශේෂ දෙයක්. එතකොට මේ ශාක විශේෂය ලංකාවේ ආවේනික වුණත් ආවේනික නැති වුණත් සුලභ ගහක් වුණත් විදේශීය ගහක් වුණත් අපිට ආරක්ෂා කරන්න පුළුවන්. දැන් ඔබේ ප්‍රදේශයේ යාබද මන්නාරම දිස්ත්‍රික්කයේ තියෙනවා මන්නාරම නගරයේ මැද්දට ගිය අය දන්නවා ඇති විශාල බයෝබැබ් ගහක්. ඒකත් ආරක්ෂිතයි. හැබැයි මේ පනතේ අරතේ නෙවෙයි ඒක පුරා විද්‍යාවට අදාළ පුරාවස්තු ආඥාපනතෙන් ආරක්ෂා කරලා තියෙනවා. හැබැයි තව බයෝබැබ් ගස් කීපයක් තියෙනවා විශේෂයෙන් ඩේෆ් දූපතේ එහෙම. ඒවත් මේ තරම්ම පරණයි. ඒවා ආරක්ෂා කර ගැනීමට අපි මේ පනතෙන් පාවිච්චි කරන්න පුළුවන් ප්‍රතිපාදන තියෙනවා. මම මේ ටිකත් කිව්වේ මේ පනත අපිට සමහර වෙලාවට අපි හිතන්නේ නැති වපසරියක දේවල් ආරක්ෂා කර ගැනීමට පාවිච්චි කරන්න පුළුවන් හින්දා. මොකද මම මේ ගස් ගැන කියනකොට සමහර අය හිතන්න පුළුවන් මොකද්ද මේකේ තියෙන වටිනාකම කියලා. අර මම කිව්වා වගේ මේ වගේ වටිනාකම් නැති රටවල් වල මෙවැනි ගස් හොයන්න සෑහෙන මහන්සි වෙනවා. මීට දශකයකට ඉස්සෙල්ලා අපි දැක්කා බ්‍රිතාන්‍යයේ අවුරුදු 200කට වඩා පරණ ඕනෑම ගහක් ආරක්ෂා කරගන්න ඒගොල්ලෝ ගස් සංගණනයක් කළා. දැන් අම්පේ රටේ අවුරුදු 200කට පරණ ගස් හෙව්වොත් කොච්චර තියෙනවද? අවුරුදු 500කට වඩා පරණ ගස් ගත්තත් ඒත් කොච්චර තියෙනවද? ඒක නිසා අපිට මෙන්න මේ ඓතිහාසික හේතුවක් හෝ සමාජීය හේතුවක් හෝ සංස්කෘතික හෝ ආගමික හේතුවක් නිසා හෝ නැත්නම් සුවිශේෂී විද්‍යාත්මක වටිනාකමක් ඇති කියන කාරණා හතර මත පමණක් පදනම් වුවත් අඩුම ගානේ එයින් එකක් හරි කීපයක් හරි සම්පූර්ණ වෙන ගහක් හරි ආරක්ෂා කරගන්න උත්සාහ කරන එක මම හිතන්නේ අපේ වටිනා සංස්කෘතික ඒ වගේම විද්‍යාත්මක හේතු වලට එන්නත් ආගමික හේතු වලටත් අදාළ වෙන්න පුළුවන්. ඒක නිසා අපි මේ වගේ දේවල් පිළිබඳව තාම ඊතරම් කතා බහට ලක් වෙන්නේ නැහැ. නමුත් පරිසරය ගැන කතා කරාට අපිට මේ පැත්ත ගැන අසංවේදී වෙන්න බැරි හින්දා තමයි මම මේ පැත්ත පිළිබඳවත් මේ පනතේ තියෙන ප්‍රතිපාදනය පිළිබඳව සාකච්ඡා කළේ. එතකොට මේ අවස්ථාවේදී තව පොඩි කාරණයක් කියන්න ඕනේ. තමයි ලංකාවේ පරිසර නීතිය පිළිබඳව මම එහෙම් පිටිම කතා කරන්න ගියේ නෑ. මම මේ ප්‍රදේශවල විශේෂයෙන්ම ඔබතුමන්ලා ඔබතුමියන්ලා රාජකාරී කරන ප්‍රදේශවලට වඩාත් අදාළ වෙන පනත් කීපයක් විතරයි කතා කරන්න බලාපොරොත්තු වුණේ. මොකද ලංකාවේ පරිසර නීති ගැන කතා කරනවා නම් අනපනත් 114ක තියෙන ප්‍රතිපාදන අපි කතා කරන්න ඕනේ. එයින් ඍජුවම පරිසරය ආරක්ෂා කරගන්න තියෙන අනපනත් 46ක් තියෙනවා. ඒකත්තත් ඉතා විශාල ප්‍රමාණයක්. ඒ නිසා ඒ පනත් වලින් අපිට තෝරාගත්ත සියලුම කරුණු අරගෙන කතා කරත් මේ වගේ දේශන කීපයක් අපිට පාවිච්චි කරන්න වෙනවා. නැත්නම් මේ වගේ කාල පරිච්ඡේද ගණනාවක් පාවිච්චි කරන්න වෙනවා. ඒ ගැන සාකච්ඡා කරන්න හරයාත්මකව. ඒක නිසා මම ඔබට වැදගත් එතයි හිතූ අනපනත් කීපයකින් විශේෂයෙන් ජෛව පරිසරය ආරක්ෂා කර ගැනීමට තියෙන පනත් වලට සීමා වෙලා මගේ අදහස් දක්වීම සීමා සහිතව තමයි කළේ. ඒක නිසා නොකියපු දේවල් කියපු දේවල් වලට වැඩිය ගොඩක් වැඩි. හැබැයි කියපු දේවල් මම ඔබට ප්‍රයෝජනවත් කියලා. මොකද මම මේ ප්‍රදේශය පිළිබඳව යම්කිසි අවබෝධයක් තියෙන නිසා කාලයක් පුරා වරින් වර ඇවිල්ලා බලලා නිරීක්ෂණ කටයුතු වල නිරත වෙලා තියෙන නිසා යම්කිසි අවස්ථාවකදී ඔබෙන් සංරක්ෂණ දායකත්වයක් වෙනකොට වැඩිම දායකත්වයක් දෙන්න පුළුවන්
ශේෂ්ත්‍රය බලලා තමයි මම අදහස් දැක්වීමක් ඉදිරිපත් කළේ. මෙතනින් එහාට මම විවෘත කරනවා මේ අවස්ථාව ප්‍රශ්නවලට. ඔබතුමන්ලාට ඔබතුමියන්ලාට මොනවහරි ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න පුළුවන්. මම දන්න දෙයක් නම් මම උත්තර දෙනවා. දන්නේ නැති දෙයක් නම් මම දන්නේ නැහැ කියනවා. ඒක නිසා පැකිලෙන්න එපා මගෙන් ප්‍රශ්න අහන්න. මේ අවස්ථාව පාවිච්චි කරගන්න මෙතනින් එහාට මගෙන් ප්‍රශ්න අහන්න. प्रतिपादन संबंधी කැනබිස් ඉන්ඩිකා කියන ශාකය එහෙම නැත්නම් මේ ගංජා ශාකය මේ කොයි ශාකයට වුණත් නම් කීපයක් තියෙන්න පුළුවන් මේ ශාකය පරිසර නීතියකින් නෙවෙයි තහනම් කරලා තියෙන වගා කිරීම විෂද්‍රව්‍ය අබින් සහ අන්තරායකාරී ඖෂධ පිළිබඳ ආඥා පනත කියන පනත නැත්නම් ඕපියම් ඩේන්ජරස් ඩ්‍රග්ස් ඇන්ඩ් පොයිසනස් සබ්ස්ටන්සස් ඇක්ට් ඕඩිනන්ස් කියන පරණ පනතේ 27 වෙනි වගන්තියෙන් තහනම් කරලා තියෙන මද්ද්‍රව්‍ය සංයෝග සහිත ශාක කීපයෙන් එකක් තමයි මේ කන්සා ශාකය. එතකොට මේ මද්ද්‍රව්‍ය කියලා කියන්නේ කන්සා ශාකයේ ටෙට්‍රා හයිඩ්‍රෝ කැනබොයිඩ්ස් කියලා හඳුන්වන ඇල්කලයිඩ් පදාර්ථ 40කට වැඩි ගාණක් තියෙනවා. ඊට අමතරව වෙනත් විෂ සංයෝග තියෙනවා. ඒක නිසා තමයි මේක අවභාවිතා කිරීම වැළැක්වීමට ඒ විදිහට තහනම් කරලා තියෙන්නේ. එතකොට ඔබතුමා කිව්වේ විදිහට මේක දේශීය වෙදකමෙන් පාවිච්චි කරනවා සිංහල වෙදකමෙන් ආයුර්වේදෙත් පාවිච්චි කරනවා. එතකොට වෙද මහත්තුරුන්ට මේ පනතේ මේ වගන්තියෙම ප්‍රතිපාදනයක් තියෙනවා. දේශීය වෙද මහත්තයෙක් විදිහට හෝ ආයුර්වේද වෙද මහත්තයෙක් විදිහට ලියාපදිංචි කෙනෙකුට ආයුර්වේද දෙපාර්තමේන්තුවෙන් යම්කිසි කංශා ප්‍රමාණයක් අවුරුද්දකට තමන්ගේ භාවිතයට ලබා දෙන්න පුළුවන් කියලා. එතකොට වෙදකමට කංශා ලබා ගැනීමට කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒ වගේම අබින් ලබා ගැනීමටත් මේ පනතෙන් අවසර දීලා තියෙනවා. මොකද මේ පනතෙන් තමයි අබින් පාලනය කරන්නේ ලංකාවේ අබින් නිපදවන්නේ නැති වුණාට. එතකොට අබින් ආනයනය කළා වෙද මහත්තුරුන්ට දෙනවා. කංශා මුගක් වෙලාවට නීති විරෝධීව හම්බ වෙන ගංජා හේන් වලින් යම්කිසි ප්‍රමාණයක් විනාශ නොකර ඉතුරු කරගන්නෝ අධිකරණයේ හරහා ලබාගෙන ඒ හරහා තමයි ගොඩක් වෙලාවට දැන්ට ලබා දෙන්නේ. නමුත් අනාගතයේදී යම්කිසි දවසක මේක වගා කරලා දෙන්න අවශ්‍ය වුණොත් ඒකත් කරන්න මේ පනතෙන් ඉඩ තියෙනවා මං කියන කාම හිම අවශ්‍යතාවයක් කන නැගින නෑ එතකොට මේ ගංජා පිළිබඳව මං දැක්ක පහුගිය කාලේ සමාජයේ කතිකාවක් කීපයක් යනවා අපි ඒව ගැන ගොඩක් පරිස්සම් වෙන්න ඕනේ මොකද මගේ ජීවිතේ මං හඳුනේ වඩුනේ පරිසරය තුල මං දැක්ක මේ දේවල් පාවිච්චි කරපු පුද්ගලයන් මොනතරම් ජීවිතය විනාශ කරගෙන තියනවාද කියන එක. ඒක නිසා ඒවා මද්ද්‍රව්‍යයක්ද නැත්ද කියන කාරණාවෙදි ওই යුරෝපයේ සමහර රටවල් මේ ගැන දක්වන ආකල්පය මට අදාළ නැහැ. මම දකින්නේ අපේ මිනිස්සුන්ව බේරගන්න ඕනේ කියන කාරණාව. ඒක නිසා මේ දේ ද්‍රව්‍ය අහිතකර සංයෝග ගොඩක් තියෙන මේ වගේ දේවල් අපේ පරිසරයේ ඉන්න ජනතාවට ආයුර්වේද හෝ දේශීය වෙදකමේ බෙහෙත් විදියට පාවිච්චි කරන එක නෙවෙයි මම කියන්නේ මේ දුම්පැටියක් විදියට පාවිච්චි කරන එක නම් මම දකින්නේ සුදුසු දෙයක් කියලා. ඒ වගේම මේක ප්‍රවර්ධනය කරන ආගමික වගේ නිකායන් තියෙනවා පිටරටවල් වල. ඒ අයත් මේකට මැදි මැදිහත් වෙනවා කියන එකත් මම දැකලා තියෙනවා. ඒක නිසා අපි මේ පැත්තෙන් මේ නීතියේ මේ ප්‍රතිපාදනයේ තියෙන එක එක්තරා දුරකට ශක්තියක් සහ සහනයක් වෙන්න පුළුවන්. මේකෙන් තමයි පහුගිය අවුරුද්දේ ඉස්සෙල් අවුරුද්දේ 2018 2019 කාලෙදී මෙතෙක් ලංකාවේ වාර්තාගත රැති මද්ද්‍රව්‍ය ගෙනාවත් ශාක මද්ද්‍රව්‍ය ඒව ආරක්ෂාවෙන් ලංකාවේ නවත්ත ගන්න පුළුවන් වුණේ. විශේෂයෙන් මම එක උදාහරණයක් කියන්නම්. 2018 දී ආවක් හට් කියන මද්ද්‍රව්‍ය ශාකය. ඒක මේ අප්‍රිකාවේ නැගෙනහිර අප්‍රිකාවේ ජිබූටි සෝමාලියා වගේ රටවල් වල ඉතාමත්ම හිතකර විදියට පාවිච්චි කරන මද්ද්‍රව්‍යයක් මම දන්නේ කවුද ලංකාවට ගෙනාවේ කියලා. හැබැයි ඒකත් මේ පනතේ තහනම් සංයෝගයක් තිබුණා. ශාකයේ තහනම් කරලා නැති වුණාට ඒ ශාකයේ තියෙන ක්‍රියාකාරී සංඝටකයේ තහනම් කරලා හින්දා නවත්ත ගන්න පුළුවන්. ඒක හැබැයි පරිසර නීතියක් නෙවෙයි. ඔබතුමා ඇහුවට ඒක පරිසර නීතියෙන් නෙවෙයි.
ඒක අන්තරායකාරී ඖෂධ අබින් සහ හානිකර නැත්නම් මේ විෂද්‍රව්‍ය පිළිබඳ ආඥාපනයෙන් තමයි දානම් කරලා තියෙන්නේ පන වගන්තිය 27 විසිතුරු මසොන් ඇති කිරීම විසිතුරු මසොන් කොට්ටාෂය දෙකක් ඉන්නවා එක කොට්ටාෂයක් දේශීය මසොන් අනෙක් කොට්ටාෂය විදේශීය මසොන් දේශීය මසොන් අතරින් නීතියෙන් ආරක්ෂිත මසොන් තියාගැනීමේ ගැටලුවක් තියෙනවා මොකද ඒක කරනවා නම් අවසර ඇතුව මාළය මාළුන්ගේ අභිජනනීය වගේ දෙයක් සඳහා විතරයි තියාගන්න පුළුවන් විනෝදයේ සඳහා තියාගැනීමට අයිතියක් නැහැ එතකොට දේශීය මිරිදිය මසොන් විශේෂ 17ක් තියෙනවා ආරක්ෂිත වෙලා ඒ 17 තියාගන්න බෑ ඒ ඇරෙන්න ලංකාවේ ඉන්න මිරිදිය මසොන් තියාගන්න නීතියෙන් තහනමක් නැහැ මේ අමතරව විදේශීය මසුන් තමයි ගොඩක් වෙලාවට ජනප්‍රිය ලංකාවේ විසිතුරු මත්ස කර්මාන්තයේට ඒ විදේශීය මසුන් ආනයනය කිරීම සඳහා නීතියෙන් අවසර ගන්න ඕනේ. නමුත් ඒ ගණාවට පස්සේ ඒ ඇව තියාගන්න ආයි අපිට නීතියෙන් ගැටලුවක් බාධාවක් නැහැ. අපේ ටිකක් නීතියේ දුර්වලකමක් තියෙන ඒ තමයි විදේශීය මසුන් අපේ රටේ ජලාශයකට හෝ ජලමාර්ගයකට හෝ මුදා හරින්නට නීතියෙන් තහනමක් හෝ බාධාවක් නැහැ. නමුත් ඒක මං හිතන්නේ තියෙන්න ඕනේ. මොකද අද මම මේ ජීවත් වෙන ප්‍රදේශයේ ඇලවල් වල ජලමාර්ග වල විදේශීය මසුන් ගහනයි ඒ සමහර විදේශීය මසුන් අද වෙනකොට අපිට පේනවා අනාගතයේදී ඉතාමත්ම නරක විලෝපිකයන් සහ ආගන්තුක ආක්‍රමණික විශේෂ බවට පත්වෙමින් තියෙනවා කියලා. ඒක නිසා මේ විදේශීය මසුන් නැතිකරන එකට මගේ කිසිම විරෝධයක් නැහැ. මමත් කාලයක් මාළු ඇති කරපු කෙනෙක්. ඒකට නීතියෙන් කිසිම බාධාවකුත් නැහැ. හැබැයි දේශීය මාළු ඉන්න පරිසර වලට නිදහස් කරනවා නම් අපි ඒක පිළිබඳව සැලකිලිමත් විය යුතුයි. මොකද ඒකෙන් අනියත ප්‍රතිඵල එන්න පුළුවන්. ඒක නිසා මාළු ඇති කරන අය ඉන්නවා නම් ඒගොල්ලන්ට නීතියෙන් බාධාවක් නැහැ කියන එක කියන ගමන් ඔබතුමන්ලා කියන්න පොඩ්ඩක් මාළුන්ව වීසි කරන්න නම් එපා ළඟ තියෙන ඇල මාර්ග වලට කියලා. මොකද මේ ප්‍රදේශයේ ඇලකට වීසි කරනවට වැඩිය කීප ගුණයක හානියක් ඔබේ ප්‍රදේශයේ ඇලකට ඒ වගේ විදේශීය මාළුවෙක් වීසි කිරීමෙන් ඇති වෙන්න පුළුවන් කියන එක මම විශ්වාස කරනවා. आचार तुम आचार तुम एहनोदेनोदेनोनोतम देश है ඔබතුමාගේ දේශන ඉතාම හොඳයි අර අපිට චුට්ටක් සටහන් කරගන්න අමාරු වුණා වේගයෙන් ගිය නිසා ඒ නිසා අපිට මේ තොරතුරු පිළිබඳ පත්‍රිකාවක් ලබා ගන්න පුළුවන්ද කියලා පළවෙනි ප්‍රශ්නය ඒක මම බලන්න ඕන කතා කරලා මට කිව්වේ නෑ එහෙම දෙයක් කරන්න කියලා අනික එක මම වෙන්නේ අර මේ කොළඹ මද්දාරගහ එහෙම ඒ ආරක්ෂා වෙන්නේ ඒවා ඓතිහාසික ශාකනේ සීමා බෝධිය දෙනිපිටිය නුගරුක කොළඹ මද්දාරගස අර රොබර්ට් නොක්ස් අල්ලා ගත්තන සීඹලාගස වගේ ඒවා ඔව් කියන්නේ ආරක්ෂා වෙන්නේ කියලා දැනගන්න කැමතියි. ඔව් බොහොම හොඳ ප්‍රශ්නයක්. රොබර්ට් නොක්ස් අල්ලා ගත්ත තැන තියෙන සියඹලාගහ අර මම ඉස්සෙල්ල කියපු වනසත්තා වෘක්ෂලතා ආරක්ෂා ග්‍රීමේ පනතේ 43 වෙනි වගන්තියෙන් ආරක්ෂිතයි. ශ්‍රී මහබෝධිය ආරක්ෂලා තියෙන්නේ පූජනීය වස්තුවක් විදිහට දණ්ඩ නීති සංග්‍රහයේ තියෙනවා 292 293 293 ආයන්න වගේ වගන්ති. ඒ අනුව පූජනීය වස්තුවක් විදිහට සලකන කිසිම පූජනීය වස්තුවක් අජීවී හෝ සජීවී විනාශ කිරීම, තුවාල කිරීම, හානි කිරීම, අවමන් කිරීම පූජනීයත්වයට බාධාවක් වෙන විදිහට හැසිරීම ක්‍රියාත්මක කිරීමේ සියලුම දේවල් තහනම්. ඒක නිසා ශ්‍රී මහබෝධිය විතරක් නෙවෙයි පන්සලක් තුල දේවාලයක් තුල මිනිස්යන්ගේ පූජනීය තත්වයට ලක්වෙච්ච නැත්නම් පාරක් අයිනේ තියෙන මිනිසුන්ගේ වන්දනාමානයට ලක්වෙච්ච ඕනෑම ගහක් බෝධියක් විතරක් නෙවෙයි නාබෝධියක් වෙන්න පුළුවන් නැත්නම් වෙනත් ආගමකින් වන්දනාමාන කරන හෝ පුද පූජා සත්කාර කරන ගහක් වෙන්න පුළුවන්. මේ වගන්තිය යටතේ නිතතින් ආරක්ෂාව ලබා දෙනවා. ඒක නම් කරන්න ඕනේ නැහැ. එතකොට අපේ ශ්‍රී මහා බෝධියත් අෂ්ටඵල බෝධීන් වහන්සේලාගෙන් ඉතුරු වෙලා තියෙන බෝධීන් වහන්සේලා 33 බෝධීන්ගෙන් ඉතුරු වෙලා තියෙන බෝධීන් වහන්සේලා විතරක් නෙවෙයි අපේ මේ නගරයේ පන්සලේ තියෙන බෝධීන් වහන්සේලාත් මේ වගන්තියෙන් ආරක්ෂාව ලබාගෙන තියෙනවා. එතකොට අර ඉස්සෙල්ල කිව්වා වගේ කොළඹ මදාරා ගහක් මම දැනතරමින් දැනට තියෙන්නේ
පෞද්ගලික ඉඩමක විතරයි රජයේ ඉඩමක තියෙනවා කුඩා මදාරා ගහක් ඔය කොළඹ ඉසිපතන විද්‍යාලයට පේන මානේ ඒක නම් ආරක්ෂිත නැහැ ඓතිහාසික මදාරා ගහක් නම් මම දැනුවත් කොළඹ නගරේ නෑ ඔබතුමා දන්නවනම් මට තන කියන්නේ මම හොයලා බලලා බලන්නම් නෑ අපි අර ප්‍රාථමික මේ කියන්නේ පහ ශ්‍රේණියේ විෂය නිර්දේශවල එහෙම සඳහන් වෙනවා කොළඹ මදාරා ගසක් ගැන මම දන්නේ නෑ කොහෙද කියන්න योध पुष्पलवल गणनावक लंकावती समहर योध पुष्पलवल आरक्षित प्रदेश ओपनायक पुष्पले ओपनायक मे हुनुविल पुष्पल एक पड़ी कथावत्तीन वकियान्त्री अलक्काइने एक रजे इडमगतमायतीयन एक निशाइकटे अंबिसे नीति में आरक्षावत्तीन රජය ඉඩම් ආඥාපන තෙරතේ තියෙන රජයේ ඉඩමක් එතකොට වෙනත් රජයේ වනාන්තරයක නීතිමය තත්වෙන් තමයි ආරක්ෂා වෙන්නේ හැබැයි ඕපනායක හුණුවිල පුස්වැලේ කොටසක් කපලා තිබුණ පාර පළල් කරනකොට මේගොල්ලෝ මේ කපයි කියලා බයට මම මැදිහත් වෙලා මේක කපන එක නැවැත්තුවා 2009 දී 2011 12 කාලෙදී මධ්‍යම පරිසර අධිකාරියට කරපු ඉල්ලීමක් ඒගොල්ලෝ සලකලා බලලා ඒගොල්ල දැන් ඒක ඩිස්ත්‍රික් වෘක්ෂයේ විදිහට නම් කරලා තියෙනවා රත්නපුර ඩිස්ත්‍රික්කේ ඒක නිසා ඒක දැන්ට නීතිමය ආරක්ෂාවට වගේම අනික් පැත්තෙන් පරිපාලන වශයෙන් උත් යම්කිසි ආරක්ෂාවකට ලක් වෙලා තියෙනවා මමත් ওই පාරේ පළංගොඩට යන හැමදාම හුණුවිල පුස්වැල කොහමද තියෙන්නේ කියලා බලලා තියෙනවා ඒ කපපු වත්තේ හානිය තියෙනවා ඒක කියන්නේ සමාගමෙන් කරලා තිබුණේ ඒ කාලේ ඒක ආරංචිය තමයි මම ගියේ නැත්නම් එතකන් ගමේ මිනිස්සු අතින් ඒ පුස්වැලට හානියක් වෙලා තිබුණේ නැහැ එක තියෙන්නේ රජයේ ඉඩමක වීම නිසා ඒකට ආරක්ෂාව ලැබිලා තියෙනවා. ඒතර ආචාර්යතුමනේ අර දෙනෙපිටියේ නුගරුක මේ මම හිතන්නේ මේ වෙනකොට කපල විනාශ කරලා තියෙන ඒ සම්බන්ධයෙන් මොනවද අනම් දන්නේ අරන් තියෙන පියවර නේද? දෙනෙපිටියේ නුගරුක ගැපුවේ ප්‍රාදේශීය ලේකම්වරයේ මැදිහත් වීමෙන් ඊට පස්සේ එතන වෙනත් නුග පැලයක් හිටවල දැන් ඒක වෘක්ෂයක් වෙලා තියෙනවා. ඇත්තට මෙතන පොඩි වැරද්දක් තිබුණා මේ නීතිමය වශයෙන් උත් නමුත් අර රජයේ ඉඩමක තියෙන ගහක් කපා ඉවත් කිරීමට Tamanට තියෙන බලතල තමයි ඒ ප්‍රාදේශීය ලේකම්වරයා පාවිච්චි කළේ. ඒ කිව්වේ ගොඩනැගිල්ලකට හානියක් වෙන්න පුළුවන් කියලා. හැබැයි අපිට පොඩි දුර්වලකමක් තිබුණා. අර මම කිව්වා වගේ දෙනිපිටියේ නුගරුක වගේ ගොඩක් ගස් පනතෙන් ආරක්ෂිත ගස් විදිහට නම් කරලා තිබුණ නැති හින්දා ඒකේ ඓතිහාසික වටිනාකමක් තිබුණට අපිට නීතියෙන් මේකට ලොකු ශක්තියක් ගන්න පුළුවන් කමක් තිබුණේ නැහැ. ඒ කාලේ අපිට ආරංචි වෙනකොට අනික් එක ගහ කපලා ඉවරයි ඒක බොහොම සූක්ෂම විදියට සිද්ධ වෙලා තිබුණේ ඒක නිසා මට ගමේ ස්වාමීන් වහන්සේ නමක් ඒක ගැන කියනකොට ගහ කපලා ඉවරයි අපි ගිහින් බලනකොට කපලා ඉවරයි කඳේ මුල් කොටස විතරයි ඉතුරු වෙලා තිබුණේ නමුත් ප්‍රාදේශීය ලේකම්වරයෙක් මැදිහත් වෙලා තමන්ගේ නීතිමය බලතල පාවිච්චි කරලා රජයේ ඉඩම් ආඥාපන තේරදී දිවිච්ච තමයි ඒක කපලා තිබුණේ ඒක නිසා ඒකට විරුද්ධව නීතිමය කටයුත්තක් කරන්න පරිසර අමාත්‍යාංශයටත් බැරි වුණා. හැබැයි ඒ කාලේ හිටිය පරිසර අමාත්‍යාංශයේ මේ පරිසරය ගැන ගොඩක් ලැබී අතිරේක ලේකම්තුමෙක් නම කිව්වම ඔබතුමන්ලා දන්නවා සුනිල් සරත්තර මැතිතුමා. එතුමා මැදිහත් වෙලා තමයි අර ගහ තිබිච්ච තැන ඒ ගහේම පැලයක් ආපහු රෝපණය කරලා දැන් දෙවෙනි දෙනිපිටියේ නුගරුක ඇති වෙලා තියෙන්නේ. සර් දැන් විදේශ රටකින් නැවක් වගේ ලංකාවට එනකොට වෙන රටකට යනවා නම් එතකොට මේ වෙනත් දැන් තර්ජිත සත්ත්ව කොටස් ශාක කොටස් එන්න පුළුවන්නේ එතකොට වෙනත් වල ඒ වෙනුවෙන් ක්‍රියාමාර්ග ඒ කියන්නේ ඒක වෙන විධිමත් ක්‍රියාමාර්ග වලට යටත් කරලානේ නැව තමන්ගේ ගන්න එතකොට ලංකාවේ එහෙම දෙයක් ක්‍රියාත්මක වෙනවද සර් ලංකාවේ තියෙන නීති ඒ විදිහටම තියෙනවා නැවකින් යම්කිසි සත්වයක් ලංකාවට ගෙනාවොත් ඒ සත්වයා ලංකාවට එන්න අවසර තියෙනවද කියන එක බලන්න ඒ අදාළ පනතේ අවසරය තියෙනවද කියන එක රේගුවෙන් තමයි පරීක්ෂණ කරන්නේ. එතකොට ඒක ශාකයක් නම් රේගුවේ සඳහා මේකට උදව් කරනවා ශාක නිරෝධායන අංශය කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට අයිති. එතකොට ඒක සත්වයක් නම් ඒ සත්‍ය වනජීවියෙක් නම් ඒක ගැන අවසර තියනවාද කියන එක බලන්නේ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සහ රේගු දෙපාර්තමේන්තුව එකතු වෙලා ඒ සත්‍ය ගෘහාස්ථිත සතෙක් නම් ඒ සත්‍යයට අවසරයක් තියනවාද සත්ව රෝග පනතේ ඇරිතේ කියන එක පිළිබඳව බලන්නේ සත්ව
අපි කේකට කියනවා සත්ව රෝග පනතේ ප්‍රතිපාදන අනුව සත්ව නිරෝධායනංශයක් තියෙනවා ඒ සත්ව නිරෝධායනංශයෙන් තමයි මේ පිළිබඳව හොයාබැලීම කරන්නේ එතකොට ලංකාවෙත් ලංකාව ඇතුළට යම්කිසි සතෙක්ව ශාකයක්ව ගේනවා නම් අනිවාර්යයෙන්ම සොයලා බලනවා මේක හරියට කරනවාද කියලා හැබැයි නීතිය අඩුපාඩු තියෙනවා ඒ මොකද මේ සතයාව අවසර අරගෙන ගෙනාවත් සමහර ලාට ලංකාව තුලදී හානිකර තත්යකට පත් වෙන්න පුළුවන් මේක වැළැක්වීම සඳහා නව ජීවීන් ලංකාවට ආයත කිරීම පිළිබඳව අනුගමනය කළ යුතු ක්‍රියාපටිපාටි සහිත පනතක් කෙටුම්පත් කළා ඒක කෙටුම්පත් කළේ මං විසින් 2015 අවුරුද්දේදී ඒක වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව උමනාවට නෙවෙයි සිද්ධ වුණේ පරිසර අමාත්‍යාංශය උමනාවට එතකොට ඒකෙන් බලාපොරොත්තු වෙන්නේ පස්සේ කාලේ ඔබතුමිය කියන වගේ ගෙනාපු සතා අහිතකර වෙන්න පුළුවන්. එතකොට නීත්‍යානුකූලව ගෙනාවත් අහිතකර වෙන්න පුළුවන් සතා අහිතකර වෙනවා. දැන්ටත් වේගන එනවා වගේ ඔය සමහර මාළු. ඒක නිසා එවැනි තත්වයකදී ලංකාවට සතෙක් ගේන්න ශාකයක් ගේන්න ඉස්සෙල්ලා යා අලුතෙන් ලංකාවට ගේනවා නම් ඒ සතා ගේන්න ශාකය ගේන්න ඉස්සෙල්ලා අපි කියනවා අවදානම් තක්සේරුවක් කරන්න ඕනේ කියලා. මේ අවදානම් තක්සේරුව කරන එකට ලංකාවේ කිසිම නීතියක ප්‍රතිපාදනයක් දැනට නැහැ. අන්න ඒ වගේ දේවල් ආවරණය කරන්න තමයි අපි අලුත් මේ පනතක් කෙටුම්පත් කරලා දුන්නේ. නමුත් ඒක තාම පනතක් වෙලා සම්මත වෙලා ඇවිල්ලා නැහැ. ඒකේ දුර්වලකමක් තියෙනවා. මම ඒක පිළිගන්නවා. ඒ වගේම තව දුර්වල පනතක් තියෙනවා. ඒ තමයි නැවක් තමන්ගේ භාණ්ඩ ඉවත් කරගත්තට පස්සේ නැවේ බර තියා ගැනීමට සහ ස්ථායීතාවය තියා ගැනීමට නැවේ බඳේ යටිපැත්තේ තියෙන ටැංකිය වගේක් ඒකට වතුර පුරව ගන්නවා. අපි ඒකට කියනවා බාර ජලය කියලා. බැලස්ට් වෝටර් කියලා ඉංග්‍රීසියෙන්. මෙන්න මේ බාර ජලය බඩු පටවන කොට නැවකින් මුදා හරිනවා සමහර රටවල් වල නීතියේ ප්‍රතිපාදන තියෙනවා මේ බාර ජලය මුදා හරින්න ඉස්සෙල්ලා ඒ බාර ජලයෙන් එකතු වෙන්න පුළුවන් සතුන් සහ ජීවීන් විනාශ කරලා බාර ජලය මුදා හරින්න කියලා ඒකට අවශ්‍ය නියෝග හදන්න අපේ සමුද්‍ර දූෂණ වැළැක්වීමේ පනතේ ප්‍රතිපාදන තිබුණත් අපි තාම නියෝග හදලා නැහැ මම මේකත් දශකයකට වැඩි කාලයක් බලධාරීන්ගේ අවධානයට යොමු කරනවා බාර ජලයෙන් ආක්‍රමණික සතුන් ආක්‍රමණික ශාක අපේ මුහුදු පරිසරයේ විනාශ කිරීමට පැමිණෙන්න පුළුවන් හින්දා බාර ජලයෙන් වෙන්න පුළුවන් හානිය වැළැක්වීමට නියෝග මාලාවක් සකස් කරන්න කියලා ඒක වෙලා නැහැ මේ දුර්වලතාවයන් දෙකත් තාම නීතියේ තියෙනවා ආචාර්යතුමනි එතකොට දීවර හා ජල සම්පත් ඒ පනතෙන් මොනව හරි මේ ශාක වර්ග මුහුදු ශාක වර්ග පැලෑටි මොනව හරි එහෙම ආරක්ෂා කරලා තියෙනවද මොන ශාකද මුහුදේ වැවෙන ශාක පැලෑටි මොනව හරි මෙහෙමයි දීවර හා ජලජ සම්පත් පනතෙන් මුහුදේ වැවෙන ශාක ආරක්ෂා කරන්න ප්‍රතිපාදන තියෙනවා පනතේ 29 30 කියන වගන්ති දෙකේ හැබැයි කරලා නැහැ නමුත් මුහුදේ වැවෙන ශාක ආරක්ෂා කිරීම සඳහා වෙරළ සංරක්ෂණ ආඥා වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ පනතේ ප්‍රතිපාදනත් වන සංරක්ෂණ ආඥා පනතේ ප්‍රතිපාදනත් දැනට අපිට පාවිච්චි කරගන්න හැකියාව තියෙන හින්දා අර ඒ අඩුව ලොකුවට පේන්නේ නැහැ නමුත් ඇත්තටම ඒගොල්ලන්ට ජීවර හා ජලජ සම්පත් පනතෙන් පුළුවන් තෝරාගත්ත මුහුදු පැලෑටි විශේෂයෙන් මුහුදු තුරණ ආරක්ෂා කරගන්න අපි දැන් මේ දවස්වල ලොකු උත්සාහයක් කරනවා මුහුදු තුරණ යායවල් මං කියන්නේ ඔබේ දිස්ත්‍රික්කෙත් තියෙන හොඳ මුහුදු තුරණ යායවල් ඒවා තෝරාගෙන ආරක්ෂා කිරීම සඳහා බලධාරීන්ට මේ ගැන කරුණු ඉදිරිපත් කිරීමේ ප්‍රයත්නයක හොඳයි ප්‍රශ්නයක් ඇහුවේ ගොඩක් අය අවධානය යොමු කරන්නේදී පොට්ටාෂියක් තමයි මේ මුහුදු පැලෑටි සහ මුහුදු තුරණ කියන පොට්ටාෂිය දෙක ඒ කියන්නේ සී වීඩ්ස් කියන ඒවයි සී ග්‍රාසස් කියන දේවල් ඉංග්‍රීසියෙන් කියනවනම් අපි මේ ගැන වැඩියෙන් මහන්සි වෙන්නේ නැහැ මේනුත් ජීවීන්ට වැදගත් වෙන්නේ මත්ස්‍ය කර්මාන්තයට දීවර කර්මාන්තයට ගොඩක් වැදගත් වෙන්නේ සී ග්‍රාසස් නැත්නම් මුහුදු තුරණ කියන කොට්ටාෂය බොහොම ස්තුතියි සමාජයේ අවධානයට යොමු නොවිච්ච ප්‍රශ්න ගැන මගෙන් අහනවට මම මේවා ගැන දන්නේ වට උත්තර දෙන්නම් දන්නේ නැති එකක් ඇහුවොත් නම් දන්නේ නැහැ කියන්න ඒ ආචාර්යතුමනි ඒ වගේම තව ප්‍රශ්නයක් තියෙනවා මේ ඒ තමයි මේ ඔබතුමා කියන අර මේ සමුද්‍රීය ජාතික වන උද්‍යානයක් විදිහට ආදම්ගේ පාලම ප්‍රදේශයේ තියෙනවා කියලා මන්නාරම කොහේ පැත්තේ. එතකොට ඒ හරියේ මිනිස්සුන්ව බලන්න යන්න පුළුවන් දෙහෙම අවසර තියෙනවද ටිකට් එකක් අරගෙන හරි කොහොම හරි? මෙහෙමයි සමුද්‍රීය ජාතික උද්‍යානයක් කියන එක සාමාන්‍යයෙන් බලන්න යන්න දෙන්නේ නැහැ. මොකද එතන මේ ආදම්ගේ පාලම සමුද්‍රීය ජාතික උද්‍යානය ගොඩක් වෙලාවට ආරක්ෂිත ප්‍රදේශයක් කරලා තියෙන හේතු දෙකකට. එකක් තමයි සංක්‍රමණික පක්ෂීන්ගේ ලංකාව ඇතුළට එන පතේක
ලංකාවේ පළවෙනි සීමාව තමයි මේ දූපතේ කෙළවර. අනෙක් එක තමයි මේ දූපත්වල අපි දකිනවා ඉතාමත්ම සංවේදී පරිසර පද්ධති ටිකක් තියෙන්නේ. මොකද ඒවැයි ලංකාවේ මුහුදු පක්ෂීන් බෝවීමක් සිද්ධ වෙනවා හැම අවුරුද්දෙම මැයි මාසයේ ඉඳලා ජූලි අගෝස්තු වෙනකන් කාලයේදී. එතකොට මෙන්න මේ හේතු දෙකින්ද තමයි ආදම්ගේ පාලම සමුද්‍රීය ජාතික උද්‍යානයේ ප්‍රකාශයට පත් කළේ. දූපත්වලට ඒ කාලේ ගියොත් නම් අනිවාර්යයෙන්ම මේ කුරුල්ල බිත්තර අතහැරලා යනවා. මේකෙන් විශාල විනාශයක් වෙන්න පුළුවන්. හැබැයි ඒ පෞගේ කාලේ 2015 මේක ප්‍රකාශයට පත් කළේ. ඒක කරන්න ඔච්චර උත්සුක වෙන්න හේතුවත් යුද්ධෙන් පස්සේ දැකලා තියෙනවා මේ හරියේ මුහුදු කුරුල්ලන්ගේ බිත්තර එකතු කරනවා. මටත් හම්බුණා එහෙම එකතු කරපු මුහුදු කුරුල්ලන්ගේ බිත්තර තොගයක් අවස්ථා දෙකකදී වැනි තොග දෙකක් ජාතික සත්වෝද්‍යානයට නමු කරලා තිබුණා හඳුනා ගැනීමේ කාර්ය සඳහා. එතකොට දෙපාර්තමේන්තුවේ ආරාධනාවක් පරිදි මම ඒකට උදව් කරන්න ගිය වෙලාවේ මම දැක්කා කොච්චර විනාශයක් වුණාද කියලා. එකවතාවක් තිබුණා මහකොණ්ඩ මුහුදු ලේනියන් ඇතුළු කුරුල්ලන්ගේ බිත්තර 100කට වැඩි ගාණක් එකතු කළා. ඒක නිසා තමයි ආදම්ගේ පාලම සමුද්‍රීය ජාතික උද්‍යානයේ ප්‍රකාශයට පත් කරන්න හේතුව මුහුදු පක්ෂීන් ගණනාවක්ගේ බෝ වෙන ස්ථානයක් ආරක්ෂා කිරීම සඳහා. එතකොට ඒව බලන්න යන්න නම් ඒ තරම් සුදුසු තත්ත්වයක් නැහැ. ඒක ගොඩක් ලන නාවික හමුදාවිනුත් ආරක්ෂා කරලා තියෙනවා මේ ප්‍රදේශයට කිසිම කෙනෙකුට ඇතුල් වෙන්න දීවර කටයුත්තකටවත් ඉඩ නොදී. සමාවුණ ආචාර්යතුමනි ප්‍රශාන්ත මහත්මයා සම්බන්ධ වෙලා තිබෙනවා ඔබතුමාට අවස්ථාවෙන් කිසි. සර් ඇත්තටම මේ මම කියන්න හැදුවේ ආදම්ගේ පාලම සිද්ධිය සම්බන්ධයෙන් පොඩ්ඩක් වනජී දෙපාර්තමේන්තුවේ තත්ත්වය කියන්නේ බලන්න යන්න දෙන්නේ නැහැ. අපි ඒක 2015 ජූනි මාසේ 22 හෙක්ටයාර 18,990ක වපසරියකින් යුක්තව ගැසට් කරේ. තාම දෙපාර්තමේන්තුවෙන් බලන්න යන්න දෙන්න සර් ඒ කාරණා දෙකම ඉතා හොඳින් පැහැදිලි කරා. ඉතාම වැදගත් ස්ථානයක් විශේෂයෙන්ම සංක්‍රමණික පක්ෂීන් මධ්‍ය ආසියානු සංක්‍රමණික පක්ෂි මාර්ගයේ ලංකාවට ඇතුල් වෙන ස්ථානෙමයි මේ පිටන්නේ. ඉතාම සංවේදී කලාපයක්. ඒ හින්දා බලන්න යන්න දෙන්නේ නැහැ කියන එක තහවුරු කරන්නයි මම මේ අත උස්සලා. බොහොම ස්තුතියි ප්‍රශාන්ත මනදාස මහත්මයා ඔබතුමා සම්බන්ධ වෙලා ඉන්න එක ගැනත් මට සතුටුයි. වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ මේ පිළිබඳව මම මේ අද වර්ක්ෂොප් එකක් තිබිලා මේ දවස් දෙකක් විතර රන්දෙනි කියලා ඉඳලා මේ ඇවිල්ලා මොහොතකට පෙරයි මම ආවේ දවසට එතෙක් මම මේ ගමනේ හිටියේ. බොහොම ස්තුතියි. එතකොට ආචාර්යතුමනි දැන් ඔතන අපි අර ත්‍රිකුණාමලයේ පැත්තේ අපි පරේ දූපත ඒක බලන්න යන දෙනවනේ බෝට්ටු වලින්. එතකොට ඒ දූපතේ ඒ සම්බන්ධව දැන් ඔය මන්නාරම් පැත්තේ වාගේ ඊට වඩා හත්පසින් වෙනත් මේ පරිසරයක්ද? එතකොට ඒ පරේ දූපත පැත්තේ තියෙන එක බලන්න ගියාට ගැටලුවක් නැත්තේ? පරේ දූපතෙත් බලන්න යන එකේ ගැටලු නැතුව නෙවෙයි. නමුත් අරිට වැඩි පාලනයක් තියෙනවා. මොකද පරේ දූපත ප්‍රධාන වශයෙන් සමන්විතලා තියෙන දූපත වටා තියෙන වෙරළේ ඉඳලා තියෙන කොරල් පරයකිනුත් ඒ වගේම දූපත ඇතුලේ බෝ වෙනවා මේ ගල් පරෙවියා නැත්නම් බ්ලූ රොක් පිජන් කියන පරෙවියා. එතකොට ඒ හේතු දෙක තමයි ඒ ප්‍රදේශයේ ප්‍රකාශයට පත් කරන්න හේතු ආරක්ෂිත ප්‍රදේශයක් කරලා. හැබැයි නරබන්දන්ට බෝට්ටුවේ යන ගමන් බලාගෙන යන්න පුළුවන් ඇතුලේ තියෙන කොරල් පරය. හැබැයි අපරීක්ෂාකාරී විදියට බෝට්ටු පැදෙව්වොත් හෝ ඒ වගේ දේවල් කරොත් ඒ කොරල් විනාශ වෙන්න පුළුවන්. නමුත් වනජීවි දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් එතන වෙරළා ආශ්‍රිත ප්‍රදේශයේ හඳවලා තියෙනවා. දූපත ඇතුලේ ගිහින් නරඹල ආවට ප්‍රශ්නයක් නැහැ. මොකද ඒ කුරුල්ල බෝ වෙන්න සහ කුරුල්ල වාසය කරන්නේ ඉහළ ගල් තියෙන ප්‍රදේශයක. එතෙන්ට සාමාන්‍ය නරඹන්නන්ට යන්න දෙන්නේ නැහැ ඒ ප්‍රදේශයට. ඒක නිසා වෙරළේ නරඹන්රු හිටියයි කියලා ගැටලුවක් සිද්ධ වෙන්නේ නැහැ. ඒක නිසා අර පක්ෂීන් විශේෂ වෙනස්. මොකද පරවිදි උපතේ කොහේවත් මුහුදු පක්ෂීන් බෝ වෙන්නේ නැහැ. බෝ වෙන එකම පක්ෂියා ගල් පරවියා කියන පක්ෂියා. අපේ මේ නගරාශ්‍රිතව ඉන්න නිල් පාටට හුරු පරවියාට ටිකක් සමාන. හැබැයි ඊට වඩා තද පාට තියෙන කුඩා ප්‍රමාණයේ පරවියෙක්. එයාට ඒ බෝ වෙන ස්ථාන වලට ගියොත් නම් ප්‍රශ්නයක් වෙනවා. ඒකට යන්න දෙන්නේ නැතුව සීමා කරලා තියෙනවා වෙරළා ආශ්‍රිත කලාපයේ. නරබන්නන්ට බෝට්ටු වලින් ගිහින් ගොඩ බැහැලා බලන්න පුළුවන්. ඒ වගේම බෝට්ටු ක්‍රියාත්මක කිරීමේදී වෙන්න හානිය අවම වෙන ආකාරයෙන් වන ජීවිත පාර්තමේන්තුව රැඳිලා ඉන්නවා. ඒ වගේම ඔබ දන්නවා ඇති ත්‍රිකුණාමලයේ දිස්ත්‍රික්කයේ සමහර ප්‍රදේශවල නීති විරෝධී මසුන් මරණ ක්‍රම ඩයිනමයිට් දානවා වගේව කරලා තිබුණත් මේ ප්‍රදේශය වන ජීවිත පාර්තමේන්තුවේ නිලධාරීන් රැඳිලා සිටින නිසා ඒ හානියනුත් බොහෝ දුරට වැළැක්විලා හොඳ කොරල් පර පද්ධතියක් ඉතුරු වෙලා තියෙනවා. බොහොම ස්තුතියි.
excuse me මාචාර්යතුමනි ඔව් ගැටලුවක් තියෙනවා මට දැනගන්න මේ වෙනකොට කාබන් පොහොර ගෙන්වීම හරහා ලංකාවේ පසට අහිතකර ශාක ඵල ඇති ස්ථාපිත වෙයි ඒව ලංකාවේ වගාවන් වලට හානි සිදු වෙයි කියන සමාජ කතිකාවක් ගොඩනැගිලා තියෙනවා ඒ පිළිබඳව වෙන අදහසක් මට දැනගන්න පුළුවන්ද බොහොම ස්තුතියි පුළුවන් හැබැයි පරිසර වේදිකාවක් විදිහට මට ඒක ගැන කතා කරන්න පුළුවන් කමක් නැහැ මොකද ඒක පරිසර විෂයට අදාළ විෂයක් නෙවෙයි ඒක කෘෂිකර්මයට අයිති දෙයක් හැබැයි මම මේ නොදන්නා විෂයන් කතා කරන්න කීයටවත් පෙළඹෙන කෙනෙක් නෙවෙයි නමුත් මම නීතිඥයෙක් වෙන්න ඉස්සෙල්ලා මම අධ්‍යයනය කළේ කෘෂිකර්මය ඒක මට සහතික සාහිත්‍යව තියෙනවා මම කෘෂිකර්ම ඩිප්ලෝමා කරලා ඒක නිසා මට ওই ප්‍රශ්නේ උත්තර දෙන්න පුළුවන් දැනුමක් ඇතුව උත්තරය තමයි ඔව් කාබනික පොහොර කියලා අපි කියන්නේ පොහොර වර්ග දෙකකට දැන් මේ මේ පිළිබඳව ගොඩක් දුර්මත තියෙනවා සමාජයේ විශේෂයෙන් මේ උගත් සමහර පුද්ගලයන් තමන්ගේ විෂයපතෙන් එළියට ගිහින් විශේෂයෙන් කොහම වෛද්‍යවරු එහෙම මේව ගැන නොදන්න විකාර කියලා මම දැක්කා තියෙනවා මම දැන් මේක නිසා මේ මාධ්‍යවල වැඩි බලන්නේ නැහැ නමුත් මම කෙටියෙන් කියනවා නම් මේ කාබනික පොහොර කතාව සමාජයේ යන්නේ වැරදියට දැන් කාබනික පොහොරද රසායනික පොහොරද කියලා අහනවා හැබැයි කාබනික පොහොර කියන්නේ රසායනික ද්‍රව්‍යනේ එතකොට අපි අහන්න ඕනේ කාබනික ද්‍රව්‍ය සහ අකාබනික ද්‍රව්‍ය සාමාන්‍ය දැනුම ඕක එතකොට එහෙම කතාවක් හරියට ගිහින්නේ නැහැ එතකොට කාබනික ද්‍රව්‍ය කියලා අපි කියන්නේ ඇත්තටම ඒවා සියල්ලම රසායනික ද්‍රව්‍ය අපේ ශරීරවලක් තියෙන එකම රසායනික ද්‍රව්‍යනේ ප්‍රෝටීන් හෝ මේද හෝ මොනවා හරි ඒවා ඒක නිසා අපිට ඒ වචන පාවිච්චි කරනකොට වගකීමකින් අපි නම් පාවිච්චි කරනවා විශේෂයෙන් මේ විශේෂස්ත්‍රේදී එතකොට කාබනික පොහොර කියලා ගෙන්නන්නේ මොනවද කියන එක අපි බලන්න ඕන කාබනික පොහොරවල සම්භවයන් තියෙන්නේ දෙකයි නැත්නම් තුනයි අපි තුනක් කියලා ගමුකෝ එකක් තමයි ශාක සම්භවයක් සහිත කාබනික පොහොර දෙවෙනි එක සත්ව සම්භවයක් සහිත කාබනික පොහොර තුන්වෙනි එක රසායනික සම්භවයක් නැත්නම් કૃතිම සම්භවයක් සහිත රසායනික පොහොර මොකද සමහර කාබනික ද්‍රව්‍ය හදන්න පුළුවන් රසායනික විද්‍යාත්මක ක්‍රමවලින් එතකොට ලංකාවට කාබනික පොහොර කියලා ගෙන්නනකොට ගෙන්නන්නේ අර ශාක හෝ සත්ව ද්‍රව්‍ය වලින් හදන පොහොර විතරයි එතකොට සත්ව ද්‍රව්‍ය කිව්වහම මේක මිනිස් මල වෙන්නත් පුළුවන් අපි මිනිහසුන්වත් ඒතනට දාලා තමයි මම කතා කළේ නැත්නම් මේක මේ ගොඩක් සංකීර්ණ වෙන හින්දා එතකොට මිනිස් මල අසුරෙන් හදන පොහොරක් තියෙන්න පුළුවන් එතකොට ලංකාවට ගෙනාපු පොහොරවල තෝරාගත්ත ද්‍රව්‍ය කීපයකට විතරයි පරීක්ෂා කරේ. ඒ තෝරාගත්ත ද්‍රව්‍ය වලින් පරීක්ෂා කරත් අපි දැක්කා ඒවිනියා කියන බැක්ටීරියා එකක් හම්බ වුණා. අනෙක් එක තමයි මේ ඊ කෝලායි කියන බැක්ටීරියාක හම්බ වුණා කියලා. හැබැයි එතන ඒ දෙක විතරක් තිබුණා කියලා මම විශ්වාස කරන්නේ නැහැ. පරීක්ෂා කරන්න බෑ. කාබනික පොහොරක් ගෙනාවහම අපිට ඒක ශාක ද්‍රව්‍යයක් නම් අපි පරීක්ෂා කරන්න ඕනේ පරීක්ෂා ගොඩක් තියෙන්න පුළුවන්. ඒ තමයි ශාකවල විවිධ ව්‍යාධිකාරකයන්. ව්‍යාධිකාරකයන් බැක්ටීරියා වෙන්න පුළුවන් වෛරස් වෙන්න පුළුවන් දිලීර වෙන්න පුළුවන් ඒ වගේම සයිටොප්ලාස්මා කියන කොට්ටාෂය වෙන්න පුළුවන් සයිටොප්ලාස්මා කියන්නේ බැක්ටීරියා වලට ටිකක් සමානයි හැබැයි සෛල බිත්තියක් නැති කොට්ටාෂයක් එතකොට අනිත් පැත්තෙන් නෙමටවුඩාවන් වෙන්න පුළුවන් අනිත් පැත්තෙන් ඔබතුමිය කිව්වා වගේ කුමි සත්තුන්ගේ බිත්තර තියෙන්න පුළුවන් කීට අවස්ථා තියෙන්න පුළුවන් පිලා අවස්ථා තියෙන්න පුළුවන් ශිශු අවදි තියෙන්න පුළුවන් කුඩා ඊළඟට ශාකවල බීජ තියෙන්න පුළුවන් එහෙම නැත්නම් රෝපණය විය හැකි සමහර ශාක කොටස් ඉතුරු වෙලා තියෙන පුළුවන් ඒ නිසා මේ කාබනික පොහොර කියන ඒවා ගෙන්නනවා නම් ඒක ජීවාණු හරණය කරලා ගෙනාවොත් ඒවා කුණු ද්‍රව්‍ය නැත්නම් කැලි කසල වගේ තත්ත්වයට පත් වෙනවා ඒක නිසා කාබනික පොහොරක යම්කිසි ජීවී කොට්ටාෂයක් අර හිතකර ජීවී කොට්ටාෂයක් කාබනික පොහොරක ඉන්න ඕනේ ඒක නිසා ගොඩක් වෙලාවට මේ ශාක සම්භවයක් තියෙන කාබනික පොහොර ගෙන්නනවා කියන එක හරිම බහානකයි අපේ ශාක නිරෝධායනයට අදාළ පළවෙනි පනත ශාක ආරක්ෂක ආඥා පනත සුදු අධිරාජ්‍යවාදීන්ගේ නැත්නම් බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන්ගේ පාලනය කාලේ 1924 ආවේ ඒ පනතේ අවසානයේදී නියෝග මාලාවක් තියෙනවා ඒක තියෙනවා පැලෑටියක් ගෙන්නකොට පැලෑටියේ මුල් වලට ඇලිච්ච පස් ටිකවත් ගේන්න බෑ කියලා ලංකාවට. ඒ තරම් මේ කාබනික ද්‍රව්‍යයත් එක්ක අහිතකර ජීවියෙක් එන්න පුළුවන් කියන සම්භාවිතාවයේ ඉඩකඩ ඒ අය දැකලා තිබුණා. ඒක ඊට පස්සේ 1981 ගෙනාපු නියෝගවලත් අපි ඊටම ටිකක් සමාන වචන වලින් ඇතුළත් කරලා තියෙනවා බෑ කියන එක. එතකොට යම්කිසි ශාක ද්‍රව්‍යයක් ලංකාවට ගේනවා නම් ඒක සුදුසු පරිදි නිරෝධායනය කරන්න හෝ මොකක් හරි කරන්න කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයාට බලය දීලා තියෙනවා එක්කම කරලා තියෙන්නේ ශාක සම්භවයක් තියෙන කාබනික පොහොර සම්බන්ධයෙන්. එතකොට සත්ව සම්භවයක් තියෙන කාබනික පොහොර ලංකාවට ගේනවා නම්
අනිවාර්යයෙන් මේක සතුන්ගේ ව්‍යාධිකාරකයන් වන බැක්ටීරියා වෛරස් දිලීර වර්ග පරපෝෂිතයන් ඉන්න පුළුවන් ඒක නිසා ඒවා සත්ත්ව රෝග පනතේ යටතේ සත්තු නිෂ්පාදන හා සෞඛ්‍ය පිළිබඳ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂා කළ යුතු වෙනවා එතකොට ලංකාවට දැන් ඇවිල්ලා තියෙන ශාක සම්භවයක් තියෙන හින්දා තමයි ශාක නිරෝධායන අංශය පරීක්ෂණ කළේ එතකොට තුන්වැනි එක තමයි අර මිනිස් මල වලින් එන පුළුවන් බැක්ටීරියා එක වගේ මිනිසුන්ගේ ව්‍යාධිකාරකයක් වෙනවද කියන එක අපේ සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් මේ කොවිඩ් එක්ක ගොඩක් වෙලාවට කතා කරපු නිරෝධායන හා රෝග වැළැක්වීමේ ආඥා පනත යටතේ පරීක්ෂා කරලා සාතිකයක් දෙන්න ඕන තත්ත්වයක් තියෙනවා ඒක නිසා මේ කාබනික පොහොර ගෙන්නනවා කියන එක සරල දෙයක් නෙවෙයි ඒ කාබනික පොහොර මං කිව්වා වගේ රසායනික සංයුතියෙන් හදන එහෙත්නම් මේ කෘතිම කාබනික පොහොර නම් අපිට ගැටලුවක් නෑ මොකද ඒකේ මොකක් හරි එක සංයෝගයක් හෝ සංයෝග දෙක තුනක් කලවම් කරලා තියෙන්නේ නමුත් මේක ස්වභාවික ශාක හෝ සත්ව සම්භවයකින් හට ගන්නා පොහොර නම් ලොකු ගැටලුවක් තියෙනවා මං කාබනික පොහොර කිව්වහම අදහස් කරන්නේ රසායනික සංයෝගය තුල කාබන් කියන මූලද්‍රව්‍ය තියෙනවා නම් ඒක කාබනික ද්‍රව්‍යයක් නේ ඒකේ සම්භවය ශාක වෙන්න පුළුවන් සම්භවය සතුන් වෙන්න පුළුවන් සම්භවය රසායන ගාරයක් ඔය කර්මාන්ත ශාලාවක් තුල නිෂ්පාදනයක් වෙන්න පුළුවන්. ඒකයි මම එහෙම කිව්වේ. මට කාබනික පොර කියන එක ස්වභාවික පොර නෙවෙයි. කාබනික පොර කියන්නේ රසායනික ව්‍යුහය තුල කාබන් කියන මූලද්‍රව්‍ය යම්සි ස්වරූපයකින් අඩංගු නම් අන්න ඒක කාබනික පොරක්. ඒක පොරක් විදිහට පාවිච්චි කරනවා නම් අකාබනික පොර අනික් ඒවා ඒ කියන්නේ කාබන් නැති ඔය පොටෑසියම් ක්ලෝරයිඩ් වගේ ෆොස්ෆේට් වගේ දේවල්. එතකොට ඒවත් ස්වභාවික සම්භවයක් තියෙන්න පුළුවන්. භූමියෙන් කැනලා ගන්න ඇපිටයිට් වගේ ෆොස්ෆේට් පොහොර එහෙම නැත්නම් රසායනිකව නිෂ්පාදනය කරන පොහොර වෙන්නත් පුළුවන්. ඒක නිසා මම රසායනික පොහොර සහ කාබනික පොහොර කියන වචනේ පාවිච්චි කරන්නේ නැහැ. ඒක වැරදි. මම කියන්නේ කාබනික පොහොර සහ අකාබනික පොහොර කියලා. මම විශ්වාස කරනවා ආචාර්යතුමනි අද දවසේ